thank you සාන වශයෙන් හයිඩ්‍රොකාබනවල පළවෙනි වීඩියෝ දෙකේ දී කතා කෙරුවේ මූලික යිඩරෝකාබන හැඳින්වීම අපි කතා කර පළවෙනි වීඩියෝ එකෙන් එට පස්ස දෙවෙනි වීඩියෝ එකෙන් අපි කතා කෙරවා හයිඩ්‍රෝකාබන වර්ග දෙකක් ගැන ඇල්කේන සහ ඇල්කීන ගැන කතා කෙරුවා. එතකොට ඒකේ මේ වෙද්ද අපි ලොකු කතාවක් බලා තියෙන යිඩ්‍රෝකාබන සම්බන්ධෙන් දැන් යම් අවබෝධයක් අපිට තියෙනවා දැන් අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ හයිඩ්‍රොකාබන වියුත් පන්න ඒ කියන්නේ. හයිද්‍රකාබනවල විධ වෙනස්කම් සහිත ස්වරූප විවිධ වෙනස්කම් සහිත ස්වරූප පිළිබඳව අපට කතා කරන්න තියෙන්නේ හයිඩ්‍රකාබනවල විවිධ වෙනස්කම් සහිත ප්‍රබේද විවිධ වෙනස්කම් සහිත ද්‍රවවය පිළිබඳව තමා අද අපට කතා කරන්න තියෙනෙ එක තමා හයිද්‍රකාබනවල ියුත්් පන්න කියලා කියන්න හරද මේ වෙනකොත් පලවෙනි කොටස් බලලා නැති කෙනෙක් ඉන්න ඕනන් එයාලා සයින්ස් පන්තයේ YouTubeු චැනල එක මේ වඩියෝ බලන්ට පුළු හාම් එතකොට දැන් හිතනවා දැ මේේ ඉන්න ඔක්කොමටික ීඩෝ පලනි කොටස් දෙ බලලා ඇති නැතන් ජීවිව ලෙස සම්බඳධවල ඇති කියලා. එතකොට අපිට අදදවසේදී, අර ගිය සතිවල ගිය වීඩියෝලා අපි කතාකරපු කොටස්වලින්, ටිකක් වෙන වෙච්චි කොටසක් ගැන තමා කතා කරන්න තියෙනෙ ගැන විියුත් පන්න්නයක්කු වෙනසක් ගැන කතා කරන්න තියෙන හයිඩද්‍රෝකාබනවල අපිට දකින්න ලැබෙන වෙනස්කම් වෙනස්කම් සහිත සයෝග ගැන තමා මෙතැනදි කතා කරන්න තියෙනෙකට තමා අපි කියනෙ හයිඩ්‍රකාබනවොල ියුත් පන්න කියලා. හොඳයි ඊළඟට නවන් උදාහරණ වලින් මේ පැහැදිලි කරන්නට පටන් ගන්න එතකොට දැම්ම මොවාද මේ විියුත් පන්න මොනවාද අපිට හමුවන හයිඩ්‍රෝකාබන වියුත් පන්න අපට හමුවන හයිද්‍රෝකාබන ියුත් පන්න මොනවාද ි හමුණන යිද්‍රකාබන විවුත් පන්න දැනාවක් තියනවා. උදාහරණයක් කොෂයෙන් අපිට කතා කරන්න පුළුවහන් උදාහරණය කොෂයෙන් අපි කතා කරන්න පුළහන් මෙන්න මෙයාව. කලෝformෝම්ෝෝම්ලෝෆෝම් කියලා කියන්නේ හයිඩ්‍රකාබනවල වියුත්්පන්නයක් හරිද අප මේක රසායනික නාමේ ලියනවා C C3CL කියලා කලෝformම් රි මේ මෙයාගේ අපි රසායිනික නාමේලියන ඔන්නව විදිහටස්ොරි මේ තුන ඉලක්කම් මාරුුණාන්ටඩෝ CCL3. හරි එතකොට ලෝරෆෝම් කියලා කියන්නේ අන්නේ වගේලෝෆෝ කියලා කියන්නේ අන්නේ වගේ මෙයාගේ වියුත්් පන්නයක් සහිත ප්‍රබේදයක් ඊළඟට තව අපිට කතා කරන්න පුළුවන් CCL4 අපි කියනවාකාබ, ෝක්ලෝයිිCLල්4ෝ කිය මෙල් සංකේතවත් කරනවා මෙන්න මෙයා ඔබි උත්පන්නයක් හරිද ම මේ ඔ බෙන වෙනම් පස්සෙ පැහැදිිරනවා දැන් නිකං අර පොඩ IDඩය එකක් ගන්න කියන්නේ ඊළන්නට තවා අපිට මෙතැදි කතා කරන්න පුළුවහම් තවපිට මෙවෙනැදි කතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ කෙනෙක් PC පොලිවnaයිල් ලෝරයිල් කියන කෙනා මෙන්න මේ වගේ කෙනෙක්කයා යිඩ්‍රකාබනයක විියුත් පන්නයක් එතකොට අපි දන්නවා මෙන්න මෙයාගැන අපි දන්නවා දිිත්ත බන්ධනයක් තියෙන හයිඩ්‍රකාබනය මෙයාට අපි කියනවා ඇල්කීන ඇල්ීනයක් දිිත්ත බන්ධනයක් තියන අප දිිත්ත බන්ධන තියවාන යාලට අපි කියන ල්කීන කියන්න දන්නවා එතකොට මෙයාගේ නාමේ ම ලීවොත් එහෙ මෙයාට අපිලියන්ඩ වෙන්න ඇතිීන් කියලා ගිය සතියේ උගන්න පවා බලන්ඩ මතක ැතිෙනෙක් ඉන්නවානම් ඇතින් හරිද එතකොට බලන්ද මෙයාගේ හදරජන් පරමාණු හතරක් තමා සම්බන්ධ වෙලා තියෙනෙේ යිදරජන් පරමාණු හතරක් තියනවා හරජන් පරමාණු හතරක් තියෙනවා බලන්ඩ මේ පවC කියන කෙන එම නැත්තම් පොලි වනයිල් ලෝරයිල් කියන කෙන පොලි වනල් ලෝයිල් කියන කෙන බලන්ඩ එයාගේ හයිඩරජන් පරමාණු තුනක් තියෙනවා කලෝරන් එකක් තියෙනවා හොඳර බලන්ඩ රූපේ දිහා බලන්ඩ මෙතන බලන්ඩ හිඩරජන් තියෙනවා මෙතන හයිඩරජන් තියෙනවා තන යිඩරජන් තියෙනවා. බලන්ඩ මෙතන විතරක් වෙනස් වෙලා තියෙනු. මෙතන තියෙන ලෝරීන් එකක්. බල ව එතකොට මෙයා වගේම තමා ඇල්කීනය වගේම තමා හැබැයි චූටි වෙනසක් තියෙනවා මොකක්ද එක හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන තැනකට කලෝරීන් පරමාණුවක් ආදේශ වෙලා. අන්න වෙනස් තමක්. අනි තොක්කොම එක සමානයි අනි තොක්කොම එක සමානයි බන්ධනය හරි ඇල්කීන, මෙත යිදරජ යන හරි කාබ න්න ඒක හරි මෙත හයිදුරජ හරි මෙතන හයිදරජ හරි හැබයි මෙතන විතර ජුටි වෙනස්කමකට යාලාක්වෙෙලා අන්න අපි කියනවා වියුත් පන්නයක් වෙනසාක් ඔන්න ඔයවගේ කට්ටිය ගැන තමයි අද දවසේ අ අපිට කතා කරන්න තිෙන්. සහ හු අය ගැන අපිට කතා කරන්න තියෙන බහවායයික කියන මනවාද කියලා ස්්‍රට කතාකරම්. එඒම් ඔන්න ඔගේ වට තමාි කියන වියුත් පන්න විුත් පන්න කියලා එහම ඇත්තම් වෙනස්කම් සහිත ප්‍රබේද. හරිද ඉඩපස්සප් තව උදාහරණයක් ගන්නම් කලින් ගත්ත කෙනෙක්ම CCL4ෝ කියන කෙන Carෝ Car CL4 CCL4ෝ කියන කෙනා ගත්තහම අපි මෙන්න මෙයා ගැන දන්නවා මේ බලන්න හොඳට මං අදිනෙක් කෙනැයා බලන් අපි මෙයා දන්නවා ඇකේනයක් අපි මෙයාට කියන්නේ මීතන් කියන්න එමනත්තම් මෙතේෙන් මෙතන් මෙවා නාමකරණය කර ගන්න කොහොමද කියෙ එක ල දැන් දන්න කියලා දලා තියෙන්නේ හරි දැන් එතකොට මෙන්න මෙයාගේ චුඩි වෙනස්කමක් සිද්ධ වෙලා CCL4ෝ කියන කෙනා නිර්මාණය වෙනවා මේ බලන් මොකදද වෙනස්තුම කාබන් ගාන හරි බන්ධනත් ඔක්කොම ඒක බන්ධන්න මේ බන්ධන්න ඔක්කොමඒ එක බදන්න එකත් ප්‍රශ්නයක් නෑ හැබයි බලන්ද හයිද්‍රජනල හතර දෙනා වෙනුවට හයිඩ්‍රජනල හතර දෙන වෙනුවට මේක කලෝරීෙන් පරමාණු හතරක් තිය. දරජනල හතර දෙනා වෙනුවට මේයාගේ තියන්නේ කලෝරීන් පරමාණු හතරක්. අන්න වෙනස්කමක් මේ ටික ඔක්කොම හරි බන්ධන ටිගත් හරි කාබන් හරි එ ස්වරූපයක් හරි හැබැයි හයිඩ්‍රජන ඉන්න තැන්වලට ලෝරීන් හතර දෙෙක් සෙට්ටලා තිය. ඒනම් අන්න වෙනස්කමක්. ඔන්න තවත් මං උදාහරණයක් කතා ගත්තා මේ ු පන්න පිළිබඳ ද හැදිලි කරන්න එහෙනම් මෙම මෙවට තමා අපි කියන්නේ මෙවට තමා අපි කියන්නේ හයිද්‍රෝකාබන වියුත් පන්න හයිඩ්‍රෝකාබන විියුත් පන්න කියලා එතකොට ඊළඟට අපිට උදාහරණයක් වශයෙන් තව අවස්ථාවක් අපි ගමු මෙයා නිර්මාණය වෙන ආකාරය පිළිබඳ අදහසක් ගණ්ඩ මෙන්න මෙහෙම නිර්මාණය වීම පිබඳ අදහසක් අපි ගමු කලෝරෆෝම් ඇසුරල් හරි ඔන්න බලාගෙනන්ඩ කලෝරෆෝම් හැදෙන විදිහ මෙම බෝඩ්ඩගේ දානවා හොද අවබෝධ කර ගන්න වැඩේ කොහමද වැඩේ ට් වෙන්න කියන්න ලෝෆෝම් කියලා කියන්න මෙන්න මෙ රසායිනික නාමයෙන් CCL3ෝෝෝෝ හරි Cෝෝඉ එතකොට මෙන්න මෙයාගේ අපිට Lේනේ වනත්ං හයිඩ්‍රෝකාබනය විදිහට මෙන්නට මෙවා ගන්න පුළුව මෙ අපිට ඇල්කේන දිර ගන්න පුළුවන් මෙයා ඇල්කේන. එතකට බලන්ඩ මොකද වෙලා තියෙන්නේ. වෙලා තියෙන දේතමා මෙන්න මේක මෙයා තමා කලෝරෆෝර්ම් කියලාපි කියන්න එන්න මේතුමාක් කලෝරෆෝර්ම් කියලා කියන්න එතකට මොකද වෙලා තියෙන්නේ. කාබන් හරි ප්‍රශ්නයක් නෑ කාබන්ගේ ගැටලුවක් නෑ. බන්ධන බලන්ඩ් බන්ධනවල ප්‍රශ්නෙකුත් නෑ බන්ධනව ප්‍රශ්නකුත් නෑ මොකද ලා තියන්නේ. මෙතන හයිඩද්‍රජන් ඉන්නවා ප්‍රශ්නයක් නෑඒ හයිදරජනුත් තියීම හැබැයි වෙලා තියෙන වෙනසමොකක්ද හයිද්‍රජන් පරමාණුත් තියෙන තැනට කලෝරන් පරමාණු ටිකක් සෙට්ටලා. හයිඩ්‍රජන් පරමාණු තියන තැනට කෝරන් පරමාණු ටික් සෙට්ටලා. හරිද මෙන්න මේ තුන්දනා වෙනුවට මේකට කලෝරන්ලා තුන්දෙන කාදේශ වෙලා. හරිද එහෙනම් ඔන්නය වගේ වෙනසක් තමා මේ වගේ අපට දක්කින්න ලැවෙන්නේ. මේ තුන්දෙන වෙනුවට මේ තුන්දනා අයින් වෙලා ඒට කලෝරීන්ලා ආදේශ වෙලා මෙයාලා අයින්වෙලා කලෝරීන් මොකදලා තියෙන් ආදේශවෙලා මෙයාලා අයින් වෙලා කලෝරීන් ආදේශ වෙලා මෙයාලා අඉං වෙලා කලෝරීන් ඒ හයිඩ්‍රදන් තැනට ආදේශ වෙලා එතකොට ඒ විදිහට තමා කලෝරෆෝම් කියන කෙන බිහි ලා තිෙත් ඒ විදිහ තම ලෝරෆෝම් කියනෙනා බිහිවෙලා තියෙන් අර අපි කතා කරපු මීතෙන් කියන කෙනා මෙත මෙතෙන් කියන කෙනාගේ හයිද්‍රජන් පරමාණු තුනක් ඉවත් වෙලා ඒ තඇන් වලට කලෝරීන් පරමාණ තුනක් සෙට් වෙලා තමා මෙයා නිර්මාණය වෙලා තිය එ එක දැන් මේකට අදාළ නිර්මාණය වන ආකාරය තමා මංගවයි දැම්මේ මේගේ හැදිල තියන්නේෙ කොමද කියන එක පිළිබඳ දලා අදහසක් ගන්න එතකොට අප ෝක රසායනික ප්‍රතික්‍රියාවකින් ලීවොත් එහෙම මෙන්න මෙහෙම අපිට ලියන්ට වෙන්නේ C4ෝ මෙයා කකුල වලාලිවකාබන් පරමාණුව එකයි හයිඩ්්‍ර ජනල හතර දෙෙනයි හරිද කාබන් පරමාණුව එකයි හඩ්‍රජනල හතර දෙෙනයි4 කලෝරීන් කියන කෙන අපිට ස්භාවිකෝ හමුවවෙන්න සල්2 විදිහට ස්භාවිකව ඉන්න විදිහ ස2වාය විදිහට තමා අපට මෙයා ස්භාවිකෝ හමුවන්නේ හරද ස2වායෝ විදිහට සම අපට මෙයා ස්වභාවිකෝ හමුවන් එතකොට මේකට කලෝරීන්වායු අනු තුනක් සෙට් පෙනවා හරිට කෝරීන් වාය වනු තුනක් සෙට් පෙන එතකොට ඔය සෙට්පෙන කලෝරීන් වායු අනුතුන සෙට්පෙන ලෝරන් වායු අනුතුන මෙන්න මේ විදිහට ති තමා තියෙන කලෝරේන් වායු අනුවක් ත්තො ොවය දිහරතිේ ඕකෙන් එක කලෝරෙන් පරමානුවක් මෙන්න විදිර හිට ජන් ඉන්න තනටැට්ෙන් නො ොඳ හගඩ වැඩේ හොඳද අබෝධ කරගන්න වැඩේ CL2 කලෝරේන් කියන කෙන සවභාවිකව ඉන්න CL2 විදිහට කලෝරීන් කියන කෙනා ඔභවිකව තියෙන්නේ සල්2 විදිර කැනක් ලෝරන් පරමාණ දෙක් සෙට්ටලා තියෙන ඒක අපිට මෙන්න මෙහම පෙන්න්නට පුුවන් කලෝරේන් ලා දෙන්නෙක් මේ දිර සම්බන්දලා ඉන්න කියලාවිට පෙන්න්නට පුුවන් අරිද එතකොට ඒ ඉන්න දෙන්නගෙන් ඒ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් මෙන්න මේ විදියට හයිදජන ඉන්න තැනකට සෙට්ෙනුම් මේ විදිර හඩරජන ඉන්න තැනකට සෙට්පෙරුම් රිද එතකොට තව මෙයා ඉතිරි වෙනවා මමයා රවුන් කරන්න මෙයා ඉතිරි වෙන ඉතිරී මෙයා ගිහිල්ල සෙට්ටුනා මෙතන්ට මේ දෙන්නගෙන් එක්නෙක් ගිහිල් මෙතටෙටුන හහිටද හිපුතට සැට්ුනම්. එතකොට යා ඉතිරිුණ මෙයා ඉතිරිුුණා ඔන්න ම මේ එකයි කියලා ලියනුම්. හරිද ඉතිරිවුනාාය. ඊට පස්සේ මෙතනත් ඔය වගේමයි මෙතනත් ඔය වගේමයි. ඔය විදිහටමCL2 අනුවක් ඇවිල්ලා එයාගේ එක කලෝරෙන් එකක් මෙතන්ට සෙට්පෙනුම්. එතකොට මොන්න මෙයා ඉතිරී ඉතිරි. දැන් ඔක්කම කියද දෙයි හරිද නැතමා එකයි කියදාන්නම් පනතවල වැරදි අදහසක් ගන එකයි මෙතනනුත් එකක් ඉතිරි වුුණ එකක් මෙතන්ට සෙට්ටුනා එකක් ඉතිරිවුණු. එකක් මෙතන්ට සෙට්ට වුුණා එකක් ඉතිරිවුණු. හරි එඩ පස්සේ මෙතනත් ඔහොම තමා ස2 අනුවක් එෙනවාcl2 අනුවක් එෙනවා එකක් මෙතන්ට සෙට්වෙනවා ඔන්න මෙයා ඉතිරි වෙනවා මෙයා ඉතිරි වෙනු. එකක් මෙතන්ට සෙට් වෙනවා එකක් ඉතිරි වෙනු හර හක් ඔන්න එතරුත් එකක් ඉතිරිු හොඳයි දැම් බලල කියන්න ලෝරීන් කී දෙනෙක් ඉතිරි වෙලාද මෙයාට සෙට්න්ඩ යනකොට එකක් ඉතිරි වුණා මෙයාටෙට්න්ඩ යනකට තවයි එකක් ඉතිරෙන ඔොන්නො දෙකයි මෙයාට්ටඩයනොට තව එකක් ඉකිරු ලරීන් කීදනෙක් ඉරිරවෙලාද තුන් දෙෙනෙක් ඉතිරි වෙලා තියෙනු මෙතන්ට සෙට්පෙනකොට එකක් ඉතිරි වුනා මෙතන්ට සැට්ටෙන කකොට එකක් ඉතිරි වුනාා මෙතන්ට සෙට්පෙනකට ව එකක් ඉතිරි වුණු. ඒහෙම වනේ කලෝරීන් කියන ෙනා ඔභවිකෝ ඉන්න සල්2 ඉදිහයට2 යින්න පරමාණු දෙක් නේම ිර ස එට් පෙලා එතකොට ඒ දෙන්නගෙන් එක් කෙනෙක් මෙතන්ට යනවා එක්කෙනෙක් මෙතන්ට යනවා එක්කෙනෙක් මෙතන් යනවා හෙම වශයෙන්ගේ පුහාම තුන් දෙෙනෙක් ඔන්නව විතර ඉතිරිවෙනවා හරිනේද තුන් දෙනෙක් ඉතිරිවෙනවා. එතකොට දැන් ඊළඟට බලන්ද හයිඩ්‍රජන් පරමාණු කීයක් මෙතනින් අයිංගලලා යෙනවාද දැ ලෝේ ල් මෙතට නට හයිදරජනල කීතනෙක් ලියෙ හිල්ලද තුන්ද දෙෙක් ිසින් යන මෙතන එක් කෙනයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි ඔක්කම කියද තුනයි. හැරෙන හයිඩ්‍රජන් පරමාණුත් තුනක් ඔන්න ඉංවෙලා තියෙනු. එතකොට කලෝරීන් පරමාණුත් තුනක් තියෙනවා ඉතිරි. මෙන්න එක්කෙනයි මෙන්න එක්කෙනයි මෙන්න එක්කෙනයි. ඉතුරු කලෝරීන් පරමාණුත් තුනක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණුත් තුනක් තිේෙන්. එතකොට අන්න එයාලා එක තුවෙලා එයාලා එක තුවෙලා මෙන්න මේ විදි හැට ඒ ඉතිරිවෙච්චි කලෝරීන් පරමාණුයි පිටටාපු හයිඩ්‍රජන් පරමාණු එක තුවෙලා H හදනු. H හදන. මේ හයිද්‍රජනයි මේයාගගේ ඉතරි වෙච්චි කලෝරීන එකතුවෙලා ඔන්න එක Hල් එකක් හැදුව. මෙතැනොත් කලෝරීෙන් එකක් ඉතිරි වුුණා ඒයාගේ හයිඩ ්‍රජන් එලියට නවා. එහම් ඒ හයිඩද්‍රජනයයි කලෝරේනු එකතු වෙලා ව HCල් එකක් හදනු. මෙතන බලන්ඩ මෙතනොත් කලෝරීන්ගෙන් එකක් ඉතිරි වුණා. හයිඩ්‍රජ එකක් එලියටවා. එතන මිකද වෙන්න අන්න එලියට අපු යිද්‍රජන එක ඉතතිරි වෙච්චි කලෝරීන එකයි සෙට්වෙලා එතනත් එච් ල්ලෙක් හැදනු. එහැ ැන් ක්පො එක්ල්ලක් ඇකිලද තුනක් හැදිලා තියෙනවා. මෙතන හත් මෙතැනින් අං වෙච්චි හයිද්‍රජනුයි මුගේ ඉත්‍රරි වෙච්චි කලෝරේීන ඇතුල යා හැුණ මෙතන හයිඩ්‍රජනනුයි මෙතන ඉතරි වෙච්චි කලෝරීනෝ ය එකතුවෙලා මෙයා හැතුුණ. මෙතන හයිද්‍රජනොයි මෙතන ඉත්‍ර වෙචි කලෝරීනු එකක වෙලා මෙයා හැතු එහ එල් කියා හැදිල තියෙන ද තුනක් හැදිලා තියෙන එහ එල්ල නො තුනක් නිර්මාණය වෙලා තිය එහෙනම් අපි ඕක ඕක මෙන්න මේක ලියන්ඩ ඕනි හරි දැම් මේ වැඩේට කලෝරීන් අනු තුනක් සෙට්ටුනාන අන්න එහින්ද ම ස්රහින් දැම තුනක් තුනක් සල්ට ඒ කියන්න මෙන්න මේ ජාතියේ කට්ටිය තුන් දෙනෙක් මේ ජාතිය කට්ටිය තුන් දෙනික් ජති කටිය තුන් දෙෙනෙක් මේක සෙට්ෙන හර හැදුනේ මොනවාද මෙන්න මෙයා මෙයා හැදුනාා එතවට එයාගේ කාබන් කියත් තියෙන්නේ එකයි හඩජන් කියත් තියෙන්නේ එකයි ලෝරයෙන් කියද එකයි දෙකයි තුනයි කියත් තියන කිය තියෙනවා තුනක් තියෙනවා හැර එනම් කලෝරෙන් තුනක් තියනවා. දන තාමුණවාද හැදුනේ ර ඉරි ච්ි කලෝරේයන පි වෙච්චි හයිඩ් නය එක තුොල හදනවාද එහම් ඔන්න මෙතන් ද HCL එනවා. එහන් කීදනෙක් හැදුනාද මෙතැනඒ එකයි මෙතනඒ එකයි මෙතනඒ එකයි ඔක්කොම කියද තුනයි. එහෙනම් ඔන්න කලෝරී අනු තුනක් හැදර. එහෙනම් අපිට ෝක ප්‍රසායනික ප්‍රතික්‍රියාවක් විදිහට ඔන්නොම ඉන්න පුුලුව. C4 මීතන් කියන කෙනයි කලෝරීන් අනු තුනක එකතු වෙලා ලෝරෆෝම් කියන කෙනයි Hල් කියන කෙනයි නිර්මාණය වුණ එහෙනම් ඔන්න ියුත්් පරන්නයක් කෝරෆෝම් කියන ියුත් පන්නන්නේය නිර්මාණය වෙච්චි විදිහ. එතකොට මේ කලෝරෆෝම් කියන කෙනා අතීතේ ශල්ල්‍ය කර්ම සඳහා නිර්වින්දකයක් විදිහර පාවිච්චි කලා තීර කියන්නේ දැන් ඔය ශල්ල්‍ය කර්ම කරන ොට ඔපේෂණයක් කරන ගොට හිරිවට්ටනවාන නැත්තං හිරිවටනවා එම නැත්තම් සිහිනැති කරනවානේ අන්නේ නිර්වින්දන ක්‍රියාාවවක් සඳහහා මේ කලෝර ෆෝම අතීතේ වෛද්‍ය විද්‍යවියි පාවිච්චි කලා තියනවා. දැන් ඒටොඩ දියුණු අෞෂධ පාවිච්චි කරනවා නමුත් මේ අතීතයේ දී නිර්වින්දකයක් විදිහර පාච්චි කලා තියෙනවා හොඳයි. මේ ප්‍රශ්යක් තියන කාට හරි නොතේරු තැක් තියන හන්ඩ පුලුවහන් හරි අපි චුට්ටක් නෝට එකගේ මනාද කියන්න කිය බලමු බල මොනාද කියන්න. හයිඩකාබනවල හබනවහයන්ට සමාන නොවන වව්හයන් ඇති. සමානමනය විව්හයන් හැබැයි චුට්ටක් ලඟින් යනවා පරමාණු පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන්නේ. ඇති හයිද්‍රකාබන මගින් සපයා සකසාගන්නාවෙනත් රසායනික යෝග හයිඩ්‍රකාබන වියුත් පන්න ලෙස හැඳින් වේ කියලා කියනු ඒ කියන්නේ මෙයා ගත්තහම මෙයාල ගත්තාම හයිඩද්‍රකාබනවලට සර්ව සමනෑ දැම්ඹබලන්නොක මෙතන C4ෝ ඉතින් සරව සමනෑනි මේ කලෝරි හයිදරජන් වෙනුවට කලෝරීන් ලයි සර්ව සමනය හැබැයි ටික් එයා වගේ අරයක් වගේ පොඩි සම්බන්ධයකුත්තියන් හැබයි සීර සියක් සමානය කියරන්න මේ කියැන පොඩි සමානභාවයකුත් තියනු සමානභාවයකුත්ර වූහය අතින් බලපුහම පොඩි සමානභාවයක් තියනො මෙයාගේ හැරි. ඊට පස්සේ ඔන්න උදාහරණ දීලා තියෙනවා ටයි ලෝරෝම මෙතෙන් ට්‍රයි ලෝරම මෙතයෙන් එෙමනැත්ත කලෝරෆෝර්ම කියලා කියන්නේ මෙන්ට මෙයා අට මේ ගැ සයගෙනවා අපි බෝඩ්ගේ ර්ප තුරුම් සහ ඇඳල කතා කිරුවේ. එකට ඒක කියනවා ලෝ ෝම අතේද ශල්ලකරම සඳහා නිර්විීන්දකයක් ලෙස යොදාගන්න ලද ්‍රව් මේවා මෙතෙන් හා ක්ලෝරීන් ප්‍රතික්‍රියයා කිරීමෙන් නිපදවා ගනිී. ප්‍රතික්‍රියාව දලාතියෙන බලන්ඩ මෙතන් සහ ලෝරීන්වායුව මේ අ මේ අයි එක තුුණා මෙතන් සහ කලෝරීන් වාය එකතුවෙලා කවද හැදුනේ ප්ලෝරෆෝර්ම් සහල් හැදිච්චි විදිහත්පන් කියල දුන්න ඒ කොහොමදල් හැදුනේ මෙන්න මේ කලෝරීන් කියන කෙනා ඉන්නේ පරමාණු විදිර නෙේ තනි පරමාණු විදිරණෙමේ මෙයා අනුව විදිහරින් යොන්න හොමඉන්න එතවට එක් කෙනෙක් මෙතන්ට සෙට්ෙනවා මේ ගැලවිලා හයිඩ්‍ර ජනෙක් මෙයා සෙට් වෙන ර තනත් එහෙම තියෙන්නේ මෙතනත් එහෙම තියෙන්න්නේ මේ කලෝීන් මෙතට සට්නකොටම මේයාගේෙන් ගැලෙන හඩද්‍රජන් කියහිලා ට්ක් එකතුයන මේ ලෝරීන් මෙතට සට්නකොට හයිඩ්්‍රජන් ගැලවෙනවා ගහිලා මුත්ත එක් එකතු. එහන අන්න විදිහයට එකතු වෙලා Hචලුත් නිර්මාණය වඋනා හරන ඕක ොඩ හඩ ලෝරිකම් ලේ කියල කියන්න එචල් කියන්න වලදන්න හරි ඉස පල්ලෙහා ඔන්න රසායනික සමයකරණය දීලා තියෙන C4 තුනක් ලෝරීන් ආයව ඊටමස්ස ියක්ෂණ එක දීලා තිේෙනවා Ccl 3 තුනක් එclල් එනක් ඔන්නඔ විදිහයට අපිට එයාගේ නිර්මාණය වන ආකාරය ග්ඩ පුුවන් හොඳයි ඒර යාල මෙඩ මෙඩ මේ වියහ සටහන ඔය හිස්තන දාගන්න පල්ෙහයකනං අවශ්‍යනය එක දීලා තියෙනවානේ මේ පල්ල හැක අවශ්නය එක දීලා තියෙනවා ඔල මෙඩ මේ උඩ සටහන මේ කලෝ හයිත්‍රජන අයි එෙනවා ලෝරීන් සෙට්ටෙනවා එක දාගත් එකදාගන්න ඔය හිස්තරී යම් කෙනෙක්ට ගටලුවත් තියෙනවාන අහන්ඩ පුුවන් අවථාව දීලා යෙන හරි වැරේ ඉවර ඇතිනේ එනම් ඊළඟට ඊඟ පොයින්ට එක තියෙනවා මෙම කලෝරෆෝම්බල වව්හය මෙතයන්වල රසායනික විය්හයට සමානය ඕ නිකම් විිය්හය අතින් ගත්තොත් එහෙම මෙතේන්වල ව්හයට පොඩි සමානකමක් තියෙනෝමයාගේ හොඳයි ම මේ ගයින් කරන වෙලා ඇති මේක ලියන් අවශ්‍යනෑ හරි ම මේ එකයින් කරනවා යට සටහන් කරගන්න මෙව ඒවාගේම තමයි මේ අනි අඩි රූල් තිය තිය රවු් ඇ කවකාට ටෝලිින් ව අවශ්‍යනෑ නිකම් මේ හයිට්‍රකාවන මේ පාඩක් කාබනිි කරසායනය කියන පාඩංවල මේ විව්හ සටහඟ අදන්ට අඩිරූල් ගන්නන්නේ හරම හිෙමනෑ නිකම් කෙටි ඉරක් ගහන්න පෑනම හරිද එතෝට මේය අමුතුෙන් වෙන වාඩි රූල් යතිය ඉර ඇයි එව් අවශ්‍යන මේ පාඩන්වල එවවා බලන්නෑ මේක නික් විව්හේ ය ඉෙරම හර දාණන්ඩයි තියෙන් හරේ දැන් එතකොට දැන් එදකොට එහෙනම් මීතෙන් සහ මීතෙන් සහ හ මනාද කලෝරෆෝම්මල වන්න මෙම සමානකමක් තියෙන ැ මීතයෙන් කියන කෙන ගත්තොත් එ හම මෙන්න යාගේ වව්හය මෙතේෙන් ඉඩබස්ස කලෝරෆෝම් කියන කෙන ගත් හම මෙන්නලෝෆෝම් සමාන භාවයක් තියනවා අ ඉන්න කට්ටිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා ලෝරෝෆෝම් හරිද එහෙනම් ඔන්නඉදිහට දෙන්නාගේ විය්හයන් අපිට පොඩ්ඩක් සංසන්ධනය කරගන්න පුළුවන් අතොරෝ එක ඉළඟ හිස්තැනේ මෙම මේ දෙන්න දාගන්න මෙතයෙන් කියන්න මෙයා කලෝරෆෝර්ම් කියන්න මෙයා ආසන්න වශයෙන් සමානයි හැබැයි ඉන්න පරමාණු වෙනස් හයිටරජන් තුන්දෙක් වනට අරක ඉන්න ලෝරීෙන් තුන්දන හැර මේක දාගන්න හරිදාග නම් දෙකත් ලිය ගන්න කලෝර ෆෝර්ම් සහම මෙතයෙන් හරි නේද හරි එතකොට දැන් මීට අමතරව අප තව මෙයාලගේ විියුත් පන්න ගන්න පුළහ මං රිස්සල කීපයක් දැම්මේ අන්න වගේ තව විියුත්් පන්න කහිපයක් ගන්න පුළහන් උදාහරණයක් ඉතියට අපිට ගන්න පුළුවන් 4ෝ4ෝ කියන කෙනා ගන්න පුළහන්4ෝ මෙයා ඒ වගේ විවුත්්පන්නයක් රිද හැදන විදිහ බලමු ඊළඟට ඊළඟට තව මෙයාගේ උත්පාණයක් ගන්න පුලුව මෙන්න මේක C2h 3 නැත්තා මෙයාට අපි කියනො පC පොලිවයිනයිල් ලෝරයිල් හරිද ඔය යාලගේ ගෙවල්වල තියෙන පවි බට Pවි බට එහෙමතියෙන්නේ අන්න ඒවගේ පලාස්ටික් බ්‍රව්්‍ය නිෂපානය කිරීම සඳහා ගන්න කෙනෙක්මයා හරිද PවC පොලිවනයිල් ලෝයිල් දට මෙන්න මෙයාලා මේ බහ අවයවි මෙස්රි මේ හයිඩකාබනවල විියුත් පන්න කියලා අපිට කතා කරන්න පුළුවන් හොබයි බලන්නක ඉළඟ පොයින් එක මතිකෙන් මේට අමතරව හිඩරෝකාන ියවත් පන්න ලෙස සංයෝ ොමයක් ඇ අතර මහිදි ක ෝ තන් එමනතන ඔ ලෝ තන් කියලා කියන පව එතනලියාගන්න ලෝ තෙන් පැන්ලල්ලිය ගන්න පවC පවC ලියනකොට පකර.ොත් ව අකර.ොත්ය ඩොට් එකක් තියතිය ලියන්නේ හරි පවC කියරලා ලියන් ලෝතන් කියෙන තැන න් කියලා කියන්නේ මෙන්න මෙයාට ටෙ ලෝරෝතන් කියලා කියන්නේ අපි අට ටෙෆ් ලෝන් කියලත් කියනවා මෙන්න මෙයා එහා පැත්ත තියෙනවා අප එක එහා පැ වෙනම කතා කරම මේ ස4ෝ මේටෙ ලෝෝ තින් මෙතන ෆලරන් ඉන්න මෙතන ලෝරීන් මෙන්න මෙයාට අපි කියන ටේලෝන් කියලා මෙයාල බහවාෝ යවික අප ඉස්සරට කතා කරමය වෙනම කතා කරමු ටෙලෝන් කියලා කියනවා හොඳයි එතෝට මෙයාලා පිට බහු මේ හයිඩරෝකාාබන යුත්් පන්න විදිහර කහරන්න ්ලයිස්සරහර තියෙනොලබල වෙන්ඩපා දැනට චුට් කර නන්ටික විතරයිම කීවේ හරි ඒට පස් න ඔන්න ඒළඟ මාතෘකාවල් ීලා තියෙනටත් කලෝ ති එෙමනත් තම් වයියිල් ලෝරයිල් කියලා එ ඇර එතන ඇල ඉරක් හර ලියාගඩ පව කියලා මාතෘකාාවගාව ඇ ඉරක් ගල පව කියලා ලියාගන්න හරි දැන් අපි බලමු PVC කියන කෙන එමැත්තාම් පොලි වයිනල් ලෝරයිල් කියන කෙන කොහොමද නිර්මාණයවෙලා තියෙන්න කියලා හරි මෙයා නිර්මාණය වෙන්නේ මෙන්න මේ ඇල්ීනයෙන් මෙයා නිර්මාණය වෙන්නේ මෙන්න මේ ඇල්කීනයෙන් අපි මෙයාට කියනවා එතින් කියලා එතින් කියලා අප මෙයාට කියනවා. මෙන මේ එතින් කියන එතින් කියන සංයෝගයේ තියෙන එක හයිඩ්‍රජන් පරමාණුවක් අයිංවෙලා එතන්ට කලෝරීන් කෙනෙක් ජොයින් වෙනවා මෙතනදී. හරිද මේකෙ තියෙන එක හයිද්‍රජන් පරමානුවක් අයිංවෙලා එතන්ට කලෝරීන් පරමාණුවක් ආදේශ වෙනු. ආදේශවෙලා මෙන්න මෙයා බිහි වෙනවා. ඒ තමයි මෙන්න මෙයා එන්න මෙයා නිර්මාණය වෙන. අ හයිද්‍රජන් තිබ්බ තැනට එකක් සෙට් වෙන හජන් තිබතනට ලෝරීන් එකක් සෙට් වෙලා නිර්මාණය වෙනවා කලෝරෝ ඇතින් කියන කෙන මෙයාට තමාපි කියන්නේ ලෝරෝන් හරිද ලෝරෝ එතින් කියලා කියන්න මෙ මෙතන ඊ අකුර තියන්නේය ලෝරෝ ඇතින් හරි එතට මෙතන තියන්නේ එතින් කියනෙන එතකොට ඇතින් කියන කෙනාගේ එක හයිඩරෝජන් පරමාණුවක් කයින් වෙලා එතැන්ට ලෝරීන් එකක් සෙට්ටෙනවා අන්න එයාට තමාපි කියන්නේ කලෝරෝ එකතන් කියලා පැහැදුලිද එතකොට දැ මෙතන ඉතිරිවෙනන තක් ලෝරීන් එක දැන්වල්ටම විස්සල්ල කියීවන කලෝරීන් ඉන්න තනිෙන් ෙම මේ කියලා ො අයින්නල්ට ආයුෝයිඉදිහට ඒ යන්න මේගේ තවක් ලෝරීෙන් එකක් තියෙනවා මේ කලෝරීන් එක මොකද වෙන්නේ මෙතනින් පිට වුණානේ එච් මෙතනින් හයිද්‍ර ජනයන් ගුණානේ අන්න අයින් වෙච්චි යිඩද්‍රජනොයි මෙතනින් ඉතිරි වෙච්චි ලෝරී නොයි එකතු වෙලා නිර්මාණය වෙනවා මෙතනල් කියන කෙනම් හරිදාාතන නිර්මාණය වවා එල් කියන කෙනා. එතකොට අපි ඕක රසානික සූත්‍රයක්ක් ඉදිරලවත් අපිර ලියන්න පුළහන් එන්න මෙ එහෙම කාබඩ ල කීජනෙකින්න්නවද මෙතර දෙන්නෙක්කින්නවා C2. ाइजन කියයි දෙයි තුணයිහතරයි C2h4 කාත් එක්ක දෙයා ප්‍රතික්‍රයා කරන්නේ C2 ෝරී එක එයා ප්‍රතික්‍රයා කරලා කාවද හැදන්නේ මෙන්න මෙයා එයාගේ කාබන් කියයක්කින්නවාද දෙක් තියෙනවා ाइඩ्रජन එකයි දෙයි තුයි හ्रජන් තුනක් තියෙනවා කලෝරෙන් කියත් තියෙනවාද එකක් තේෙන එන හැදෙනවා ලෝරෝ තින් කියන කෙනම් එතකොට මෙතන ඉතිරි වෙච්චි ලෝර නු මෙතනින් අච්චි හाइඩ ජනු සට්ටලා කවද හැෙන්නේ එහෙනම් ඔන්න ඔය විදිහට තමා ලෝරෝ එතින් කියන හයිඩ්‍රකාබන වියුත් පන්නේ නිර්මාණය වෙන්න. හරිද මේ විදිහර තමා කලෝරෝ එතින් කියන හයිඩ්‍රකාබනය සරි හයිඩ්‍රකාබන වියුත් පන්නේය නිර්මාණය වීම සිද්ධ වෙන්. පැහැදලිද මෙයා එතින් ඇල්කීනයක් කොන්නමං ආය කියන අහ ගන්ඩ එයාගේ තියනෙ එක හයිදරජන් පරමාණුවක් අයින් වෙලා එතන්ට සෙට්වෙනවාක් ලෝරීන් පරමාණුවක් මෙතනින් අයි වෙච්ි පිටවෙච්චි යිඩදරජන එක තිරි්ච ීන් එකයි සට්ෙලා හැදෙනවා එතවට හිදර්ජන් තිබ දැනට කලෝීන් සෙට්ලා හැනමයා අපි කියනවා ෝරෝ එතින් කියලා හැරි එතවට ඔන්න එහෙනං ඔන්න මංඒ රසායනික සූත්‍රයක් ඉදිහරත්ලිව අප සමීකරණයක් දිරලීවා කාබන්ලා දෙන්නයි හරි හයිද්‍රජන්ල හතර දෙෙනයි එකත් හරි ප්‍රතික්‍රියා කෙරුවේ කාත්තෙක් ද කලෝරීන් එක සල්2 උත් එක්ක හැදුනෙ කවුද කාබන් දෙකයි හහිඩජන් තුනාය එකයි එමනැත් හයා අට කියෙන ලෝරෝ ඇති. එකොට මෙ ඉත්‍ර වෙච්ි හ ද්‍රජනසා ඉතතිරිවෙචි ලෝරඉ එක වෙලා එක්ල් පිලුන් හැරේ නම් ඔන්නව විදිරතම කලෝරෝ ඇතින් කියන කෙනා නිර්මාණය වෙන්. එතකොට මෙයා පාවිච්චි කරනවා මෙයා පාවිච්චි කරනවා PC කියන පලාස්ටික් විශේෂය නිෂ්පාදනය සඳහා. PC කියන පලාස්ටික් ද්‍රව්වය නිෂ්පාදනය සඳහාමයා යොදාගන්නවා. ද ලෝ ෝම් කිය නිර්විීද කැක් විදිර යොදාගන්නවා කියලා එතෝට පි කියන කියෙනා යොදාගන්නවා පලාස්ටික් නිෂ්පාදනය සඳහා හරි ඔය ජලනල පද්ධතියන්නේ ජලනල තියන අන්නවා නිර්මාණය සඳහ මෙයා යොදා ගන්නවා හොඳයි බලන්න්න ඉල්ඟට මොනාදහෙන කියන්න යා ගැන බලන්ඩ කියනවා ඇතින්ල පවතින හරජම් පරමානුවක් ලෝරීෙන් පරමානුවකින් ප්‍රතිස්ථාපන කිරීම වගින් ප්‍රස්ථාපනය කරනවා කියන්නේ ්‍රජන් ඉතරට ලෝරී දශකලක අදහස ප්‍රතිස්ථාපනය කිරීමෙන් සෑදෙන යියුත්්පන්නයක් ලෙස ලෝරෝ තින් සැලකේ මේ වායු මේ ප්‍රබේදයකි මෙයා ගෑස් එකක් වායු මේය තත්ත්වය තියෙන්න්නේ හරිද මෙ ඉට පස්ස කියන මේ ඇතින් සමඟ ලෝරීන් වායව ප්‍රතික්‍රියා කිරීමෙන් සකසා ගනී පවC. නොහොත් පොලික්ලෝරෝ ඉතින්නති ප්ලාස්ටික් විශේෂයේ සාදා ගැනීමට මේවා යොදා ගනි එතකන ඔතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා ඔයාලා ඔන්ව අවසාන පොයින්ට් එකේ අවසාන හරි තියෙනවන ගැනීමට මේවා යොදා කියලා කෑල්ල කපාගන්න එතන වැඩියෙන් වැදිිලති ගැනීමට මේවා යොදා කියන කෑල්ල කපාගත් ගැනීමට මේවා යොදා කියන කෑල අයින් කරන්න එතකට ඔන්නොක හරිනවා විශේෂයේ සාදා ගැනීමට මේවා යොදා ගනි හැරන එක අර ගැනීමට මේවා යොදා කියන කෑල්ල කපාගන්න එක වැඩියෙන් වැදිල තියෙනෙ හොඳයි එනම් ඔතන හිස්තන ඕයාරට මේටක දාගන්න පුළුවන් එහ පැත්තේ තිස් තැන යෙනවවා ඒහ පැත්තේ ත්‍රරල් කහිපයක් යවා මේ සෙට් එකම දාගත් මේ ඔක්කොම දාග මේ රසානික සූත්‍රය හිටන් දාගත් රසායිනික සමී කරන මේක හැදන විදිහත්දා ගණ්ඩ මේ කත්දා ගන්න හ පැත්තෙත් ඉට යෙනවා රි ඉක්බන් කරන්න හරි දැන් එම් අපි ඊළඟට කතා කරන්න තියෙන්නේටෙට්‍ර් ලෝරෝ ඇතින් කියන බහු අවයවික විියුත් පන්නේ ගැන. සොරි හයිඩරෝකාබන විියුත් පන්නේ ගැන හරි. බහෝයයික කියලමටගේ කියවෙන්නේ මෙවවා බහ අවයයික. හරිද මේ දැන් අප මේ කතා කරන්න කලෝරෝඇතින් ඉඩ බස් දැන්ය කතා කරන්න ගන ඩෙට්‍ර ලෝරෝ ඇතින් මෙයා බහවයයි. ඒක අරඒ පුත්තරම සම් හෝයයි කියලා කියවෙන්නේ එක ස්්‍රහ තිනවේෙනම හ අයක දැ ඉළට මාතුු බලන්නක බහෝොයයි ලො ඒ එක අටතේ මෙයාලා වෙනම කතා කරන්න තියනු මෙයා හදෙන්නේෙ කොම හෝයයි කරන ලක්වෙන්නේ කොහොමද බහවා අයයික කියන මොනවා ටිකව වෙනම කතා කරන්න පුළුව. හරි අපි බලම. ්‍රලෝරෝ එතන් කියන්න කවුද මෙයා මොනවගේ දේවල් සඳහ පවිච්චි කරන්න මෙයා කොහොමද නිර්මාණය වෙන්න කියලා. හොඳයි බලා ගණ් ඔන්න මම මේයාගත් පියහ සටහන අදිනවා නිර්මාණය වෙන විදිහ කාට හරි ගටලුවක්තේෙන අනන් අහන්ඩ පුළුවහන් හොඳයි මේ බලන්නලෝරෝ එතින් කියන කෙන නිර්මාණය වන්න වඩ මේ විදිහ. මෙන්න මම අඳනවා එතින් කියන එතිීන් කියන ඇල්කීනය ඔයාල දන්නෝ මෙයා ඇති කියන ඇල්කීනය. එතකොට මෙයාගේ මෙයාගේ තියන හයිට්‍රජන් පරමාණු හතර වෙනුවට මෙයාගේ තියෙන හයිට්‍රජන් පරමාණු හතර වෙනුවට සෙට්පෙනවා මෙන්න මේ තැන්වලට ෆ්ලෝරීන් පරමාණු හතරක් හරිද. ලරන් කියන කෙනත් ස්භවිකව තියෙන්නේ F2 විදිහට යාවායිවක් Fස්2 විදිහර තියෙන එතකොට මේකෙදී මේ හයිඩ්‍රජන්ව අයින් වෙලා ඒ තැනට මෙයා සෙට් වෙනවා ෆලුවරීන් සට් වෙනවා හරිද හයි්‍රජන් අයින් වෙලා එතැට සැට් වෙන ලර මෙතනත් එහෙම හයි්‍රජන් අයින් වෙනවා ෆලුවරීන් කෙනෙක් මෙතන්ට සට්වෙනවා හරිද හයි්‍රජන් අයින් වෙලා එතන්ට ෆලුවරෙන් සෙට් වෙනවා මෙතනත් එහෙම මේ හයි්‍රජන් අයින් වෙලා ෆලුවරන් කෙනෙක් මෙන්න මෙතැන්ට සෙට්වෙනු. high්‍රජන් අයිං වෙලා ෆ්ලරන් කෙනෙක් සෙට්වෙන. මෙතනත් එහෙම. මේ හයි්‍රජන් අයින් වෙලා එතන්ට සෙට් වෙනෝ ෆලුවරන් කෙනෙක්. මෙන්න මෙතැට ෆලරී කෙනෙක් ට. ඔන්න ඔය විදිහට මේකෙ තියන high්‍රජන් පරමාණු හතරම ඉවත් වෙලා. මේකෙ තියන හයි්‍රජන් පරමාණු හතරම ඉවත් වෙලා ඒත් ඇංවලට ෆ්ලුවරන් පරමාණු ආදේශ වීමෙන් තමා මෙන්න මේ අපි දැන් කතා කරන්න යන ටෙට්‍ර ්ලුවරෝ ඇතින් කියන සංයෝගයේ නිර්මාණය වෙෙන්. එතවට මේකේ හයිට්‍රජන් හතර දෙෙනම අයින් වෙච්චහම මෙන්න මේ වගේ විිය්හයක් තමා මෙයාට ලැබෙත් මෙන්න මේ වගේ විිය්හයක් ෆ්ලුවරීන් හතරක් හයිඩ්‍රජන්ල හතර දෙෙන ඉවත් වෙලා ඒවට සෙට්ුනා ෆ්ලුවරීන්ලා හතර දෙෙනින් සෙට්වෙලා මෙන්න මෙයා හැතුුණු මෙයාට අපි කියනවා ටෙට්‍ර ලුවරෝ ඇතින් කියලා ලුවරෝති අද තෙ ලෝරෝ තින් ක කියලා අරිද මෙයා කවුද තින් මෙයා ඇති එතින් කියන කෙනගේ හයිටදන් පරමාණු හතරවින්න වඩවන ලෝරීන් පරමාණු හතරක් කාදේශ වෙලා මෙයාටට ලෝරෝ තින් කෙන කෙනා නිර්වාණය වුණා එනන් දැන් අපි මේක රසානික සමී කරයක් ඉවිදිර ලීවත් පොහොදලියන්ටුවේ මෙතන කාබන් කී දෙෙනෙක්ට ඉන්න එකයි දෙකයි කාබඩලා දෙන්නෙක්ට හඩ්‍රජර්ලා එකයි මෙතන එකයි දෙකයි තුනයි හතර හයිරජලා හතර දෙනෙක් නොහ සට4ලෝරන් අනුකීක් කාවද මෙතන ඔන්න එකයි මෙතන එකයි දෙකයි මෙතන එකයි තුනයි මෙතන එකයි හතරයි එහෙනම් F2 කට්ටිය හතර දෙෙනෙක්ින් කට්ටියය හතර දෙන මේ එෙනයින්න f තුන් දෙෙනයි හ එනටල හතර දෙනෙ එනම් එයාලා ප්‍රතික්‍රයා කරලා කාවද හැදුනෙ කාබන් දෙකයි ලුවරන් කියද හතරා එහෙනම්ටෝ කියන සංයෝගය හැදුුණ එහනම් දැන් මෙතනත්තල කලින්සිසිල්4ෝවල ලෝරෆෝම් බල වුනාා වගේම මෙතන ඉතිරි වෙච්චි ෆලුවරී එකයි आएची ्रजन का म सेे तना हाईएंग् ह्रजनने काईगे इतत्रच्च ्री नई सेसे पे मेनाते हैं मैं हााइड ्रजनने काई इत्रच्चे न इच्लोवारीन सेनी ाइजन के च ्री से तना हाइडजनने का इतच्री सेला मकाध्या देनेए किनकेना हाइडजन फ्रई ह की देने ख्यावाद එකයි මෙතනින් එකයි මෙතනින් එකයි මෙතනිින් එකයි ඔක්කුම හතරක් හැද එහෙනම් ඔන්න එවිදිට හයි ප්‍රජර්ම් ලුවරයිඩ් හතරකුත් නිර්මාණය ව එහෙනම්ආ අපිට රසායනික සමීකරණය C2h4 හතරක් F2 රක්ෂ එක C24 හතරක් එච්ච කියලා දෙයන්න පුළුවන් හරිද එහෙනම් ඔන්න ටේ‍ර ලුවරෝ ඇතින් කියන කෙන ගොඩ නැගෙන විදිී. එතකොට මෙයා මොවර්ද පාවිච්චි කරන්නේ මෙයා මොනවර් පාච්චි කරත් මෙයා පාවිච්චි කරනවා මෙන්න මේ වගේ දේවල් සඳහා ඔය කපාට තියන්නේ අපි ගෝෂර් කියලා කියන්නේ ඔය දැන් ඔන්න ඇන එහෙම දානකොට ඔවට දාන්‍ය රබර් වෝෂර් වගේෝගේ රබර් ෝෂර් වගේ වගේ රබ වල්නු තියන යකඩවල්නුත් තියන ොෂර් දාන්නේන්න අන්නේ වෝෂර් නිෂ්පාධනය සඳහා මෙයා පාවිච්චි කර එ අමතරව ගිනිිබට ඉන්ගේ ඇඳුම් නිෂ්පානය සඳහා ග නිවන හමුදාව ඉන්න ගිනි ඒ බටයින්ගේ ඇඳුම් නිෂ්පාදය සඳහා C2F4ෝ කියනෙන ගන්න මොකද මෙයා තාපයට ඔරොත්තු දෙෙනකෙනෙක්. මෙයා උෂ්නත්වයට ඔරොත්තු දෙනවා. එක ඇන තාපය හමුුවේ මෙයාර් දැන් අපි දන්න පVCටයක් අප ගිදට ඇල්වුත්ෙම තාපේයට ඇල්ලුත්හේ මේ එකනික උුුවෙනනවාගේ එකක් වෙන. තොටයා තාපයට ඔරොත්තු දෙන්න. ඇැබයි මෙන්න මෙයාලා තාපයට ඔරොත්තු දෙනවා. අන්න ඒහින්ද මෙයාලා ගිනිිබටයින්ගේ ඇඳුම් නිෂ්පාදනය සඳහා පාච්චිරන. ඒයට අමතරව? වාහනවල රථවාහනවල තියනෝ ගෑස්කට් කියලා ද්‍රව්වයක් යම් කොට සක්තියෙන අන්නේ ගෑස්කට් නිෂ්පාදනය සඳහා මෙයා පාවිච්චි කතා ඒ අමතරව මෙයාතාව පාවිච්චි කරනවා අඩිය අල්ලන්න නැති බඳන් නිෂ්පාදනය සඳහා ඒකයන් අපි කියන නන්ස්ටික් බාන්න්න කියලා එකැන්දැන් ඔය ආහාර පිසිනකොට වාලගදැන් අපි සාමානය කෙතර පාවිච්චි කරන ඒ මේ ඇතිලිවල ඒ වලංවල අඩිය අල්ල නවානේ තැලි අල්ල නවානනි අන්නේ වගේ ැලියල්ලන්නේ නැති අඩිය අල්ලන්නේ නැති අඩි අල්ලනවා කලා කියෙන දැන් ඔය අපි කියන්නන්නේ අර ම දංකුට හැදෙනවාගේ කියන බත් හෙමදන අන්නවාගේ අඩිය අල්ලන්න නැති ඒ ගෘහ මනාදම ආහාර පිතිමම් සඳහාා පාවිච්ි කරන බඳදුන් නිෂ්පාදනය සඳහත් මෙයා පාවිච්චි කන අපි කියෙන වර නන්ස්ටික් බාන්ඩ කියලා කියේරු අරිද එතවට අන්නේ වගේ දේවල් සඳහත්තමා මෙයා පාච්කන්න ගිනි පටයින්ගේ ඇඳම් නිෂ්පානයට ඊයට පස්ස කගත්තහමා රඩියල්ලන්න නැති බඳු නිෂ්පාදනයට නම්ස් ටික් බන්ඩ කිය කලි කියෙනවා වා වාහනවල ගෑස්කට් නිෂ්පානයට ගෝෂර්වාර්ග නිෂ්පාදනයට අන්නේේ වගේ දවල් සහම මෙයාාවිච්චි කරන ඉස්සරහර තියෙනවාවෙෙනම කතා කරන්න හොඳයි එන බලන්ට ටෙට්‍ර ලෝරෝ තින් කියනතර මොනවාද කියන්න කියලා බලන්න කියනවා ඇතින්වල හයිදදන් පරමාණු හතරම ෆ්ලෝරීන් මගින් ප්‍රතිස්ථාන කර ටෙට්‍ර ලෝරෝ ඇතින් සහතා ගනි මේවාද පලාස්ටික් විශේෂයක් වොන ටෙෆ් ලෝන් සෑැදීමට යොදාගන්න අපි අර වනල් කලෝරයිල් එහම නැත්තන් අර ලෝරෝ ඇතින් කියෙන කෙනා පවිච්චි කරලා පවC හදන වගේ මෙයා පවිච්චි කරලා ටෙෆ්ලෝන් කියෙන බහවා අයගේ හදා ගන්න අපිස්සරහට බලමු කොම දෙක නිමාණය වෙන්න කියලා එලම් ඔය හිස්තැනේ මෙන්නමටික දාගත් ඔය හිස්තනේ මටික දාගත් මේ ඊතාල එහෙම හරියට දාගන්න මේ ඊතල එහෙම හරි පැත්තර හරි විතර දාගත් හරි ඉක්වන් කරන්න හොයි වෙලාව ඇති අපේනං ඊළඟ මාතෘකාවට යාමෝ දැම් මේයා ගැෙන තමමා ට පස්ස දන් අපිියව කතා කරගෙන පු කට්ය ගැන වැඩ දුර කතා කරන්නටයි ති ළඟත හරි අප ඊළඟ මාතෘකාාව බහු අවයාවිකඉවන් කරලා මේක මේ ලියාගන්න බැරි ච්චි කෙනෙක්න්න න මේ ඉස්වෙන් ෂොට්ටයා හරිදා ගන්නකු නැතං ලට මම දෙන வேේලාව තුළ මේක ලියාගණන්න කාේ මධදිව ව න පැන්සලෙන් කටුවට දාගන්න පස්ස वाලා ඇ ගන්න හරි අපි එනම් ඊළඟට අපිට තියෙන මාත්‍රෘකාව බහවාාවයාවික ඒක එෙනම් පටන්ගමු හරිම මේක අයින් කරනවා දෙයාගන්න බැරිවුුණ කෙනෙක්ඉන්න න ස්ීෂොට්ට ඇත්දාගන්න රි මේකයින් කරනව හොදයි ආගන්නකො ඊළඟට අපිට කතා කරන්න තියෙන්න්නේ බහු අවයයික කියන මාතෘකව අහගන්න. මොනාද මේ බහු අයයික කියලා කිය පාඩ මේ අවසාන මාතෘකාව අවසාන මාතෘකාව අපිට කතා කරේ බහෝයයික. මනාද බහ අවයයික කැක බහ අවයයික කියන මනාද දැන් මං චුට්ටක් දහයවසර පළවෙනි පාඩමට යනවා ගොඩක් මතක් කර ගත්ත. හරි මට කියඩ... ප නි්පාදනය වෙන්නේ කොහොමද පෝටී පෝටීන් කියන කෙනා නිෂ්පාදනය වෙන්නේ කොහොමද පෝටීන් වල තැනුම් මේකේ මොකත් පෝටීය නොල තැනම් මේ එකකය ඇමයි නෝවාම්ල ඇමයි නෝවාම්ල ගොඩක් එකට එකතු වෙලා තමයි අපි මෙතන්ට එන් කියලාදාමුකො ඒන මේ යම් සංක්‍යාවකින් ගුණ වෙනවා කියලා අදහසක්කෑ න්නමයිම් ගොඩක් එකට එක තුලා පටී හිතම දයක් එකතුවෙනවා කියලා හරි තවස්ථාව भීතම को විශසක් එක තුවරෝ කියලා තවස්ථාව තම සීක් එකතු න්න ඔක්කොම යෝධන වෙන්න මම තන්ට එ කලක් තා එ तोකොට है මයිනම්ල ගොඩාක් එකට එකතු වෙලා තමයි ප प्र්‍රටී නිෂ්පාදනය වෙන්න මයිනම් ගොඩාක් එකට එක තුවෙලා තම පී නිෂපානය වෙ පිෂ්ටය නිෂ්පාදනය වෙනි කොහමද පිෂ්ටය ්ට නිර්මාණය වෙන්නේ කොහොමද විිෂ්ටය නිර්මාණය වෙන්නේ ග්ලකෝස් අනු ගොඩක් එකට එකතු වෙලා ලූකෝස් අනු ගොඩක් එකට එකතු වෙලා තමයි මෙයා නිර්මාණය වෙන්න මගේ චුට්ටක් දිිකෑරලා ලියන්න ල්ල තව අදහස්සක් කන්න පුහ ලකෝස් මම තරට තිත්තුනක් දාන්න තිිත්වනක් දලවං අදහස් කරන්නේ මෙයාගේතාව ගොඩක් ඉන්නවා කියන එක ඉස්සරහට ගොඩක් ඉන්නවා කියනෙ දෙෙමයි අපි නිතේ කුල පාඩන් වලත් එහෙවදාන්නේ ඔය සමහර කුලක පෙන්න්න නකොට අපි තිත්තු නස්ධාන කියන්නේ තව ස්තරහටබක ගඩක් කොටස්තියනවා කියන්න දාලාතියෙන් එතකොට බ්ලුකෝස්සනු ඉතා විශාල ප්‍රමාණයක් ලකෝසනු ඉතා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමා පිෂ්ටය කියන කාබනික සංයෝගය නිර්මාණය ව විිෂ්ටය කෙන කාබනික සංයෝගය නිර්මාණය වේ එළඟට එළඟට හොමද න්‍යෂ්ටික අම්ල නිර්මාණය වෙන්නේ න්‍යෂ්ටිකම්ල නියලම් මෙන් දියරන්නේ කහොද නිර්මාණය නිියෝක්ලියෝටයිඩ ඔන්නඉති මෙවා මතක නැත්තම් මට කරන්න දෙයක් නෑ නියක්ලියෝටයිඩ ගොඩක් එකට එකතු වෙලා ඒකරත්මං අදහස්ට එන්දාන්නංක එකැන ොඩක් කියන එක ගොඩක් කියන එක නියක්ලියෝ අයිඩ ගොඩක් එක එකට එකතු වෙලා තමා න්‍යෂ්ටික අම්ල ිියවෙ नक्ලියाइ ගොඩක් එකට එක තු වෙලා තමයි න්‍යෂ්ටිකාම්ල පිළියදව හර මයින අම්ල ගොඩක් එකට එක වෙලා පටීन හැදනවා ू कोස් ගොඩක් එකට එක තුවෙලා पිෂ්ටේ හැදනවා එර පස් से न्यවक्ලෝ අाइड ගොඩක් එකට එක වෙලා न्यक्ලියෝ ने्यලේ काම්ල මනත නි්‍යෂ්ිකාම්ල නිර්මාණය හරි මෙන්න මෙවර තම අපි කියන්නේ බ අයික කියලා මෙන්න මේම කොටු करරने वह මෙයාලට තමාපි කියන්නේ බහු අවයයික කිය මොනාද එතකොටම බහයයි කියර බහු අවයායික කියලා කියන්නේ ඉතා කුඩා කොටස් ඉතා කුඩා කොටස් ගොඩාක් එකට ඒකරාශී වෙලා නිර්මාණය වෙන යෝධ අනුවක් හරිද ගලුකෝස් ගොඩාක් එකට එකතු වෙලා ්ලකෝස් කියලා කියන්නේ පොඩි අනුවක් බ්ලකෝස් ගොඩාක් එකට එකතු වෙලා පිෂ්ටය කියන යෝධ අනුව නිර්මාණය වෙනවා එතවට මේකෙ ඩකෝස්නා අනො සමහල්ලාට දෙසීයක් සීය පන්සීයක් දාහ ඒවගේ ගොඩක් තියන ලන් චඩිචෝඩ ෝඩි චටි ල ගෝස්ස න දහක් විතර තියෙන අන්න නිර්මාණය වෙනවා යෝධ අනුවක් පිෂ්ටය එඩබස්සේ ඇමයිනෝ අම්ල ගොඩාක් එකට එකතු වෙලා ගොඩක් කියන එක අදහස්සෙන්ට එන් කියන එක දැම්මා ගොඩක් එකට එකතු වෙලා පෝටීන් කියන යෝධ අනුව නිර්මාණය වෙලා එටබස්සේ නියක්ලියෝට අයිඩ ගොඩාක් එකට එකතු වෙලා නැෂ්ටික අම්ල කියන යෝධ අනුව නිර්මාණය වෙලා හෙන ඔන්න ඔය දිහට ඉතා කුඩා ප්‍රමාණය කොටස් ඉතා කුඩා ප්‍රමාණය වව්හ ඒක රාශී වීමෙන් නිර්මාණය වන යෝධ අනුවකට තමා අපි කියන්නේ බහු අවයවිකයක් කියලා. හරිද කුඩා කොටස් ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වන විශාල අනුවකට විශාල සැකැස්මකට අපි කියනවා බහු අවයවිකයක් කියලා. එතකොට මං මේ ගත්තේ ස්වභාවිකෝ අපිට හමුවන බහු අවයවික තුනක්. න් කියලා කියන්න අපට ස්භාවික පරිසරය හම්මුවන බහවවා අයයිකයා පිෂ්ටය කියලා කියන්න අන්නේ විදිහරම අපිට ස්භාවික පරිසරය හමුවන බහවවා අයයිකයා න්‍යෂ්ටිකම්ල කියලා කියන්න අන්නේ විදිහරම අපට ස්වභාවික හමුවන බහවායයිකයක්ක් ඒ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණය අනු විශාල ප්‍රමාණයක් එකට එකතුවෙලා නිර්මාණය වෙච්චි යෝධ එහමනැත්තම් විශාල අනුවක් විදිර අපිට මෙයාලා හඳනා ගණඩ පුළුව එතකොට ස්භාවිකෝ අපිට හමුවන ්‍රව්‍ය තියෙනවා මෙන්නම මේ යෝධ අනුවිශේෂයට එමනත් ම් බහවා අයක විශේෂයට ගණ්ඩ පුළුවන්. උදාහරණයක් තමයි රබර් රබර් කියල කියන්නේ අන්නේ වගේ ස්වභාවික බහුාවයයිකයා. එකැන ඉතා කුඩා අංශ එකට එකතු වෙලා විශාල ප්‍රමාණයේ අනුවක් නිර්මාණය වෙන. ඒකට අපි කියනවා බහුවායයිකයක් කියලා. එතකට ස්භාවිකව, අපිට මෙන්න මේ කියන පහවායක හොඳර ගඩපුුව තව ගොඩාක් මෙ වගේ තියනව සෙලිව් ලෝස් කියන්නේ ස්වභවික බහවායකයක් ග්ලයි කෝජන් කියලා කියන්නේ ස්භවික බහවායකයක් යදට ගොඩාක් තව තියෙනව මේ ස්වභවික බහවායයික. එඩ ස්ේ වර්තමානය වෙනකොට මිනිස්සු නිෂ්පාදනය කරලා තියෙනව බහවායයික. කෘතිමව හදලා තියන. මොනාද මේ කෘතිමෝ නිෂ්පාදනය කලා තියන බහවා අයක. කෘතිමව හදලා තියෙන බහවායක අතර අපිට ගණඩ පුළුවන් පොලිත. පොලිතන් කියලා කියන්නේ සභාවික බහු අයයිකය. හරි මෙසරි කෘතිම බහු අයයිකය. ඊළඟට රිජිෆෝම්රජිෝ රිජිෆෝම් කියලා කියන්නේ කෘතිමෝන් ිනිසා විසින් නිෂ්පානය කරපු බහු අයයිකය. ඒළඟට තවතියෙනවා බේල්ල්‍රේල් නෙමය මෙතනයට කෑල්ල නෑ බේල හරිද බේලයි් කියලාතා බහ අයයික ඇති. මේ ඔයාලාගේ රෙදිය කරන එක ස්ත්‍රික්කය අන මිට නිෂ්පාදනය කිරීම සඳහා ගන්න බහෝ ය කිය බේක් ලට එඩ පස්සේ අරාපි කලින් කතා කරපු PVC Pලාස්ටික් නිෂ්පාදනය සඳහ ගන්න ඒ නඟට ටෙflowෝflow තවතියනවා Orෝ හරිදload ට තම මේ කරගන්න පුළුවන් යුරයා ෝමල්දිිහ යුරෝමල්හ ඔන්න ඔොයගේ කෘතිමෝ නිෂ්පාදනය කරපු බහ අවයයිකත් ගණනාවක් පිහිටලා තේර. ස්භාවික බහු අවයයායිකත් අපිට හමු වෙනවා ඒවගේ තම මිනිසා විසින් නිෂ්පාදනය කරපු බහවයකත් අපිට හමුුවෙනවා. එතකොට මේ කෘතිම බහ අවයයික පිළිබඳ පළමු අරට ලෝකට සංකල්පය ඉදිරිපත් කරන්නේ හර්මන් ෂෝඩිංගල් කියන වි්‍යාඥඥ හරි ෂෝඩඉංගල් ශෝඩිංගල් කියන විද්‍යාඥා තමයි පලවැනි වතාවට ලෝකෙට මෙන්න මේ කෘතිම බහුවායයික පිළිබඳ සංකල්පය හඳුන්නලා දෙන්නන්නේ තිවට් එකෙ තිෙන ඕක. එහෙනම් මොනාද දැම් බහවායයික කියලා කියන්නේ ඔන්න දන්නවා බහු අවයයිකයක් කියන්න මොකක්ද ඉතා කුඩා ප්‍රමාණය අනු ගොඩාක් එකට එකතු වෙලා නිර්මාණය වන විශාල අනුවක් එහෙමනත්තයි යෝද අනුවක් අන්නයාට අපි කියනවා බහු අවයයිකයක් කියලා. එතකොට භාවිකව අපිට හමුණන හවායායයික ගණනාවක් තියෙනවාෝීන් පිෂටය ඉට පස්සේ න්‍යෂ්ිකාම්ල ඊළඟට රබර් තාාව මෙමට ඔන්නන් ගන්න පුළුවන් සෙලුෝස් එට පසෙ ලයිකෝජන් එයාලා බහවායක එඩ පස්ස මිනිසා විසින් නිර්මාණය කරපු බහු අයයික තියෙන මොනාද පොලිතන් රිජිෆෝම්බක් ලයිවටලෝන් ඔලෝන් රෝමල්හ හරිද පොලිපොපලින් ගේ ගඩක් තව මෙයා ලගේ කෘතිමව නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළහන් බහු අයක පිළිබඳ මූලික සංකල්පය ගන්න. එතකොට මේ බහු අවයවික වල එන වචන සෙට් එකක් තියෙනවා. හරිද එන වචන සෙට් එකක් තියෙන ඔ යාලට මේ වචන අලුත්. යාලට මේ වචන අලුත්. මේක තියෙනවා පාවිච්චි වන වචන සෙට් එක. මං කියන්නම් මොනාදේ වචන කියලා. ඒ වචචන තමයි මේකෙද අපි පාවිච්චි කරනවා. ඒකා අවයවිකය කියන වචචනය. හරිද ඊඩබස්සේ ඊළඟට පාවිච්චි කරනවා බහු අවයවිකය කියන වච්චනය. ඊළඟට අපි පාවිච්චි කරනවා මෙතනද පුනරාවර්ථී ඒකකය කියන වචනය. හරිද ඒකාවයවිකය, බහු අවයවිකය, පුනරාවර්තිී ඒකකය. හරිද ඔන්න විදිහ වචන තුනක් අපි මෙතනදි පාවිච්චි කරනවා. මංගේ වචන වලින් අදහස්සෙන්නේ මොනවද. පැදිල කරලාන්න ඉස්සරහට මොකක්ද ඒ එකකාවයවි කියන්නේ මොකක්ද බහවායයිකයක් කියන දැ බහවායයික කියන එක පිළබඳවන දෙැ අපි අදහසත් දන්නොඩ පොඩි ප්‍රමාණය කට්ටිය ගොඩාක් එකට එක වෙලා නිර්මාණය වෙන යෝද අනුවක් කියන්න දැන්දන්නවා. එතකොට මොකදද පුනරාවර්තිය ඒකයක් කියන්නේ අන්න ඉස්සරහට අපි පැහැදිලි කරග. හරි ඒනම් අපි චුට්ටක් මුලින් මොනාද කියන්නේ කියලා කතා කරලාමු. හොඳයි බලන්න මොකදද කියන්නේ කියලා කියනවන පලවෙනි පොයින්ට් එක සෑම ජීවියකුම බහු අවයවික නැමති යෝධ අනු විශේෂවලින් සැකසී ඇත. උදාහරණයක් ලෙස ජීවි සිරුරේ ඇති විධ ප්‍රටීනාආකාර ඩන්නේ ආරෙන්න්නේ ආතිය බහ අවයයික සංයෝගවේ හරි උදාහරණයක් දියට අපිට ජීවි දේ තුළ හමුවන මෙන මෙයාලා බහ අයක විතියට කතා කරන්න පුළුවක්. මාතෘ මේ මාකර ගණ්ඩ ගන්නේටික උදාහරණ ලෙස ජීවි සිරුරේ ඇති විධ ප්‍රටීන්ආකාර ඩන්නේ ආරෙන්න්නේ ආතිය බහ අවයයික සංයෝගේ. දාහන්නන් අඉතර දීලා තියෙන නි මාක්කරගන්න ඊළඟට බලන්න ඊළංඟ කියන්නේෙමකක්ද කියලා මීට අමතරව ශාකවල ඇති පිෂ්ටය සෙලියලෝස් ශාක කිරිවර්ග බරහන් ඇතට දේරවා රබර් ආදියද සභාවිකෝ හමුවන බහවා යයික වේ මේවා ස්වභාවික බහවායයිත ලෙසද හඳුන්වයි එතනක ව අකරක පොඩිය අඩුවක් යෙනවා භවික බහවායයිට ලෙස්සද හඳුන්වයි කියලා කියනු පන ඊළඟ පොයින් එක කියනවා වර්තමානය වන විට වි්‍යාච්ඥයෙන් විසින් ජීවිීන් තුළ අන්තර්ගත ස්භාවික බහාවයවික වලට සමාන කෘතිම බහවාාවයකයන් නිර්මාණය කර ඇත වර්තමානය වෙනකොට මිනිස් කෘතිමුවත් නිර්මාණය කරලා තියෙන මේ බහාවයවික. උදාහරණ බලන්ඩ පොලිතන් ගන ලාස්ක් රිජෆෝම් පC එහෙනම් මෙන මෙයාලා අබට උදාහරණ විදිර ගන්න පුළුවක්. බලට ඉල්ළඟට ඉළඟ පොයින්ට එක කියනවා ෘතිම හවාාවයයික පිළිබඳ ංකල්පය මුල්මවට කරුණු අනාාවරණය කරනලත්දේ. එ්දශස්නවසය විසිධකේදී ජර්මන් ජතික වි්‍යාචනයෙකු හොමන් හර්මන් ශෝඩිංගල් නැති පුදගලයායි අමයා තමා පලවනි වතාවට මේ කෘතිම බහවායයික පිළිබඳ සංකල්පය ලෝකට හඳුන්නලාදේ නතවො ොයාමාකර ග්ඩ අන්නේ පොයින්ට එක කෘතිම බහවායයික පිළිබඳ සංකල්පය මුල්මවරට අනාාවරණය කරන ලත්වේ එත්දාස්නාසය විසි දෙකේදී හර්මන්් ජාක වි්‍යායකු ජර්මන් ජාතික වි්‍යානයකු හර්මන් චෝඩිගල් නැති පුදත් කලයායයි කියන කොටස මා කරගන්න අරේ එට පස්ස ඊළඟ පොයන්ට එක බලන්න ස්වභාවික රබර් යනෝ කුඩා රසායෙන කනු විශේෂයක් බවධ මෙතුමා පෙන්වා දෙන ලති. මෙයා මුල්මවනට මේක පිළිබඳ අදහස් දෙන්නේ රබර් ඇසුරෙන් රබර් ඇසුරෙන්තම මෙයා පලවෙනි මතාවට මේ පිළිබඳ සංකල්පය ලෝකට දෙන්නේ ඊළඟට බලන්ඩ බහු අවයවික සෑදීම ක්‍රියාවලිය බහවයාවිී කරණය ලෙස හඳුන්නන අතර බහ අවයවික නිර්මාණය වී ඇතේ ඒ අයාවවි නැති පුඩානුරාශ්ියක මෙම ඒ එකකාවයවික දිගු දාමාමලෙස හෝ ජලා කරලෙස සම්බන්ධ වීමෙන් බහු අවයාවික නිර්මාණය වේ හොඳයි දැම් මේ ඒක අවයවික කියන්න මොකක් කියන එක පිළිබඳ පොඩි අදහසක් මම දෙන්නා හරි අහගන්නකොමන් මේටික අයින් කරන්නංකෝ මොකක්ද මේ ඒක අවයාවිකයක් කියන්නේ කියලා ඔන්න දැන් අහගත් ඒක අවයවිකයක් කියන්නේ මොකක්ද කියලා හගත් හරි ඒක අවයාවිකයක් කියලා කියන්නේ දැන් පිෂ්ටය කියන කෙනා නිර්මාණය වනේ කොහොමද මෙයා නිර්වාණය වුණේ කොහොමද බ්ලුකෝස් කියන කට්පිය ගොඩාත් එකට එකතු වෙලා තමා පිෂ්ටය නිර්මාණය වුණේ එතකොට මෙයා නිර්මාණය වුණේ මේ මේ වගේ චූටි අනු ගොඩාක් එකට සම්බන්ධ වෙලා බ්ලෝකෝස් අනු ගොඩාත් එකට සම්බන්ධ වෙලා තමයි මෙයා නිර්මාණය වුණේ එතකොට අන්න ඒ කුඩාම කොටස එහම නැත්තන් දැම් පිෂ්ටය කියන බහු අවයවිකය නිර්මාණය වීම සඳහා දායක වෙච්චි පොඩි එක ඉන්නවානේ අන්න ඌට තමාපි කිය කියන්නේ ඒක අවයවිකය කියලා ඒක අවයාවිකය හරිද බහු අාවයාවිකය නිර්මාණය වීම සඳහා බහු අවයාවිකය නිර්මාණය වීම සඳහා දායක වන කුඩා කොටස ැ ලුකෝස් කියන කුඩානු ගොඩාකට එක තුවෙලා තම පිෂ්ටය කියන කෙනා හැදත් එතකොට මෙන්න මේ මෙයාගේ පොඩිම කොටසට අපි කියනවා ඒක අවයවිකය කියලා හරිද මෙයාට අපි කියනවා බහු අවයවිකය කියලා කියන්නේෙ ගොඩාක් අනුව එකට එකතු වෙලා හැදිච්චින් යෝධනුව බහු අවයවිකය මෙයාට අපි කියනවා බහු අවයවිකය කියලා. හරිද මෙයාට අපි කියවා ඒක අවයවිකය කියලා එහනම් ඔන්න ඔය විදිහට මේ ඒක අවයවිකය කියන එක අපිට හොඳුනග්ඩ පුළුවන් මං හිතනව මේක වාලට තේරු යන්ඩ ඇති කියලා පිෂ්ටේ කියන විශාල අනුව නිර්මාණය වෙන්නේ ග්ලුකෝස් කියන කුඩානු ගොඩක් එකට එකතු වෙලා එතකොට අන්න චූට අනුවලට තමයි අපි කියන්නේ ඒක අවයවික කියලා ඉහරි ද පැහැදිලිද කියප එක එතකොට එතකොට දැන් පෝටීන් ගත්තහම පෝටීන් කියන බහු අවයවිකය නිර්මාණය වෙන්නේ කවුරු එකතු වෙලාද ඇමයි නෝ අම්ල කියනගුඩා අනු ගොඩක් එකට එකතු වෙලා තමයි පෝටන් කියන කෙනා හැදේ ඇමයිනෝ අම්ල ගොඩක් එකට එක වෙලා තමා පරෝටීන් හැදේ මෙසට අපි චිත්තුනක් ම් ගොඩක් එකට එක තුවෙක් කියෙන දහස්ෙන් පෝටීන් හැදේ එතකොට මෙයාගේ ඒකාවයවික කවුද මෙන්න මයි නෝ ඒකාවයාවිකය මෙයාල තමා ගොඩක් එකට සම්බන්ධ වෙලාදී ඒකාවවි මෙන්න බහු අයවි නිර්මාණය වෙච්චි යෝදානෝ බහු අවවික එහ නං ඔන්න ඩැන් අදහසවාල ගත්ත මොහත් ඒකවයවිකය කියන්න කියට හෙනම් ඒක අවයවිකය කියලා කියන්නේ බහු අවයවිකය නිර්මාණය වීම සඳහා යෝධනුව නිර්මාණය වීම සඳහා දායක වෙශ්චි කුඩා අනුවක් කුඩක් පොටසක් අපි ඒක කර කියනවා ඒක අයවිකයක් කියලා හොඳයි ඊළඟ කතාවතමයි ඊළඟ කතාව තමයි දැන් මේ ඒක අවයවික ගත්තහම ගොඩක් එකට එකතු වෙන කියලාි කියන්නේ බහවයාාවවිකේ නිර්මාණයීම සඳහහා යක නිමාණයබම සඳහ ගුඩානු ගොඩක් එකට එකතුේරු හරි අපි නිකං ජෝඩි පොඩි සරල ගනිත සංකල්ප වැඩක් තියෙනවා කරලා බල ොකක්දව මේ කියන්නේ කියන එක අදහස ගණඩවුවොට හරි චොඩි ගනිත සෙල්ලමක් තියෙනවා ඔන්න බලාගධ වැඩේ අවබෝධ කර ගඩෝනෑ හරි දැන් අපි හිතමු එක් කියලා යම් ඒක අවයාවිකයක් තියෙන හරිද එක් කියලා යම් ඒක අවයවිකයක් තියෙන් එක් කියන කට්ටය ගොඩක් එකට එකතු වෙලා එ කියන අනු ගොඩා එකට එකතු වෙලා අපි හිතමු ඒ කියන බහු අවයවිකය හැදෙන හරිද වංකප එක පැහැදිලිද එක් කියලා චට අ ඒ අයාවවිකයක් තියනෙනව කියලා හි හිතන් ො එක් කියලා කියන ලුකෝස් කියලා චරිද ඒ කියලා කියන පිෂ්තය කියෙන නිකං පොඩි අදහසක් ගණ්ඩොලුවට හරිද එතකොට අපි හිතමු එක් කියන කෙනාගේ එක් කියන කෙනාගේ අනුක ස්කන්දය හතලිහයි කියලා එ කියන කෙනගේ අනුක ඉස්කන්දය අපිහිත මක හතලිහයි කියලා අනක ස්කන්ද ගන්න කොම ෑම දාහරන කබන් ඩයක් යි ියත්තු කොද ගන්න මෙයාලගේ සාපේක්ෂ ප්‍රමාණක ස්කන්දර එකතු කරන්න තියෙන්නේ කාබන්ගේ සාපේක්ෂ පරමාණ ස්කන්ද කියද දොලා හයි ඔක්සිජන්ගේ සාපක්ෂ පරමාණ ස්කන්දේ දසේ දසේ කැලිදක් තියද එක ගෙන් ගුණුවනවා එතවට මටි එකතු කරවාම හතලි තරක් කෙනවා අන්න ඒවිදිහට මෙතන අනුක ස්කන්දය හතලිහයි කියලා හිතද රිද අනේ ඉතින් මෙව්වා මතක නැත්තම් මට කරන්න දෙයක් නෑ මෙවා ඔක්කෝම උගන්නලා තියෙම මෙවා ඉතින් වාලට මතක නැත්තම් මට කරන්න දෙයක් නෑ ආයාය මෙවා බලන්නම අමතගයිනම් නෝට් පෙරල්ලා බලන්න මෙවා කොහමත ගන්න කියලා ඔක්කොම කියලා දීලා තිේරු ඇද දැන්නුක යිස්තන්ද කියේබපුහම හල්ම බලාලගේ බලානින් දෙපා හරිද මොකද මෙවා කලින් ික කරලා තියන්නේ වා වා පඩක් කරලා නැත්ත නැමතනවත අභ්‍යාස කර නැත්තම් මටක කරන්න දෙෙකුත්න එදා? ැ අයහොල්ම ලාවාගේ හද නිඩෙපා අනු ස්කන්දය කියපු හම අඩේ මොක්ද කිව කියලා හරි දැන් එතකොට අපි හිතමු මෙයාගේ අනුවක ස්කන්දය හතලි හයි කියලා හරි දැන් ඒ ජාතිය කට්ටිය කියයක් එකතු වෙනවාද අපිට හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් එකපුේර අපි නිකං උදාහරණයකින් ගමුකෝ මෙතන එක් කියන කට්ටිය එක් කියන කට්ටිය සීයක් එකට සම්බන්ධ වෙලා තමා මෙයා හැදන්නේ කියලා හරිද ලකෝස් අනෝ සීයක් එකට සම්බන්ධ වෙලා පිෂ්ටේ හැෙනවා කලාි හිත මුොකු හරි දැන් එකක්ගේ ස්කන්දය කියද හතලි හයි හතලිහ කියයක් එකතු වෙලා තියෙනවාද සීයක් එකතු වෙලා තියෙනවා හරි දැම්මං හදන්නේ දැම්මං හදන්නේ මෙන්න මෙයාගේ අනුක ඉස්කන්දය හොයන්ට හරිද ඒ කියන කෙනගේ අනක ඉස්කන්දය හොයන්ට හදන්නේ දැන් එකෙක්ගේ අනුක ඉස්කන්දය කියද අනුක ස්කය කියද හත මේ එක අනුක ස්කන්දය හතලිහයි ඒ ජාතිය කට්ටිය කියයක්කින්නවාදसीයක්කින්න එහනම් අපිටඔඕේ දැම් ස ගාන හොයද එකට හතලිහායි නම් සීයට කොච්චරද එකක් ගත්ොත් හතලිහක් තියෙනවා ඒ කියන පිෂ්ටය කියන බහාවයායික නිර්මාණය වීම සඳහා एकගේ කට්ටිය सी से් හොඳයි එන එකට හතලිහ නම්सीයට කොච්චරද එකක් ගත්තො හතලිහක් නම් සීයට කොච්චරද කියත් දෙන්නේ හාර දාහක් කියලාන එනවා හාර දාහක් කියලා එහෙනම් මේ ඒ කියන කෙනගේ අනුක ස්තන්දය කියයක් වෙන්ඩෝන හාර දාහක් වෙන්ඩෝ හාර දාහක් වෙන්ඩෝ ඇයිඒ හුඩාකට්ටිය සීයක් එකතු වෙලා තියෙන කුඩාකට්ටිය සීයක් එකට එකතු වෙලා තියෙන නිකන් හිතන්ඩ ඉස්කන්දය කිිලෝග්‍රෑම් සීයක්ක් වෙන නස්සේකේ නම් ජාතිය මිනිස්තුු පහ පහක් ඉන්නොත් එතකට ඔක්කො මිස්න්ද කියද පන්සීය අන්න ඒවාගේ වැඩක් කෙරවේ එක එක්ගේ හත ලිහායි ඒ ජාතිය කට්ටියය සියයක්කි න්නො හෙනම් සයේ අනුක ස්කන්දය හාර දහි කියර ගන්න පුළුවන් එතකොට එහෙනම් ඒ සිය දෙනා එකට එකතු වෙලා තමයි ඒ කියන කෙනා හැදිලා එහෙනම් ඒගේ අනුක ස්කන්දය කියද හරදා එහෙනම් හොඳට බලන්ද හොඳට බලන්ඩ ඒක අවයවිකය සහ බහු අවයවිකේ ස්තන්ද දිහා ඒ අවයවිකේ ඉස්තන්දය ඉතා කුඩයි බහවායයික ස්කන්දය ඉතා විශාලයි ඒ අවයවිගේේ ස්තන්දය ඉතා හුඩයි බහුවායකේ ස්කන්දයම කොදලාති ඉතා විශාලයි. එතකොට ඔන්න ඕක අපිට මේ බහ අයයි කොළ දකිඳ ලබෙන බහු අයයිකේ නිර්මාණය වෙලා තියෙන පොඩි මේකා ඒක අව්‍යවිකගේ ස්තන්දේ ගොඩක් අඩු හැබැ බහවාවයවිගේ ඉස්කන්දය ගොක් වැඩි ඇයිහෙම් වැඩුවෙන් අර පොඩි ප්‍රමාණය කට්ටිය කුඩා කටියය ගොඩාකෙකට එකතු වෙලා දේ ගොඩක්කට එකතු වෙච්චිහිදඋගේ ස්කන්දේ වඩලාතිය හරිද පැහැදිලද කියේ මංහිත තේරුන්ගන්න ඇති කියලා උපරිම සරලවිතියටට පහැදිි කරලා දුන්නනවා තේරම්ගන් බ වැඩන්නේ. එච්චරයි කියන්නද. උපරිම සරල විදියට කියලා දුන්නේ ඔබ අහම කියන්නනෑ නිකන් කිය හානුක ස්කන්දේ මෙචරයින පහවායක ඉස්කන්දේ මෙච්චරයි ආහනවා ඒකාවයක ස්කදේ ගොඩක් අඩු ඒකෙන් අදහස්සන පහවායක ස්කන්ද ගොඩක්වැඩී ඔච්චරයි පිරිවාස ඉඩටික තේරුම් ගන්නගේ ඔච්චර. දිදර ඔන්නමං කියලා දුන්න නිකන් මේක ඉලක්කන් ික්ුත්දා ගෙන උපරිම සරල විතයට කිය දුන්න ඒ දේරුන් නැතනතිින් මනකරන්න දන්නේ රි උපරිම සරල විදියට කියලදුන් හරි ඒනම් ඉරඟට ඔන්න බලන්ඩ ඉළඟ පොයින්ටක් කියනවා මෙම බහ අවයාවික සෑදීමට දායක වන ඒක අවයවිකයන්ගේ අනුක ස්කන්දය අඩුවන අතර බහ අවයවික අනුක ස්කන්දය සාපේක්ෂෝ ඉතායිහලේ මේ පොඩිඒකාගේ අනුක ස්කන්දේ ගොඩක් කාඩුයි හැදෙන යෝදානුව ඉස්කන්දය ගොඩක් වැඩි හරනේ එහම් ඔතන ඔන්න උදාහරනයක් තියෙනව පිෂ්ටේ නිර්මාණය වීම සඳහා බ්ලුකෝස් අනු විශාල ප්‍රමාණයක් දායක වී ඇත බ්ලුකෝස් ගොඩක් එකට එක තුර තම පිෂ්ටේ නිර්මාණය වෙලා තිය හොඳයි බලා මෙන්න මේ සටහන මේක දාගන්න ඩොයරවුල් දුනේ එ මේ දාගන්න පිෂටේ ගලකෝස් ගොඩක් එකට එක තුවෙලා මට තිත්වන කුදදාන්න ව ගොඩක් එකතුෙනවා කියෙන අදහසගද ගොඩක් එකතු වෙලා පිෂ්ටේ නිර්මාණය හගාවවිকে ඒ කාාවවිকে এික ලখු කරග හරි ඉක්මං කර නෑ හර ඒනම් ඒක ඔයවිකේ සහ බහවායකේ ගැන ඔන්න දැන් දලා අදහසක් අපිකාව තියෙනු හබයි දැන් ඊළඟට ඊළඟ පොයින්ට එක මොකක්ද බලනකයන් ස්භාවික රබර් යනු ස්වභාවික රබර් නිර්මාණය වීම සඳහා අයිස්ෝ ෆ්‍රීන් අනු විශාල ප්‍රමාණයක් දායක වී ඇත අයිසෆ්‍රීන් අනුවක ස්කන්දය හැට අටක් පමණ වන අතර රබර් අනුවක ස්කන්ධය එකකොලොස් දාහක් පමණ වේ බල දැමං ඒක කිය දෙන්න කොහම මේ නිර්මාණය වෙන්න කියලාහරිමනහරි බ වල තැනුම් මේ මෙ මේ බ වල තැනම් ඔ හොද බලාගඩ මෙයා තමයි රබර් හොල තැනුම් මේකය හරිද අපි මෙයාට කියනවා අයිසෝ්‍රීන් කියලා අයිෝ හරිධර පෝටීන මයි නොම්ල කියකැන් අන්නේ වගේ තමා බර් හොල තැනුම් මේකට අපි කිය නෝ අයිෝ්‍රීන්කාබජකාබන්කාන් ජ හරිද පැහැදිලි ඇතින එතකොට මෙන්න මේ අයිසෝ්‍රී මෙයාලා ගොඩාක් එකට එකතු වෙලා තමයි ගොඩාක් එකට එකතු වෙලා තමයි රබර් කියන බහු අවයවික සංයෝගය නිර්මාණය වෙලා තිය මෙයාලා ගොඩක් එකට එකතු වෙලා තමයි රබර් කියන බහු අයයික සංයෝගය නිර්මාණය වෙලා තිය එතකොට දැන් මේක කියනවාන අර අයිසෆ්‍රීන් අනුවක අනුක ඉස්කන්ධය අනුක ස්කන්දය හැටාටක් විතර වෙනවා රබර් අනුවක ඉස්කන්දය කොළොස් හක් විතර වෙනවා කියලා මොකක්දේ කියන කතාව. මකදද කියන කතාව ඒ අර ස්තල මංර එක්ස් පාදයක්තා ගැෙන කෙරුවේ එකන එකේ හතලිහයි නං සියයක්කි නොකට හරදයි කියලාආංඒකම තමා හරිද දැම් මේ මේ රබර් අනුවේ මේ රබර් අනුවේ නිකං අපි ස්කම්දේ ගරනය කරම් අනුක ස්කන්ද හරිකාබන් කියකි නොබන් එකයි बෙකයි තුනයි හතරයි මෙතන එකයිකාබන් කියද පහයි මමයාගේ ස්කන්ේ ගණනය කළන අනුක ස්කම්ද හाइද्रදन කියද බලන්ंड යි දෙකයි මෙතන තුනයි පහයි හයයි හතයි අටයි හයි ්‍රජනලා අහට දෙනෙක් න්න හ්‍රජනලා අට දෙනෙක් ඉන්න හොඳයි අප මේයාගේ අනුක ඉස්කම්දය ගණය කරමු මේගේ අයිස්ෝ්‍රීල අයිතෝලා අනුක ස්කන්දයකාබන් කියක් කින්නද පහක්කින්න්න ඇතට එක කාබන් කෙනෙ අනු ස්කම්දේ දොලායි එහනම් දොලහහි කෑලි පහක් ඒකර එකතුුවෙන්ඩෝනේ හයිද්‍රජනලා අටනෙ හයිද්‍රජන් කෙනෙ අනුක ස්කන්දේ වය පරමාණුක ස්කන්දේ එක්කයි එහනම් එයාගේ අටක් පියනවා එනම් කියදෙන් දොලොස්තරක් පහ හැටයි මෙතන අටයි ඔක්කොම කියා නොල් හැට අටක්ක හරිනෙ එහෙනම් මෙන්න මේ එක්කෙනෙක්ගේ අනුක ස්කන්දය මේ එක්කෙනෙක් අනුක ඉස්කන්දය හැට අටයි හරුණනා කරලා මෙවා මතක නැත්තම් බලන්ඩ මෙ ට kalian පඩ ල කතා කර තිෙන දේවල් ගනහදලා තියෙන තැන් හරිද මෙව් මතක නෑ කියලා කියන්නේ ඔයා ඔයා ගැන අදහසක් ගඩ එක කියන්න மாම මුල් உගන්නපු පාඩ බලලා නැත පාඩ කරලා නැත කියන අදහස ඔයා ගමත නැමො ති ප්‍රශ් කලා තියෙන තිවෙත නිමතක නැ कर කල බල ඉට පස් බලාලනන්න්නට පහනුක ස්කන්ද කියනමකක්න අපිත්නක ගන්නලානේ අනේ අපි නව ගන්නලනෑ කියන ලමයි කිය නමුක් කරියය හෝත් කියන්නේ අනේ අබිර මේකවු ගන්නලානේ ඔම කිය එතකම මෙ වක්මමු ගන්නනලා ගනන් හතලා ප්‍රශ්න කරලා ක්කොම කරතිී තමතක නැත්තම් බලන්ත හරි එතකොඩ මෙන්න මේ එක්කනෙක්ගිය අනුක ස්කන්ධය හැත අටයි එක්නෙ අනුක ස්කන්දය හැත අටයි කෙනෙ අනුක ස්කන්දය හැටාටයි එතකොට ඒ හැතාටේ කට්ටිය ගොඩාක් එකට එකතු වෙලා නිර්මාණය වෙලා තියනවා රබර් කියන බහු අවයවි රබර් එතකොට මේ ජාතිය කට්ටිය ගොඩක් ඉන්නවා රබර් ඇතුළේ එතකොට එයාගේ සම්පූර්ණ අනක ඉස්කන්දය ඇල්ලා තියෙනවා එකොළොස්දාහක් කියලා එකොළොස්දාහක් පමණවේ කියලා කියන්න එකළොස්දාහක් පමණ විතර වෙනවා මේ මේ රබර් අනුවක ස්කක්්දය හරිද ජාතිය කුඩාකට්ටිය ගොඩක් එකට එකතු වෙලා ඇදිලා තිය. හැරිදාර ස්සල ගත්තේ එක්සල ස්කන්දය හතලි ෙනම් ඒ ඒ ජාතිය කට්ිය සියයක්ක් එකතු එච්චහම ස්කන්දය හාරදහයි අන්නේ වගේ තමා හැටාටේ කටිය ගොඩාක් එකට එකතු වෙලා එකොලොස් දහක් විත්‍රවෙන රබර් අනුවක් නිර්මාණය වෙලා තිය නොබයි හනම් ඔන්න ඕක තමා ඔය පොයින්ට එක කියන්න හරි ඔයාලා හනම් ඔන්න ඔතන තියෙන හිස් තැනේ මෙන්න මේආයිස්ෝ ෆ්‍රීන් අනුව ඇඳගත්ත අරයට දාගන්න මේකෑ? ්‍ර ජන්කාබන්කාබබ ඔ හිතන මේක දාගන්නයි්‍රී මේකත් ඇත්තක ඔන්නන් දාගන්නයි්‍රී මෙයත් ඇත්තක දාගත් ගණනය කරලා ගත්ත එක අනුක ඉස්කන්දේ හැටාටයි ඉක්මං කරන්න හරේ නිටස් වන්න අර්ථ දැක්වීමමදීලා තියෙන බලන්ඩ මොකක්ද කියන්නෙ කියලා පල්ෙහ පොයින්ට් එක මෙත නිස්්‍ර හිල්ලියාගන්නන මෙයාගේ අයිතෝ ්්‍රීින් කරනම ලියගත් ලබරොල තැනොම එකක තරි බලන්න පල්ලයා මොකක්ත කියන්නේ ඒය අනු බහවාාවයාවික යනෝ කුඩානු වරහයතුළ කියනවා ඒකාවයවික හුඩානුව කියනන්නේ ඒකාවයවිකැක් කියන දෙඟ අපි දන්නම් රැසක් එකිනිික සම්මඟ සම්බන්ධ වීමෙන් හටගන්න යෝධ අනු ඇලයිඉරක් එඩෝ නනිතැ ඇලයිඉර දිලන විශාල අනුව යෝධ අනු එමනැත්තනම් විශාල අනුව හරිට එදවට ඒකර පොයින්ට එක මාක්කරගන්න ඕනේ ඒයනු බහවයවික යනු කුඩා අනු එමනැතන් ඒකවයවික රැසක් එකනික සමඟ සම්බන්ධ වීම කට ගන්න යෝධ අනු එමනත්ම් විශාල අන වේ රණ මාක් කරගන්නන්නේ පොයිට. හොදයි ඊට පස්ස එෙනම් ඔන්න අපිට සාමාන්‍යයෙන් අපිට සුලබව හමුවන බහවවයවික ගැන කතා කරන්න තියනු. බහවායක කිහිපයක් ගැන කතා කරන්න තිේරුම්. හොඳයි අපි එහෙනම් බලමු මොනෝද අපිට සුළලබව හමුවන බහවාවයක කියලා. වෙ එක තමා පොලිතීන් හඳයි අපි බලම පොලිතන් කියන බහවාකය නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. පොලිතීන් කියලා කියන්නේ කෘතිම බහවායවිකයා මනිසා විස්තන් නිෂ්පාදනය කරන බහවාාවයවිකයා එතකොට මොව හදන්නේ කොහොමද මොව හදන්නේ කොහොමද පොලිතන් කියන බහවායවිකය නි්පාදනය කරන්න මෙන්න මෙයාගේ මෙන්න මෙයාගේ. එතින් කියන එතින් කියන මේ ප්‍රබේදය ඇතින් කියන හයිට්‍රකාබනය අධික උෂ්නත්ත සහත් අධික උෂ්නත්ත සහත් අධික පීරණයන්ට ලක්තරලා අධික උෂ්නත්ත සහ අධික පීරණයන්ට ලක් කරලා නිර්මාණය කරනවා පොලිතීන් කියන බහු අවයාවිකය හරිද මෙන්න මේ ඇතිීන් අි මෙයා දන්නවා මෙයාගේ නම කොහොමද ලියාගන්න කියන්න බවා වාලටමං කියලා දීලා තියෙන එතින් කියන බහු අ වියි ඒතින් කියෙන හයිට්‍රකාබනය අධික උෂ්නත්ත සහ අධික පීරණ තත්ත්වයන් යටතේ පොලිතීන් කියන කෙනා බවට පත් කරන හොඳද එදර මෙයා නිර්මාණය වෙන්නේෙ ඔය විදිහයට අධික උෂ්නත්ත සහ අධි පීරණ තත්වය අයටත්තේ එතකොට මෙයාගේ වව්හය ගොඩනැගෙන විදිහ විහ සටහනම් බැලුවත් මෙයා හැද කොහමද කියලාි හ සටහනකින් බැලුවත් මෙන්න මෙමයි මෙයා හැද මෙන්නවාම එති කියන කෙන අනෝන්න ද හොද වැේ පැදල තේරු ග්ඩ න මෙයා හදෙන්නේ කහොමද කියන එක පිළි ඳ විහ සටහන රෙන් ම පහැදදිලි කරන්නය හොඳ හිතන්ද හිත මේ පොලතීන් කියන කෙන නිර්මාණය වීම සඳහා මේ මේ එතින් අනු එන් ප්‍රමාණයක් සහභාග වෙනෝ කිය. හරිද මෙතැට ඕවන් ඕනම් ඉලක්කමක් දාන්න යනෙන සියයක් කියලා හිතන්නකු හරිද එම පණහක් කියලා හිතන්නක අන්නන්නේ ඉලක්කම වෙනුවට මමදානවා එන් ගාන. අපි දන්නේ හරියටම කියද කියන්න. අපි හරියටම ගාන දන්නේ කියද කියන්න එ අපි එන් පදයක් දැම්ම ඒකෙන් අදහස් දෙන්න මෙයාගේ ප්‍රමාණය මෙයා කියක් කින්නවාත කියන දහස තියෙන්නේ හරිද හරි දැන් මේ පොලිතීන් කියන? හාවයයි එක නිර්මාණය වෙනකොට වෙන දේතමයි වෙන දේතමයි මෙන්න මෙතර තියෙනවාන දිත්ත බන්ධනයක් මේ මෙතන තියන බන්ධනයක් මේ මේර අපි බන්ධනයක් පෙන්නුම් කලා තියෙනවාන ඔන්න ඔය බන්ධනයෙන් එක බන්ධනයක් කැඩෙනෝ හොඳට හගන්නනයකොට තෑ හොඳවට හගර මේකේ අමතු සිද්ධයක් තියෙන්නේ හොඳර හගඩය හින්තා මෙන්න මේකේ ඔය දිත්ත බන්ධනය තියෙන එක බන්ධනයක් කැඩෙනෝ හැරිද මේකක් කැඩිලා යන කොහොමද කැරන්නේ අන්න ඒක ඉත් තමා වැදගත්වෙන් මේක කොහොමද කැඩිලා යන්න මේ කොහමද අයින් වෙන්න කියන එක තම වැද ගත්තේ මෙන්න මේ බන්ධන නිර්මාණය වෙන්නේ කොහොමද යාලා දන්නවා මෙතන තියනෙ සහ සංගජ බන්ධනයක් එතවට තිතයි කතිරේ ටිතයි කතතිරේ ඉල්ෙක්ට්‍රෝන එක ල්ෙක්ටෝන විදිර අනිට එක්ෙන ලෙක්ටෝොන තිර දිී ඔය දිහිරතම පාවිච්චිවෙ එතකොට දැන් මෙना बधना देखाක් තියෙන देखක් තියෙන नहीं ंदම මේ युगल देख द युगल देखක් द रा में रे න්න මंगर මත दिने के चुटट හरी ैंग दंगमे मेंන මෙ में एक युग මේක एक කියන विच्चे දන हरे කැඩෙනවා කියන අදහසරභි කියන චේදනය බන්ධනය ගැලවෙනවා කෑලිවලට කැඩලලා ඔබවිත්්චේදද කලා කියනවා එතකොට කොහොමද මේක බිදෙන්නේ මේ බන්ධනය බිඳෙන්නේ කොහොමද බිදෙන්නේ මෙන්න මෙහෙමයි මෙයාගේ තියනෙන එකඉල්ෙක්ටෝනෙක් දැමස ඉල්ලෙක්ටොන දෙක් යෙනවාන මෙයාගේ ඔ හොදට හගරන්න මේක වෙන වැඩ කරන්න තු හොඳට හගරින්ද මෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝණයක් එක පැත්තකට යනවා එක ඉල්ලෙක්ට්‍රෝණයක් අනි පැත්තර ය හොඳරහගඩ ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා එතකොට දැන් මෙයා බහු අවයවිකය නිර්මාණය කරගන්න කොට එකෙන් අික උෂ්ණත් අධික පීරණ තත්ත්තයට තේ පොලිතීන් කියන කෙනා හදාගන්නකොට මෙයාගේ මෙතන තියෙන දදිත්්ත බන්ධනයෙන් බන්ධනතයකෙන් එක බන්ධනයක් ැඩෙනම් එතකොට ඉල්ලෙක්ට්‍රෝන් හවුලේ යුගල් වශයෙන් තියාාගෙනතම මේක හදාගෙන තියෙන් අපි දන්න අයව්ූ දහසන් විජ බන්ධන කොට මෙතන තියන එක ඉලෙක්ට්‍රෝන යුගලයක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තර පයිනවා අනිත් ඉතිර ඉලෙට්‍රෝනය මේ පැත්තර පයි. මෙයාට මුකුත් වෙනවාද එයාට කිසිම දෙයක් වෙන්න නෑ. එක එක් කෙනෙක් විතරයි මෙතනති විච්ේදනයට ලක්වෙේ. හරිද අපි අන්න ඒක පෙන්න්න නවා මෙහෙම. මෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තර පයිනෝ එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තර පයින. මෙතන තියන අනිත් ඉලෙක්ට්‍රரோනය මෙන්න මේ පැත්තර පයි. හරිද එක. මෙතන තියෙන එක ඉල්ලෙක්ට්‍රෝණයක් පෙතන තියෙන එක ඉලෙක්ට්‍රෝණයක් මේ පැත්තර පයිනවා මෙතන තියන එක ඉලෙක්ට්‍රෝණයක් මේ පැත්තර පයි. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන සමානව ගමටයි දකුණටයි යනෝ සමානෝ දෙ පැත්තර පයිනෝ. ඉලෙක්ට්‍රෝන සමානෝ දෙ පැත්තර පයින. හරිද එතකොට අන්න ඒ විදිහට ඉලෙක්ට්‍රෝන දෙපස්සටම සමාන ගානක්නයන්නේ මේ පැත්තරත් එකයි අර පැත්තරත් එකයි සමානව යන්නේ. අන්න ඒ විදිහට එෙක්ට්‍රரோණන සමානෝ දෙපසට හුවමාරු වෙන හිදා අපි මෙන්න මේකට කියනවා සමවි්චේදනය කියලා හරිද දෙපැත්තර එලෙක්ට්‍රரோන සමව බෙදිල මේ බන්ධනය බිඳෙන හිදා අපි මේකට කියනවා සම විච්චේදනය මේ පැත්තර එක ඉලෙක්ට්‍රෝණයක් පයිනකොට මේ පැත්තර අනිත් ඉලෙක්ට්‍රෝණය යිනෝ දෙන්නා දෙ පැත්තර එක සමාන ප්‍රමාණවලින් හුවමාරුවෙන් අන්න ඒ නිසා මේ බන්ධනය කැඩෙනකොට සමානව ඉලෙක්ට්‍රෝන හුවමාරුුවෙන නිසාපි ඒකර කියනවා සම විච්චේදනය කියල සමානව බන්ධන කැඩන හින්දා අපි කියවා සම විච්චේදනය කියලා පංහිතන වං කියපක හල්ට පැහැදිල ඒරුම් අන්ඩ ඇති සම විච්චේදනය කල කියන්නේ සමාන විට බන්ධ ඉලෙක්ට්‍රෝන දෙපසර කැඩිලා මෙතන යුගලක් තියෙනවා ඒකෙන් එකක් මේ පැත්තර පයිනවා අනිත් එක මේ පැත්තර පයි සම විච්චේදනයට ලක්වෙන හරිද එතකොට මැත්්ද තියන එක බන්ධනයක් කැඩෙනු හරි තැන් ඔයාලා බලන්ඩ මම ඔය දාපු ඊතලවල තියෙන චුටි වෙනස්කමක් චුටි විධම මේ අමුතු දෙයක්තිය නො ඒ බලන්න හොඳවට බලන්නවං ඔය ඊ තල සම්පූර්ණයෙන් ඇදලද තියෙන කෙර ඔය ඊතල සම්පූර්ණය ඇදලත්තිය නෑ මෙහෙම තියෙන්නේ ඊතලයේ බේම් මෙම එක කෑල්ලයිතිේ සම්පූර්ණ ඉතලයක් නෑ මෙහෙම ගිහින් මෙම එක කෑල්ලක්තිය මේ පැත්ත එක් කෙනගේ මෙහෙම එක කෑල්ලක්තිය සම්පූර්ණ ඉතල ඇදලනෑ ඒකින් අපි අදහස් කරන්නේ අපි කාබරික රසායිනය බහවායක වලදී මෙන්න මේ විදිහට ඊතල දාලා අදහස් කරන්නේ දෙපැත්තට සමානව ඉලෙක්ට්‍රෝන ගියා කියන අතාව හැරිත දැ මේ අප දන්නවන දෙපැත්තට සමානවන ඉලෙක්ටරොණ කිය අන්න ඒ සමානව ඉලෙක්ට්‍රෝන බෙදිලා ගියපු එක පෙන්නන්නේ අපි මෙන්න මේ සංකේතය මේ බාගෙට අදින ඉතලෙ මේක කොක්කා අනිත් කැල්ල නෑ මේ වගේ සම්පූර්ණ නෑ ඉතලය කෑල්ලයි අදී ඒකෙන් අදහස් කරන්න මොකක්ද මේ දෙ මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙපස්සට සමාන ප්‍රමාණව ලිංගියක් මේ පැත්තරත් එක යර පැත්තරත් එක සමව බදුන අන්න සම විච්චේදරය කියෙ කදහස් කරන්න තබ අපි මේවිදිර බාගී තලයක් ද පැහැදිලෙද හරි දැන් එතකොට දැන් එතකොට දැන් එතට ඔන්න ඊළඟ කතාව දැන් මෙතනද අපි කියීවනේ එතින් අනු ගොඩක් එකට එකතුවෙලා තමා මෙයා නිර්මාණය වෙන්නේ කියලා පොලිතීන් කියන කෙනා හැදෙන්නේ තින් අන ගඩක් එක වෙලා කියලා කිවනන්නේ දැන් ඔන්න මේ පැත්තෙනත් තින්නවා තව ඒතින් අනවා මේ පැත්තෙනනුත් තින්නවා තව ඉතින් අනවා මේ පැත්තෙනනුත් තින්නවා තව ඒතින් අනවා. ඇයි මේලා ගොඩක් කින්න මෙහිනුත් තින්නවා අර පැත්තෙනොත්තිඉන්නවා ගොඩක් එකට තේලියට ඉන්නවා කියලා හිතන් මෙත එන් කියෙදාලන තියෙන්නේ හරි මේ පැත්තෙෙන් ඔන්න එක් කෙනක් ඉන්නවා කියලා හිතන් එයත් මොකද වෙන්නේ ඔන්න ඔය විදිහට? මෙයාගේ තියෙන බන්ධනය සමානව කඩා ගන්න දෙපසට සමානව කඩා ගන්න එතකොට මෙතනින් එක ඉල්ලෙක්ට්‍රෝණයක් ඔොන්න මෙතන්ට එනම් මෙතැටන මේයාගේ ඒක ඉල්ලෙක්ට්‍රෝණයක් මේ පැත්තිෙන්ෙන අප කතිරයක් කියලගමු අරයාක තිත් කියලගමුහා මේ පැත්තිෙන් ඉන්න කෙන හොඳරහ ගන්න මේකෑ නිරිපස අය තේරුුණ කියල කියන්නෙපා හොඳරහගණඩ හොඳරහගන්ඩ වෙන වැඩ කර ඉඩපා වෙන වැඩ කරන්නනැතුව මේ කියනදේ හොඳරහගනි ඉද මේ වැ ේරු ගන්න පුලුව උපම සරලවදිීර පැදිලි කලා දෙන්න.රිරිද මෙතන මෙතන මෙයාගේ තිලෙටட்ෝන අරයාගේ වගේම දෙපැත්තර සමානෝ කැඩෙනයාෙන් ලෙනයක් මේ පැත්තර එක ඉලෙටட்ரோනයක් පැත්තට. එතකොට ඔන්න මේ පැත්තෙන් ඉලෙக்ட்ෝනයි මේ පැත්තෙන් බිඳිලයිනෝන ලෙட் அන්න එවු දෙන්න செටෙන. මේ අනුව මේ පැත්ෙන් ඉලෙக்ட்ரோනனை අයි මේ අනුවේ මේ පැත්තෙන්ගෙන ඉලෙක්ට්‍රෝණය යි දෙන්න සෙට් වෙනවා මෙන්න මුන් දෙන්න සෙට්ෙන හරිද ඔය දෙන්න සෙට්වෙනවා එතකොට දැ මේ පැත්තර ඉලෙක්ට්‍රෝණනයක් තව කියාන එයා සෙට්වෙනවා මේ පැත්තේ තිය තින් අනුවෙන් ඉලෙක්ට්‍රෝණයක්යි හරි මේ පැත්තේ තියෙන ඉතින් අනුවෙන් ඔය විදිහට තව ඉෙක්ට්‍රෝණයක් එෙනවා මේ පැත් එතකොට උන් දෙන්න එතනින් සට්වෙනවා. හරි මෙට මොකදවෙ මේ පැත්තෙන් තවයි තියන්න එකෙක් ඉන්නවා. ඔහොම මෙයා ම කියන අපි කිය ගොඩක් කටිය ඉන්නවා මෙතන කියලා ගොඩක් අයකට එක තුලා මේ වැඩේ වෙන්න කියලා කියවන්නේ. එතෝට මෙමයාලා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන දෙ එතකට මොකද වෙන්න උන් දෙන්නම් මේ පැත්තෙන් එකතුවේ. දැම් මොකද වෙන්නේ මෙතන තියන තින් අනුවට මෙයා සෙට්පෙනවා. මෙයාට කාවද සෙට් වෙන්නේ මෙයා සෙට්පෙන සම්බන්ධයෙන මෙයාට කාවද ජොයින් වෙන්නේ මෙයා ඔන්න ඔය විදිහට මේ අනු රේකීය වශයෙන් පේලියක් විදිහට ගොඩාක් එකට එකතු මෙතන ඉන්නක්ෙන හිටන්න දෙ මං ඇති නොෝ කියලා මං එක ඉල්ෙක්ට්‍රෝණයක් මට එහ පැත්තේ ඉන්නක්ක නට දෙනවා. දීලා එත් එක්ක ඔන්න මම සම්බන්ධයනවා. බන්ධනයක් හදාකර ඒරහ මගේ පැත් තිය ඉලෙක්ට්‍රෝන ම මේ පැත්්‍ර දෙෙනවා. එතකොට ඒ පත්තෙන් ඉන්නෙක්නට එක්ක ඔන්න ම සම්බදය හදාලා ඉරි පස්ස එයා යා ගත එක ල්ක්ට්‍රෝනයක් ඊට එහැ ඉන්නක් නට දෙෙනවා ඔන්නඔය විදිහට මෙයාලා රේකීය වශයෙන් එකන එකට සබන්ධ වෙන දාමයක් විදිර දිගට සම්බන්ධ වෙන. අන්න ඒ සම්බන්ධ වෙලා මෙයාල හදා ගන්නවා අර පොලිතීන් කියන බහාවය විකය. අපි කීවාන පොලිතයන් කියලා කියන්නේ අනු ගොඩාක් එකට එකතු වෙලා පොල ඉතින් අනු ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වන යෝධනවා එහෙනම් මේ විදිහට ඉලෙක්ට්‍රෝන හුවමාරු කරගෙන ගොඩා කට්ටිය එකට එකතු වෙලා මෙයා නිර්මාණය වෙනවා. දැන් අපි මෙතනරා අනු ගොඩක් එකට එකතු වෙන කියන අදහස ගණ්ඩ එන්නකුර දැම්මන. අන්න ඒහින්දා මං මේ ටික දැන් අයින් කරන්නම්. එතවොට අපිට රූපසත් මේකා දාගන්න කියත් විව්හ සටහන දාගන්න කියත් ඉඩ මන්දිවේ ඒහින්දා මං ඔන්න මේකොට අයින් කරන්න. එතවොට ඔයාලා දැන් ැනගණ්ඩෝනේ එහෙනම් මේ දෙපැත්තේ අනු තියෙනවා. ඒ ඔක්කොම පෙන්නන්ට තමා එන් කියලා දාලාතියෙන්. ඒක ඔන්න දැන් තේරුම් ගණ්ඩෝ. හරිද ඒ සේරම පෙන්නුම් කරන්න තමා එන් කියලා අපි අපර දාලාතියෙන්. හරි දැන් එහළම් ඔන්නව ඇවිදිහැට. මෙයාලා ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වෙනවා මෙන්න මෙහෙම සංයෝගයක්. ඔන්න හොඳර බලාග්ඩ මේ හයිද්‍රජන් ඉන්නවානේ මේ හයි්‍රජන් මෙත ඉ හයිඩ්‍රජ් වූ ම නමවා මේ පත්ත ඔන්න හොම නමනවා හොඳවට තරුම් ගන්ඩ මෙතන ඉන්න හයිඩරජන් ඉන්නවානේ එයාමං හරවවා මෙන්න මෙහෙම. අරද මෙතැන ඉන්න හයිඩදරජන් හරවලා ලියනවා මේ පැත්තට කිසි වරදක් නෑ හෙම ලීව කියලා කිසිම වරදක් නෑහෙම අරකෙන ිට ඕන විදදිකට ඕන හැඩේ එකට මේක දාණන්නඩ පුලුවන් කිහිම ප්‍ර්යක් නෑ මෙහෙම ඉන්න කෙන ඔන්න හරවනවා මේ පැත්තට. හරිද පල්ෙහා හිටපු කියෙනට මුකත් කෙරුවන පල්ලයා හිටපු කෙනට මමුුත් කෙරවෙනේ ඒවිදිීරව තිබවා හරි ඒයට පහෙ දැම් මෙතන බන්ධන දෙක් දැන් තියෙනවද මෙතන බන්ධර යුගලක් තියෙනොද නෑ එකක් ැඩු එක බන්ධනයක් තියෙනවා. ඒනම් ඔන්න එක බන්ධනයක් සටහන් කර සම් මේ දැම්මක්. මේ තිබේ බදන්න කැඩු මතන බ එෙක්ටො ුල එක කර හට කියිය එකක් හරගිය එනම් තන දයම් බදන දෙකක් නෑ එකයි තියෙන්නේෙ හරින මෙතන තියෙන හකාබන් මෙතන තියෙන කාබන් ඔන්න මෙතන තියෙන කාබන්ගේ මේ හයිඩ්‍රජන් මන් නමනෝ මේ පැත්තර ඔන්න හොම හරවනු මෙතන තියෙන හයිඩ්‍රජන් තිරස් පිහිටු මේ තියෙන හයිඩරජන් නමනවා මේ පැත්තර හරි එතවට කොහොම දෙන්නේ මෙන්න මෙහෙව පල්ෙ හා එකරට මොකුත් කරන්නේ නෑ ඔහොම සම්බන්ධ කර හරිනේද දැම් මෙ අත් එක් තව මේ පැත්තෙන් කටියෙට් නර ඉතාල මෙිහි ඉලෙක්ට්‍රෝන මෙ හිනුක්තාව ඉල්ෙක්ටරෝන දවට දෙ පැත්තෙම මෙයත්ත එක්ක කට්ටිය සෙට් පෙරුම්. එහෙනම් අන්න එයාලත් බේම් මේ විදිහරම තමා ඉ ඒ සෙට්පෙන කට්ියගේත් මේ මැද තියන එක් එෙන තමා කැඩෙන්නේ මැද තින න්දනය තමාම මේකර පපැත්තර කැඩිලයන් කැඩිල ිහිල්ලා එයාලත් ඔන්නය විදිහට සෙට්පෙරුම්. එයාලත් ඔන්නය විදිහට සෙට්පෙරුම් හරිද. ක යාලාලගත් මේ ඇද යන බදධය තමා ැඩෙන්නේ මෙතන මදේ තින බදධන තමා කෙඩෙන් මේයා මේ පත්තර මේයා මේ පතර ොර මේ පැත්තතිෙන්ඉන්න අනෝලත් ඒ විදිරම තම මේ මේ පැත්තර කඇත්නවා අයාර පැතරකැත්. ඒත දෙ පස්සට මෙයාලගේ සමානව ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙලා මෙන්න මේ විදිහට මේ දිගුදාමයක් විදිහර පිළියල වෙන් අපි දිගුදාමේ අදහස්ෙන්ඩ එ කියලදව. අනු ගොඩක් එකට ඉන්නවා කියන අදහස දෙඩ එන් කියලාදව. හරිද එහෙනම් ඔන්න ඔය විදිහට ොය විදිහට මේ එති අු එතින් අනු අධික උෂ්ණත්ත සහදික පීඩන තත්ව යට තෙක් ප්‍රතික්‍රියා කරලා එයාලගේ මේ බන්ධන සමානව දෙපැත්තර විච්චේදනය කරෙන හෙමනැත්තන් සමානෝ දෙපසට කඩාගෙන මෙයාලා මෙන්න මේවාගේ වව්හයක් නිශ්මා නිර්මාණය කරනවා. එතකට මෙයාට අපි කියනවාතිති එතකට ඒ එතින් අනු ගොඩාක් එකට එකතු වෙලා නිර්මාණය වෙච් යෝධ අනුව මෙන්න තින දැ මේ එක ගොඩක් තව දිගට තියනවා ඒ දිගට තියවා කියනෙ එක අදහස දෙෙන්ට මෙතන්ට දැම්ම එන්නකුර ොඩක් තියනවා දිගට අපිට මේක ඔක්කොමද ඉන්නට බෑන මං කිහිපයක් ඇන්ද ඇඳලා එන් කියලා දැම්ම ගොඩක් තියෙනවා කියන අදහස දෙෙන්ඩ හරිද දැන් එහෙනම් මෙතන ඊතලය තියෙන්නේ හරි එහෙනම් දැන් එහෙනම් දැන් මෙන්න මෙයාට අපි කියනවා පොලිත්තීන් කියලා. පොලිත්තී අපි ඕෝක? ඊ කියලත් පෙන්නුම් කරන. පොලිතීන් හරිද පොලිතීන් එතිීන් අනු ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වුණක් පැදිලිද එතකොට දැන් ඔන්න හෞද ඒකාවයවිකය ඒ කියන්නේ මෙයා නිර්මාණය වීමට දායක වෙච්චි කුඩා එක්ෙන කවුද මෙයා නිර්මාණය වීමට දායක වෙච්චි කුඩා එක මොකාද. වේ මෙයානේ නිර්සාම්බන්ධ වනේ මෙයානේ දායක වුුණේ මෙයානේ ඇති එහෙනං. න්න මම ලියනවා ඒක අවයවිකය මෙයාගේ තැනුම් මේකකය එහම ඒකාවයක එහමනැත්ම් අපට තැනුම් මේ එකකය කියෙර ලියන්නක් පුළොන් වරදක්න තැනුම් ඒකකය කෞද කෞද මොව නිර්මාණය වඩ දායක වෙච්චි තැනුම් ඒකය එහෙම නැත්තම් ඒකාවයවිකය කුඩාම කොටස බේම් මෙයා එතින් එහනම් ඒකාව එහමනත්න් තැනුම් ඒකේ වෙන්න වෙන්න මෙයා ඇති ඇති ඊළඟට මං කියව මේ ෙදිී තව වචනයක් එනවා කියන්න එනවා කියලා. ඒ තමයි පුනරාවර්තී ඒකකය පුනරාර්තිී ය හරි. අපි දැන් කතාකර මොකක්ද මේ පුනරාවර්තිී ඒකකය කියන්නේ මොකදද මේ පුනරාවර්තිී ඒකකය කියන්න ළමයි. පුනරා වර්තී ඒකකය කියලා කියන්නේ බහු අවයවිකය තුළ නැ නැ නැවත 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 යෙදෙන කොටස. හරිද බහු අවයාවිකය තුළ නැවත නැවත. දැම් බලන්ඩකෝ මෙන්න මේ කෑල්ලම නේද නැවත නැවත මේකති මේ කෑල්ලම මෙත. මේ කෑල්ලම මෙතත්. මේ කෑල්ලම මෙතත්. අන්න ඒ විදිහට රිපිට් වෙරෙක් කෙන. නැවත නැවත යෙදෙන එක් න අර්ථම අපි කියන්නේ. පුනරාවර්තී ඒකය කියලා. හරි අපි බහාව යවිකවල පුනරාාවර්තී ඒකකය කියලා කියන්නේ නැ ැ නැවත නැවත එක පේලියට යෙදෙන කෙනාට. එතකොට මෙන්න මේ පොලිතීන්ගේ පුනරාාවර්තී ඒකකය කවුද. නැවත නැවත යෙදිලා තියෙන කෙනා කවුද. ඔයාලා හරි කියයි මෙහෙම බලපු ගමක්. හරි ඉතින් මෙයාගේ පුනරාාවර්තී ඒකකය මෙන්න මෙයා. ත නැත දලා තින මෙ කාබර්න එකයි අයිුජද එක කාබර්න එකයි අයිු ද එකයි කාබර්න එක යිුද දෙකක් ඕොම කියලා කියයි නෑ වැරදි. මෙයාගේ හොඳට අනුව නිර්මාණය වී වෙච්චික දිහා බලන්න. හොඳට අනුව නිර්මාණය වෙච්චි එක දෙහා. මෙයාගේ පලවෙනි මූලික අනුවේ කාබන් කීදනෙක් කිරියද දෙන්නෙක් කිරියා. එහනම් උන්තට මතක තියාගණඩ පුනරාවර්තිී ඒක කඒේත් කාබනල දෙන්නෙක් කිටෝට. මෙයා? නිර්මාණය වෙච්චි පළමු අනුවේ මෙයාගේ තැනුම් මේකකේ කාබනලා දෙන්නෙක් කිියක්. හයිඩ ප්‍රජනල හතර දෙනෙක් හිඩිය. එහෙනම් පුනරාවර්තිය ඒකෙත් අනිවාරයෙන් කාබන්ඩෙන් අයි හයිඩජන් හතරයි තියෙන්ඩෝය. මෙයාගේ තැනුම් මේකේ කාබලා දෙන්නෙකුයි හයිට්‍රජනල හතර දෙනෙකු ඉන්නවා. එහනම් අනිවාරෙන් නැවත 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 යදන එකෙත් කාබනලා දෙන්නෙකුයි හයිඩජනල හතර දෙනෙකුයි ඉන්ඩමෝන. එහෙනම්. මෙන්න පුනරාවර්තිය ඒකකයලා. බලන්ඩ මේ වගේම කොටසක්නේ මෙතනත් තියෙදන්නේ කාබන්් එකයි හියිටරුජන් හතරයි කාබන්් එකයි හිටරජන තරයි ලන්ඩ රිද කියලා හරි එහෙන මෙන්න මේ කොටසර සමා අපි කියන්නේ පුනරාවර්තිීය ඒකකය කියලා. පැහැදිලිද එහෙනම් අපිට මෙයාගේ පුනරාවර්තිය ඒකකය කවුද කියලලා ඇහුවොත් ඔන්න ලියන්ඩ පුළුවන් කාබන්ලා දෙන්නයි හයිඩ්්‍රජන්ලා හතර දෙනයි. ඔයාලා කියයි. ඉතිං ඒකමනේ ඒකාවය අවිකය. ඒකමනේ ඒකාවය අවිකේ හොඳට බල්ඩ මෙතන බන්ධනය සහ මෙන්න මෙතන බන්ධනය සහ ඒකාවයවිකේ බන්ධනය දිහ මෙතන දිත්ත බන්ධන මෙතන ඒක බන්ධන බලන්ඩ මේ ඒක බන්ධන මෙතන දිත්ත බන්ධන බලන්ඩ මේ දෙන්නගේ වෙනසක් තියනවා අද. ඔවු තියෙනවා ඒතමා මෙතන දිත්ත බන්ධනය මෙතන තනි බන්ධනය බන්ධන වෙන සක්තියනෝ. එහෙනම් පුනරාවර්තිය ඒකකය කියලා කියන්නේ බහු අවයවිකය තුළ නැවත නැවත යදෙන කොටස. එතවට ඒක හඳුනාගන්නන්නේ කොහොමද තැනුම්ඒකේ තිබ පරමාණු ගානම ඒකෙත්තියෙන්ඩෝ හැබැයි බන්ධද වෙනස් වෙන අන එක හරි බන්ධන වෙනස් එෙන මෙතන දිත්ත බන්ධයක් මෙතන තනි පන්තනයක් හරි දැ මෙතන ඉඩමන්දින්නේ පැහැදිි නෑවගේම ලියන්න්න තැනකුත්නය අය ලියන්න්න තැකුත්නය ඒ පස්සෙදා පුුණරවර්ය ඒකය මොකක්ද කියනෙ පස්සෙදාල මෙන්න මෙතන චුට්ටක් මේ කොටු කරලා තියාග හරිඒ එකත් අපි වෙනමදාම එකත් වෙනදා හරි එහෙනම් ඔන්න ඔය විදිහට තමා පොලිතීන් කියන අනුව එමනත්ත බහු අවය විකය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ හොඳයි මර කියන්ද කාට හරි නොතේරුණු තැනක් තියෙනවා නම් ගැටලු සහගත තැනක් තියෙනවා නම් ආය පැහැදිලි කරලා දෙන්නඩ කියන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියට මටවෙන්න මේ කොටස තේරුන්න හැමෝටම මේ එක තේරුුණාද හමෝටම තේරුුණාද අලුත්ම සංකල් ප ටිකක් අපි මේ ඉගෙන ගන්නේ අලුත්ම දේවල් ටිකක් මීට කලින් වාල මෙවා ඉගෙන කර නෑ. ඒනි ඇත්ත කතාව මෙ මුදත්වාල දන්නේ මීටලින් පොිපන්තේ දොට මේ අලුත්ම ේවල් ටික් ඉනගන්නන්නේ. ගැටලු තියෙනවා නම් කො කියන්න මොවා හරි නොතේරුණු තැනක් තියෙනවානම් ප්‍රශ්නයක් තියෙනවානම් මේක හැමෝටම තේරුනාාද අන්නේ අදහස මට ගණ්ඩෝනේ. එ කියන්න හැමෝටම තේරුුණාද මේක මෙැසේජගක් හරිදාන්න චට්ටකර? ේරුුණ හරි කියලා සේරු නැත්තම් තේරු නෑ කියල හරි ඉක්පන් කරන්න මොද මේ තේරු නැත්තන් ස්සරහ යන්න බෑ ඉස්සරහටත් ඔයවගේ තවයි්වවා තියෙනවා අන්ඳින්න්ද එහින්දා කෝ කියන් තේරුනාද නැත්ත කියලා ඉක්මන් කරන්න්නඕනේ කෝ හවරුවත් මොකුත් කියන්නේ ඳයි දැන් එෙනම් අපි මේකේ බලමු ටවුට් එකේ මොනවාද කියලා තියෙන කියලා හරි බලන්න මනාන්ධකයන් ඔන්න මාත්‍රකා තිේවා සුලබව හමුවන බහවායයික පලවැනි එක පොලිතීන් වනත්ම් පොලි ඇති අපි කියලා පෙන්නුම් කරනවා හරි බලන්න මකතිකයන් පොලිතීන් නිෂ්පාදනය කරන ලබන්නේ එතින් වායුව අධික උෂ්නත්ව සහ අධික පීරණයයායටත්තේ උත්ප්‍රේරක හමුවේ ප්‍රතික්‍රියා කරවීමෙන්ය. මේ තියෙන් කියන කෙන ධික උෂ්නත්තා අික පීරන ත්වටතය පටි්‍රා කරලා තමා මෙයා නිර්මාණය කරගත්. හරි මෙන්න මේ උඩ ලියලා තියෙන එක. මේ උඩ කොටස මේ උඩ කොටස පොතන රුල්ල දාගන් මේ මේක විතරයිය මේ උඩ තියෙන කොටස විතරයි පල්ලෙහා තියෙන සටහන් නෑ දාගන් ඉක්මනට ය අධික උෂ්ණත්, අධි පීඩන කියල කියන නිකම් මේ සෙල්සිිය සංශක පන හා, සෙල්සිිය සංශක සීය, ඒවගේ පොඩි උෂ්ණත්ත නෙමෙයිය ඉතා විශාල උෂ්ණත්ත සෙල්ශය සංශක හාර සීය, පන්සීය දෙසිය පණහා, තුන් සීය ඒ වගේ ටිකක් විශාල උෂ්ණත්ත අරික්මන් කලා ගැන්. මෙතන ඇතින් තියෙන්නේ මෙතන අධික උෂ්නත්තා අධි පීරණ පොලිතීන් Eටයන තින් මෙවලියන්ඩ පෑ මෙවතව තිය නො මේ පල්ලෙ හලියන්න තියෙන් හොඳයි බ ල රල් පොන්ට දැ මේ ලියෙේ වැතින හරි ඊල්ලාම් පොන්ට එක බලන්ඩ පොලිති නිෂ්පාදයේද පොින්නල ඇති දිත්ත බධනය බිඳ වැටි අන්න ත්ත බන්ධන එක බධනයක් බිඳ වැටෙනවා බිඳ වැටී වෙනත් ඇතින් අනු සඟ එකනෙ එකට සම්බන්ධ වීම සිදුව හාමයා හැදෙනකොට මොකක්ද වෙන්නේ බද න මෙන්න මෙතන තිබ මේ බන්ධන යුගලය එකක් බිඳ වැටිලා යාවද කට්ටියත් එක්ක සම්බන්ධවීම හොඳයි එහනම් යාලා මෙන්න මේ විව්හ සටහන හරියට දාගන්න අනේ හොඳට ඊතලය අඳනකොට පැහැදිලි අඳින්ඩ ඊතලයේ එක බාගයයි තියෙන්න්නේ එකකොටසක් නෑ හොඳද රන්න පැහැදිලි ඇඳගන්ඩ එක එකකොට සයි ඉතලයේ බාග එක කඇල්ලයි තියෙන්නේ එදෝට ඒක අර සම්පූර්ණ ඉතලය නෙමි හරිද හරියට ඇඳගණ්ඩ එතින් එ මෙතන පොලිතීන් එෙමනත්තම් ප කියලා තියෙන් මේ පල්ෙ හා ටික ලියන් එපා පල්ෙ හටික ලියන්ඩත් ඉඩ තියාගණ්ඩ මං ඒක මෙතන පේන නේ නිසා වෙනම උඩින් මේක ඇඳලා ඉවරණට පස ලියන්නම් මේක ඇදලා ඉවරණනාට පස ලියන්නම් මෙෙන මේක දාග්ඩ එතින් පොලිතීන් හරියට දාගඩ එන්න කුරහෙම හරියට දාගන්න එන්න කුරෙන් අදස් කරලා තියෙන තව ගොක් තියෙනව කියන අදහස මේක ඇඳලේ වෙරයින සොඳයි. එතවට දැම් මේකේ අර පුනරාාවර්තිය ඒකකේ සහ ඒකා අවයවිකේ කියනෙකත් අපි ලකුණුරගන්නන ම මේ එකකදැන් අයි කරන්නා හරි මෙයාගේ ආපු බහුවායවිකය ඔන්න මං චුට්ටක් විා කරලා ලොකු කරලා දෙනවා. හරිද ආපු බහ අවයවිකේ ඔන්න චුට්ටක් මන්දාමය දිගට අඳන. ඔට දිගට නෙන්නේ ඒකන අපි අර කෙටි කරලා එන් කියලා දැම්මි ඔය ජයට දිගටය නොමයම් අරද දිගට එනෝ එතකොට මෙයාගේ පුනරාවර්තිය ඒකය කෝකද මෙන්න මේ කොටස මේතික පුනරාවර්තියක නැවස නැවත යෙදන කොටස වංක පුනරවාර්ී ඒකේ හඳනගන්නන්නේ පහොමද අර බහු ඒකකාවයවිකේ තිබ පරමාණ ානව තියෙන් දෝන් එනම් මෙන්න මේ කෑල්ල තමා ඒකාවයවිකේ මෙසරි පුනරාාවර්තී ඒකය වෙන්නේ උනරාර්තිී ඒකකය මෙයා හරි නැවත නැවතු යෙදෙනු එක්ෙන. එතකොට මෙයාගේ ඒක අවයවිකේම කදද ළමයි මෙයාගේ ඒක අවයවිකේමකදද ඒක අවයවිකය මෙගේ ඒකවයවිකය වෙන්නම කක්ද මෙඩ ඒක තැනුම් ඒකකය ඉතින් උනරාවර්තිී ඒකය අරයා ඒකා අවයවිකය මේ හැර පුනරාවර්තී ඒකය කවද මෙන්න මෙයා මචුක්්ටක් මේ හරි අ ඳන්නහෑ ඇතම් පල් හැට ගතොත් පෙන මෙන්න මෙයා පුනරාවර්තිී ඒකය හ මෙයා ඒක අවයාවිකය හොඳයි ඒදෝට දැක් ො තව රූල් කපයක් ඉතිරිවෙන්න ති. න්නේ ඉතිරි වෙච්චි කොටසේ මේ මේක අඳින් මේක ඇඳලා දාගන්න පුනරාවර්තිය ඒකකය ඉතිරි වෙච්චි කොටස තියෙනවනේ අන්නේ ඉතිරි වෙච්චි කොටසේ මේ මේක පල්ිහා තියන දෙක එපෑ ඒකාවයවිකේ සහ පුනරාවර්තියක ඒක වෙනම ලියන්ට පල්ලෙහා තියෙනවා මේ මේ කොටස් දෙක එපා මේක අඳන්න මේක ඉතිරි වෙච්චි රෝල් ටික අදින්න් පල්ිහා තියන කෑලි දෙකපෑ ඒකාවවිකේ සහ පුනරාවර්තියක ඒක වෙනම තියෙන පල්ලෙ හඳන්න එක්මන් කර ඳලා එඩි කොටු කරගෙන පුනරාවර්ථය ඒකය කියලා ලියාගන්න ඉක්මන් කරන්න කින් පොඩිබ්‍රේ එකක්ත් දෙන්නම් හරිදඟ ඕකල් දා ලවිවර ඇතින රරි ඊට පස්සෙ බලන්ද ඊළඟ පොන්ට එකේ කියවා පොලිතන් සෑදීමට අදාල කුඩාම මේක කෙහෙමනත්ං ඒ අවයාවිකය කියලා රූල් තුනක් තියෙනවා අන්න එතන මෙන්න මේක දාග මෙන්න ඒකා අවයාවිකේ කියන තැන හරිද ඊට පස්සට පල්ෙ හා පොයින්ට පල්ෙ හා පොයින්ටගේ කියනවා බහවයවවික නිර්මාණය වීමේදී දාමය පුරාවට නැවත නැවත යදෙන අනු කොටස්. පුනරාවර්තී ඒක ලෙ හැඳින් වහා නැවත නැවත නවත නවත දනවා අපි පුනරවර්තී ඒක ලෙස හඳුන් වනෝ. මාකර ගම අපියන්නේ කොටස බහවයවික නිර්මාණය වීමේදී දාමය පුරාවට නැවත නැවත යෙදෙන අනු කොටස් පුනරාාවර්තී ඒක ලෙස හැඳින්වෙේ කියන කොටස මාකරගන්න නැවත නවත යදනුොටස් පුනරවාර්ති ඒක ලෙස හැින්. ට පල්ෙහා පොයින්ට් එක කියනවා පොලිතින් නිර්මාණයට අදාළ පුනරාාවර්තිී ඒකකය මෙන්න මෙයා කියලා හැරින එදකොට උඩරවල් තුනේ මේ ඒ අවයවිකෙ ලයාගන්්ඩ අල්ෙහා රෝල් තුනේ මෙන්න මේ පුනරාවර්ති එකකේලියාගද හරිද හරියට ලිය ගන්ඩ මෙතන මෙයාගේ බන්ධන එකයි අතන දිිත්ත බන්දන දො හරියට ලයාාගන්ඩ වූහ ඉක්මං කරන්න අය ඊළඟට බලන් එෙහ ඉලසෙ පල්ලෙහ ීලතියන පොලිතන් නොල ගුණ සහ පොිතීන්නොල භාවිත හොඳයි බලන්නට පොිතීන්නොල ගුණ ුණත්තින් විදත් පරිවාරකවේ මොකද ළමයි විදදු පරිවාරකයි කියලා කියන්නේ විදුලිය සන්නයනය වෙන්නේ නෑ කියන අදහසයි එකැන විදුලිය ගමන් කරන්නේ නෑ දොර විදදුත් පරිවාර්රක කිය නතන ලියාගන් විදුලිය සන්නයනය නොවේ. විදුලිය සන්නයන නවේ පරිවිදදුුත් පරිවාරකයි කියලා අදස්සන එක විදුලිය සන්නායනය නොව විදුලිය සන්න අයනය නොවේ කියලලියාගන්න විදුලිය සන්න අයනය නොවේ විදුලිය සන්න අයනය නොවේ හරි ඉට පස්සේ දෙවැනි එක බලට ජල රෝධකවේ ජලරෝධ ජලය ගමන් කරනවාවද පොලිතන් හර හා නෑනේ ද ොපින් බෑකොල්ට එහෙම ජය පුුවන් පුළුවන් එක සිදුරක් තිබුත් ලය පිතර යන එක වෙනම කතාවක් සොපි එක හරහා ජලය යන්නේ නෑන. රි ඒනං ජල රෝධකයි එනඟට වායු රෝධකයි වාතයට ගමන් කරන්නත් දෑ එනට කල් පවති ඔල දන්නවා ඒක මෙයාලගේ කල් පැවත් ගත්තොත් ගොඩක්තිය තුොට පරිසරයට එහම ශපිින් එකක් එකතු කරලා තිබ්බොත්ත හෙම දිගු කාලීන දිගු කාලීනෝ මේක පරිසරේ රැෙනෝ තොඩය පරිසර දූෂණයට හේතුවෙන ඇතොට ඒේව ොර ෝඩ ඒනට ආත වට ොත්තුේ තතිවල ොත්තු දෙනවා කියෙලා කියෙන චුට්ක්ඇ දෙැ බාවයක් තියෙනොද පැත්තෙන් අදින්ඩ පුලුවන් ආතතියක්කට ලක් කරන්න පුරුවන් එළඟන්න වගේ ගුණ පොලිතීන්වෙලා පිට හඳුන ගඩ පුුවන් එට පස්සේ පොලිතය වල භාවිත දීලාතියෙන බලන්න බනාධ කියන්නේ ආහාර ආරණ නිපදුවීම යොදාගනික මුන්යි කියන්න වශයනෑනනි සිලි මල නි්පානයට යොදාගනි දන්නවා ප්ලාස්ටික් බෝතල් නි්පානයට එකඇන මේ පොලිතීන් ොල තියනවා මෙන්න මෙහෙම ජාතියක්. දැන් අපි මේ කතාහරේ අධික වෂ්නත්ව අධි පීරණ කියලා පොදුවේන පලිතන් එතවොට මේක ජාති දෙකක් තියනවා. අඩුගනත්ව පොලතීන් සහ වැඩිගනත්ව පොලතන් කෙ ොටන්න ඒ අඩු ගනත්ව පොලිතීන් යොදාගන්නව විදුධ නිෂ්පාදන සඳ. වැඩිගනත්ව පොලිීන් ොදා ගන්නවා තවත් නිෂපාදන සඳ. එතවට අන්න පොලිතන් සහරයවගේෙන් පලාස්ටික් බෝතල් නිෂ්ානය කරනවා. ට ෙල්ම් බාන්ඩ නිෂ්ානය සඳහ කුණු කසලලා රැස් කරන බාල්දි නි්පානය සඳහා. හරි එම් ඔන්නේ වගේ භාවිත අපට පොලිතීන් වල හඳරගන්න පුුවන් පොලිතන් කියලලා කියන්නේ පින්ම නෙමෙයිය හරිද ශොපින්ම නෙමෙයි තව මෙයාලගේ තියෙනවා ආකාර අඩුගත්ත පොලිතන්සා වැඩිගනත්ත පොලතන් කිය යාලා ආකාර කීපයක් තියෙනවා. එතකටන්න ඒ ඒක වර්ග පාවිච්චි කරලා විධ නිෂපානය සිද්ධ කරන දැන් වාල දන්න ොපි එකක් ගත්තත් මහර ශොපින් නිතාම සියම්. ම සිනිද විදිවර තින් සමහර ශපින් ටික් ගණනකම් අන්නේ අර අඩු ගනත්ත සහ වැඩිගනත්තවල වෙනස්කම් හොඳයි ඒට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ PVC. නිර්මාණය කරගන්න කොහොමද පොලි වයිනයිල් ලෝයි නිර්මාණය කරගන්න කොහොමද කියලයි හොඳයි අපි බලමුහෙනම් කොහොමද PVC කියන බහුඔයවිකය නිර්මාණය වෙන්නේ කියලා බල PVC කියන බහවායයිකය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා PVC කියන බහුවායකය ගැන කතා කරලා පොඩි බ්‍රේක එකක් දෙන්නම්. හරේ අපි බලමු කොහොමද මෙයා හදාගන්න කියලා හොදයි අහගන් දැන් PVC කියන කෙනා නිෂ්පාදනය කරන්නේ වෙන මෙහෙම PVC කියන කෙනා නිෂ්පාදනය කරන්නේ පොිෝන් මෙන්න මෙ වයිනයිල් කලෝරයිල් ඒන්නේ එතින්වල එතින්වල එක හඩ්‍රජන් පරමාණුවක් තියෙන තැනක හයිද්‍රජන් පරමානුව අයිං කරලා එතන්ට සෙට් කරනවා ලෝරෙන්න් පරමාණු. හරිද හයිද්‍රජන්ව අයින් කරලා එතන්ට සෙට් කරනා කලෝරීන්. අන්න විදිහට හයිඩ්‍රජන් ඉවත් කරලා ලෝරීන් සෙට් කරලා තමා මෙන්න මෙයා නිර්මාණය කරගන්න එතකොට මෙයාට අපි කියනවා ව වlorෝරයි කියලා. නැතංෝරල් කියත්ෝයි හරිද වයිල්ෝරයිෝ එතකොට මෙන්න මෙයා බහු අවයවිී කරණයට ලක් වෙලා. ඒ කියන්නේ අනු ගොඩාක් එකට එකතු වෙලා නිර්මාණය වෙනවා PVC කියන බහු අවයවිකේ. අපි මෙයාට කියනවා පොlyවniයිල්. ිලෝර කියලා පොලිවයිනයිල් කලෝරයි් කියලා අපි කියරුම්. හැරිද පොලි කියන වචනය අදහස වෙන්න ගොඩක් කියනෙකු. හරිද පොලි කියන වචනය අදහස වෙන්නේ ගොඩක් කියන එක. පොලිවයිනයිල් කලෝරයිඩ් නිෂ්පාදනය වෙනවා. මෙන්න මෙයාලා ගොඩක් වයිනයිල් කලෝරයි් ක් ගොඩක් එකට එකතු වෙලා හැදන කෙනට අපි කියේන PVC එහෙමනැත්තම් පොලි වනයිල් කෝරයි් කියලා. හරි එතකොට කොහොමද මෙයාගේ ඒ එකක ඇසුරෙන් මෙයා බන්ධන හතාගෙන ගොඩ නැගෙන් හරි අපි ඉස්සල්ලයි එක වගේ බලමු. මෙන්න මම වයිනයිල් කලෝරයි් අනුවක් අඳිනු. වල් කලෝරයි අනුවක් ඇන්ද. හරි ම මේක තව ගොඩක් කට්ටිය ඉන්නවානේ අන්න ඒක අදහස්ස වෙන්ට එන් කියලා දැම්වා. ව ගොඩක් අය ඉන්නවානේ ඒක අදහස්වට එන් කියලා දැම්මා. හොඳයි ඒදවස්සේ දැම් මෙයා මොකද වෙන්නේ මෙයාගේ අර කලින් වගේම, මෙන්න මෙතන තියන බන්ධනය මෙන්න මෙතන තියන බන්ධනය සම විච්චේදනයට ලක්ව වෙන. එක න ඉල්ලෙක්ටෝණ දෙපසට සමානව හුවමාරු වෙනුම්. මෙතන තියෙන ඉල්ලෙක්ට්‍රෝන දෙපැත්තර සමානව හුවමාරු වෙනු. හරිද මෙයාගේ මෙතන තියන ඉලෙක්ට්‍රෝන දෙපස්සට සමානව හුවමාරු වෙනවා. හුවමාරු වෙලා හුවමාරු වෙලා ගොඩ නැගෙනවා ගොඩ නැගෙනවා P.ව.C කියන බහු අවය වි කියයන. හරි. තට එෙක්ටොන හ මරුවන්නේ කොහොද කියලා ඔන්න දැන් යවක් කියන්නේ ස්ලමන් හොඳරම් පැදිලිකරන්නේ දැන් එතකොට කෙලෙින්ම මං ඔන්න විූහයාඳනවා. එතකොට මෙන්න මේ ජාතියේ කට්ටිය ගොඩක් එකට එක වෙෙන්නේෙ එකඉක්ට්‍රොනක් මේ පත්ත්‍රප පයින නි ති ලෙක්ටොනේ පැතර පයින. පැනලා ඔන්න හදාගන්නවා. ඔන්න දැන් ඔන්න බලාගන්්ඩ ඔන්න බලාගන්්ඩ මෙතන ඉන්න හයිඩ්‍රජන්ව මං හරවනවා මේ පැත්තට. මෙතන ඉන්න කියෙනා ඔහොම ඉන්න කියෙනා? මෙට හරවනු මෙහෙමඉන්න කියෙන ඔන්න මෙහෙම හරවනු. හරිද ඔන්න හරවල යදා උඩට හයිද්‍රජන් පල්ෙ හා එක්කනට මකුත් කරනෑ හයි්‍රජ. හරිද එ එහතැයි කලෝීන් එකක් ෙන තඒ විජේර හරවනු. මෙතැයින ලෝරීන් මෙට හරවනු. මොව හරවනෝ මෙහට. එම් ඔන්න ලීවා මෙතන ලෝරීන් පල්ෙහා හිදජට මොකුත්තු නේනෑ හයිදරජට මකුත්තු නේනෑ. එතකොට දැන් අපි දන්නවා දෙැත්තෙන් තාව ගොඩක්ටිය මේයාට එකතුේ මේ පත්තනත් එකෙනවා මේ පැත්තනුත්න ගොඩක් එකඇතුන එහෙනනම් ඔන්න ඊළඟට මේ පැත්තැනුත් එකතුේරුම් හරි මේ ඉලෙක්ට්‍රෝන සමා සෙට් පවෙලාර කලින් එක්ෙනගේ ව මයි ඉලෙක්්‍රෝන මේ පැත්තනුත් තම්බෙවා මෙහිනිුත් හම්බෙනවා හම්බෙලා එයාලා එකට එකතුේරුම් එතකොට එහනම් ඔන්න මෙතන්ටෙනවා කාබන් එකක් හයිඩරජන් හ්‍රජර් මේ පැත්තෙන්ගෙන කියෙනම් මේ පැත්තෙන්ෙනෙ නෑ එතකොට එයාට සෙට්ටලා තියනො ලෝරන් ලෝරන් ්‍රජ හරිද එහෙනම් මේ විදියට මෙයාලත් දිගේට එකට ඒක රාශීවීම සිද්ධ වෙනවා. ඒ ගොඩක් ඉන්න කිය අදහසේට මං මෙතට එන් කියලා දැම්මවා. හරිද ඒකම මං ඔන්න චුට්ටක් වෙනම පැහැදිලිවාදඉන්නම් අතන මදිනේ ඔන්න හයිඩ්‍රජන් රජන් මෙතන කලෝරීන් යි්‍රජන් ආෙත් මේ වගේ මෙක්කෙනෙ ඉන්නන්නේ ඇයිඒ එක ජති ගොඩක් ෙටෙෙන්න්නේ එක ාතිය ොඩක් ෙටෙන් න ඒත් වගේ මෙක්කෙනෙක් එම් හයිරජන් හජන්ලෝන්ජ ඔන්න දැන් දෙන්නයි බේන් එක්කෙනක් බේං එක්කෙනෙක් හම් අනිත් එක්කෙන අයත් මේ වගේ මෙක්කෙනෙක් හම් කාබන් ජන් හජලෝන්රජ දැන් තුන් දෙනයි බේන් එකක් බේන් එකක් බේ එකක් හරි එනම් අයත් ඒ වගේ මේක්ඇ එකම ජතික කට්ටියඉන්න එම් යිරජ highජ floor එම් ඔන්න ඇවිදියට මෙයාලා රේකීය වශයෙන් සෙට්පෙනෝ ගොඩක් ඉන්නවා කියෙන අදහස දෙෙන්ඩ එන් දැම්ම හරිද ගොඩක් එකට එක තුළාත් ඉන්නවෝ කියෙන අදහස දෙන්ඩ එන් කියලා දැම්ම. හරි දැන් එතකොට බලන්ඩ මෙයාගේ පුනරාාවර්තිය ඒකේ කව්ද කිය හොඳට බල පුනරවර්ති ඒකේ හුනග කද නවත නත ජලාල යෙන්නේ මෙයාද කාවන් හජ හඩරජද නවත නවත ේදලා යෙන්නේෙ නෑ ලෝරී නොත්තින්න. දවට මංකීවා පුනරවර්තිය ඒකේ හඳු ගන්න කොහොමද තැනුම් මේ එකකේ තියෙන පරමාණු ගානට සමාන පරමාණ ගානක් ඉන්නවාඩක් එයා පුනරාවර්තියකගේ මෙතන කාවන් දෙන්නයි එනම් කාබන් දෙකයි හයිඩ්‍රජන් මෙතන දෙන්නයි හරි මෙතන හ සරි මෙතන හයිඩරජන් මෙතන ලෝරීෝ එහෙනම් බලන්ඩ මේ දාමය පුරාවට මෙන්න මේ ජාතිය කට්ටියනේ දන්නේ.කාන් ෝන්කාබන්හ ල මේ හජන්කාබන්ලෝන්කාබ ජන් එයට පසෙ බලන්න හජන්කාබන් හජන්ලෝකාබ එහම් මෙන්න එකම ජාතිය කට්ටිය නැවත නැවත ඉදිලාතියෙන වෙනවෙනම් ඔන්න කොටු කරනවා පෙනවෙනම කොටු කරා එ මෙන්න මෙයාරටි කිය පුළ නැවත නැව ෙදිච්චිට් මොකද කියන්නේ පුනරාවර්තිී ඒකක එනම් පුනරාවර්තී ඒකක නැවත නැවත යෙදුනා අය පුනරාවර්තිය ඒක මෙයි පුනරාවර්තිී ඒකක හරි නේද එඩවස දැම් මෙයාගේ ඒකාව ඇවිකේ කව්ද ඒකාවයි යයි එම ඇත්තම් තැනුම් එකක කවුද තැනුම් එකකේ වෙන්නේ මෙයානේදේ මෙයානේ වයිනයිට් ලෝරයි මෙයා මෙයාලා ගොඩක් එකක් තුවෙලා අරය හැදුන ය තැනම් මේ එකකේ වෙන්නේ වන්නම මෙය. හ මම මෙතනින් දානවා හොන්න තැනුම් එකකය ම එඩික වෙනම ගන්නේය ඔන්න තැනුම් ඒකකයත් නෑනේ අර පේනෝනේ මෙන්න තැනුම්ඒකය කලෝරින් ද එහම් මෙයා තමමා ඒක අවයවිකේ කියලා අපිට හඳුගන්න පුළහන් වෙන්නේ හරණයද එහෙනම් මෙ ඒක අව යවිකය අර එම් ඔන්න විදිහට පීවC කියන කෙනා බහ අවයාවී කරණයට ලක්වරෝ හොඳයි එහම් පලන්ඩ ඊළඟට කාරී ්‍රශ්න තතිරන හණ් පුළහන් තර තන තිරෙන හඩ පුළුවන් අර කලින් විදියීම තමයි වෙනසක් න කලින් විදිහම තම. හොදයි ප්‍රශ්නය කහන බල මු හරි ගැටලුවර්නෑ හො ඊල බලන්න දෙවැනි පොලිලෝරෝ ඇතින් එම් පොලි වනයිල් කලෝයින් පිවි හරි බලන් ොති කියන කලෝ තින් බහෝයවී කරන වීමෙන් මේේ ති හා කලෝරෝ ඉතින් කෙනෙෙන බහෝය කන ක් කලා මේ ඇති රුල් කපයක් තින පල හබාන්මකතිය නිර්මාණයට දාල පුනරාවර්තියකය එම් කියෙනා පවි නිර්මාණට දාල ඒකාවයවික හොඳයි ඒ වාලා මෙන්න මේ කිය පිළිවරට මේටික දාගන්න ඔය ලොකු හිස්තන මෙන්න මේ සෙට් එක මෙන්න මෙයා ඇතුළුව මේ සෙට්ට එක ලොකු හිස්තනය අරිද මේ මේ සෙට්ට එක ලොකු හිස්තනේ දාගත්ද. ම කොටු කරපුටික. අරිද මේ සම්පූර්ණම කෑල්ල ලොකු හිස්තනේ දාගද හරිද ඒයට පස්සේ පල්ල හා තියෙනවනේ පුනරාවර්තිය ඒකය සහ ඒකාව අවිකේ කියලා පුනරාවර්තිීය ඒකේ සහ ඒකාවයයවිකේ කියලා පල්ලහා වෙනම තියෙනවානේ අන්න ඒක ඒකාව අවිකේ කියන එකේ මේක දාගන්න ඒවවි. හරිද පුනරාවර්තිය ඒකකේ කියන එකේ වාලා වෙනමම මේ කෑල්ල දාගන්න මේ කැල්ල වෙනම පුනරාවර්තිය මේ කෙල් විතරත් දාපවා ඇති මේ මේ ඇල කොටු කලති එක කැල්ලක් දගත්තර ගැති උඩ හිස්තන මේ සේර්ම දාගඩ පුඩරාවර්ති ඒකේ කියන එක මෙඒ කොටුවක් ඇතුළ තියනෙ එකක් දාගන්න ඒකා ඔයවිකේ කියන එක මේක දාග හරි එන දාගන්න ඉක්මට විනාඩි පහක් දෙන්න ඉක්මං කරලා වැඩේ කරන්න වැඩ කරන්න ඉක්ම කරන්න ඩුකාබන පාඩමේ තමත් නිබන්ධන ගත්ත නැති කෙනෙක් ඉන්නවාන මේ සතිය ඇවිල් ඒ ඔක්කම අඩු පාඩු යෙන නිබඳධ ගන්ඩ ත් තියෙනවා තව ගහපුවා ඉතිරිවෙලා ගත්ත නැති කෙනෙක් මේ සතිය ඇවිල්ලා ඒවාරගෙනයන්න්න තමන්ගේ තෙව්ට ඩු පඩු මුණක් යෙන පේපස්සොල මුණනා අඩු වෙලා තියෙ ඒවා බලලා එකක් දැනට පේප පහක් දීලා තියෙනවා ඒ ටි බලලා අඩුවෙන් මොනාද තියන්නේෙ කියලා ටික බලලා හරි ගස්සගන් සම්පූර් නොක්කමෙක් ගණඩ අරගෙන ඒව කරන්න හො ඉක්මට දාගන්නොි හරි බලන්න්නක මොනාද පවිC වල ගුණ මොනාද කියයන් විදුත් පරිවාරකය එකනනි විදුලිය සන්නයිනේ වෙන්න නෑ ඒ අන කියාත් ජල රෝධකය ජලය කාන්දු වෙන්න මේ හරහා න්නට ප්‍රතිරෝධීේ කියැන ගින්නට ප්‍රතිරෝධී කියලා කැන ගින්නට ත් රොත්තු දෙන්න ප්‍රතිරෝධී ප්‍රතිරෝධයක් තක්වොන ගින්න සමඟ මෙෑට ක්‍රියාත්මක වඩ බෑ ලදාන්න පලාස්ටිකර බට කෑලට අපි තාපේටික්තුූ නොත්තහම ඒක නුුවෙනවා එලං ඒ ගින්නට මෙයා ඔරොත්තු දෙන්නන්නේනෑ තරමක්තුරට සහැල්ලුවිය සැහලු භාවයක්තින හරි ාන පිවිී යල භවිතතිය නත්කයන් වැහි පීලි ජලනල නැවෙන සුළු පයි් විදුලි රහැන්ආාවරණ බිම්මාාවරණ නිෂ්ානයට යොදාගනි හ එහ ඔන්න එක හරි ඉඩ පස්ස අපිට තියෙන්නේ පොලිටෙට්‍ර් ලුවරෝ ඇතින් එම නැත්තන් ටේලෝන් කියනෙන ගැන කතා කරන්න හරි ටෙෆ්ලෝන් ගැන කතා කරන්න කලින් ම චෝටිබ්‍රේ එක එකක් දෙන්නම් අබේ නම් ඊළං කොටස පටන්ගම ඊළඟට අපිට කතාන්න තියන්නේ ටෙෆ්ලෝන් සම්බන්ධයෙන් ටෙෆ්ලෝන් කියන බහවායයික ගැන කතා කරන්න තියෙන්න්නේ බලන් ඊළඟ තුගෙන මාතෘකාව ලෝෝ තන් එහෙම නත්තන් ටේලෝන් එතන අරටෙෆ් කියන එක එන්ඩෝනය ටෙ ලෝන් කියලා තිෙන ටේලෝන් අරි ඉහිරට දානක දහන්නටේලෝන් මනත්තම් ඕක පිටෆ කියලත් හඳුන්වනවා හොඳයි පොලිතීන් මෙටෙෆ්ලෝන් නිර්මාණයවීමට අදාළ සටහන මෙඩමම දාලා තියෙනවා ඔයාගේ ඉන්ටවල් එක අතරතුර ම මේ එක දැම්මා එතෝට මෙතනදී ටෙෆලෝන් කියන කියෙන එහමත්ම්ටෙට් ලෝරෝ ඇතන් කියන කෙනා ගත්තහම නිර්මාණය වෙලා තියෙන්නේ එතින්ගේ එකන රපි හයිද්‍රකාබනයක් ඉදිර කතා කරපු කෙනාගේ හයිද්‍රජන් පරමාණු හතර වෙනුවට මෙතන්ට සම්බන්ධලා තියෙන ෆලුවර හොඳට බලාගන්න මෙ මෙතන හයිඩ්‍රජන් පරමානුවල ෆ හජන් පරමාණු හතර දෙනා වෙනුවට ෆ්ලරන් හතර දෙනෙක් සෙට්වෙලා තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි එතවොට ඒ ජාතිය කට්ටිය ගොඩක් එකට එකතු වෙන අර කලින් වගේම තමා මැද්ද තියෙන දිත්තබන්ධනෙන් එකක් කැඩෙනව සමානෝ දෙ පැත්තර බෙදිලා නු බැජිලා ගිහිල්ලා මෙන්න මේ වි දිහට යාබදව ඉන්න තවත් ඔ වගේ ට්‍ර ෆලෝ ඇතිනත් එකක සබන්ධ වෙලා ටෙෆ්ලෝන් කියන හෝයගේ නිර්මාණය වෙන දවට ගොඩක් කියනෙ අදහස් වඩ එන් කියෙ දාලා තියෙන. ටෙෆ්ලෝඩ් හරිදබ ලෝරී කාබ ලෝරන් ඔය විදිහර දිගට මේක දාමයක් ඉර බැඳරු. එතකොට එතර තියෙක ඔන්නම වෙනම විශාල කර ඇදර තියෙන ලොක කරල දාම වි ඇදර තියෙනවා එතවට බලන්ඩ ඒක කොනස් විදිහට මේක කාණ්ඩ ගත කරලා මෙයාගේ පුනරාවර්තිය ඒක ලකුණු කරලා තියෙන ඕන්නන ලන්න හොඳට මේ වලන් ෆලුවරී මෙතන තැනුම් මේකක කාබන් ල දෙන්නයි හරි පලුවරීන් පරමාණු හතර එනම් හතර දෙෙනයි. ඒනං මෙන්න මේ වගේ කෑලිතමා නැවත 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 නවත මේ දාමේ පුරාවට එදිලා තිය අපි යාලට කියනවා කවුරු කියලද පුනරාාවර්තිය ඒකක කියලා හැරිනේ එනම් මෙන්න පුනරාවර්තිය ඒකක මේක දදාමේ දිගට එදිලා තිේර. හරි එඩබස්සේ ඔන්න පුනරාවර්තිය ඒකේ එහෙම් ම පල්ලෙහැන් දැම්ම කාබන් දෙකයි ෆ්ලුවරෙන් හතරයි ඇතවට මේකේ ඒක අවයවිකය පේන්නෑ නේද මෙතන ඒක අවයවිකය මඳන්නම් මෙතනින් ඒක අවයවිකය තැනුම් මේකේ කියන්නේ එහම් ඔන්න ඔය විදිහර තමා තැනුම් මේ එකකය පිහිටලා තිය මෙන්න මේජර තැනුම් මේකය පිහිටලා තියර. හරි නේද එනං ඔන්න ටෙෆ්ලෝන් වල කතාව හරි එහෙනම් ඕකේ හිස්තැන්වල ටික අන්න්ඩෝන එතෝට ක පලවෙනි වැ තින ලොකු හිස්තැනේ මෙන්න මේ උඩ කොටස්ටික දාගන්න හ පත්තේ ස්තර තියෙනවා උඩ කොටස්ටිකදාගඩ ඊට පස්ස පල්ෙ හා ඒන්නේ කොස්සනි පිටුවේ උඩ බලන්ඩ පොයින්ට එක ටෙෆ්ලෝන් නොට අ දාළ ඒකාවයවිකේ වන්නේ කියලා කියන හරම් ඒකාවයවිකේ කියන තැන මෙන්න ඒ එක දාගන්ඩ එකවයවිකය මෙන්න මෙයා හරියට බල දාගන්නඩ ස්සරහි දියල තිය ඒකාවයවිේ ස ටෙලෝන් නොට දාල පුොරාවර්තියක කියලා තියෙන අන්න තන මේ එකක දාගත් හරි එහෙ ඒ හිස්තනත් පුරෝගන් ඉක්මං කර ඉක්මට එඩිගත් ලහුණු කරගන්න ඉක්මට ලකුණු කරගන්න දාගන්න ඉක්මට ටෙෆ්ලෝන් අටතේ ්ලෝන් යටතේ එඩිගත් ඉක්මට දාගන්න හොඳයි එළ ඔන්න ටෙෆ්ලෝන්වල විය්හේ නිර්මාණය වෙන්න කොහමද කියලා තිදැන් කතා කෙරවා හරි අපි ඉළඟට බලමු ටෙෆ්ලෝන් ව ගුණ මොනවද සහ ටෙෆ්ලෝන් වල භාවිත මොනවාද කියලා. හොඳයි හරේ බලන්න ටෙෆලෝන් වල මොනවාද. ුණදල තියෙන බලන්න තාපට ොත්තු දේ ඒකන තාපට ොත්තුද ස්ල්ල තරමන්කිවේ ට ෆ්ලෝන් කියනෙන ගනිබටයින්ගේ ඇඳම් නිෂ්පාදන පවා යොගන්නතොටේ යොදාගන්න තා අපේයට ොත්තුද නිසා. ඊට පස්සේ බලන්න විදත් පරිවාරකව විදතේය සන්නයන වන්න දඩි බවකින් යුක්තේ ැන පොි ක්තිමත් බාව මෙයාගේ තියෙනවා. එය බන් ටෙෆ්ලෝන්නල බාවිත කියනවා ආහාර පැසීමට යොදාගන්න නොවැලන එම නැත්තන් අඩියල්ලන්න නැති නන්ස්පික් බාන්ඩ නිෂ්පානය සඳහා. එයට පස්සේ වාහනවල ගෑස්කට් නිෂ්පාදනයට පාට මුද්‍රා සෑදීමට ගිනිවටන්ගේ ඇඳුම් නිෂපානයට හිම සපත්තු නිෂ්පාදනයට එක යනු එහිමයනකට ධන සපත්තු අන්නේ හිම සපත්කු නිෂ්පාදනයට මෙවා යොදා ගන්නවා හොඳයි. එනං ඊයට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ රබර් සම්බන්ධයේ රබර් කොයි විදිහටද නිර්මාණය වෙන්න කියන එක තමා ඊළඟට බලන්න තියෙන්නේ. හරි. අපි බලමුෝ රබර් කොයි විදිහටද බහ අවයවිී කරනයට ලක් කලා තියෙෙන කියලා මෙයාගේ අනුව ටිකක් විශාලයි. මෙයාගේ අනුව චුට්ටක් විශාලයි හොඳයි ඔන්න හොඳර බලාගන්ඩ අපි කලින් කතා කරපු එකම තමා කලින් කතා කරපු විදිහරම තමා මේ සෙට්ට එකම යන්නේ මේ සෙට්ට එකම කලින් කතා කරපු ඉදිහරම තමා තියෙන්න්නේ හරි අහගන්ඩ මේ රබර් කියලා කියන්නේ අපිට ස්වභාවිකව හමුවන ස්වභාවික බහු අවයවිකයක්. හරිද ස්භාවිකව හමුවන බහ අවයවිකය මෙන්නවම රබරුවල තැනුම් මේක කෙමනැත්තම් ඒකා අයවිකය ඇන්දා. අප මෙයාට කියන්නේ අයිස්ෝ‍රීන්යිී අනුව අයි්‍රන් කියලා මෙයාට කියන්න. එතකට මෙන්න මේයිස්ොීයිසොෆ්‍රීන් බහු අවයවී කරනයට ලක්වෙලා තමයි බහු අවයවී කරනයට ලක්වෙලා තමයි රබර් කියන කෙනා නිර්මාණය වෙන්නේ හොඳයි. එතකොට දැම් මේකෙදත් අනු විශාල ප්‍රමාණයක් සම්බන්ධ වන නිසා. පෙන්නුම් කරන්න ඔන්න ම එන්න අකුරක් දම දැන් යාලා දන්නවා ඇයි හෙම දාන්න කියන්නඩ ගොඩක් ඉන්න නිසා ඒ සෙට් එකම පෙන්න්න හරි මේක තියෙනවා චඩි විශේෂ දෙයක් කියලා දෙන්න ඒ තමයි මෙයාගේ බන්ධනය බලන්නක දිත්ත බන්ධන්න තැන් දෙක්ක තියනවා දිිත්ත බන්ධනය තැන් එකක් තියෙනවා මෙගේ හොඳ බලන්නකු මෙතන එකක් තියෙනවාය මෙතන එකක් තියනු දිත්ත බන්ධනය එතකොට මේකෙදී වෙන්න මෙන්න මෙහම වැඩක් ඔන්න හොඳර බලාගඩෑ හොඳරට බලාගන්නඩ. මෙතන තියන බන්ධනයේ එක ඉලෙක්ට්‍රෝණයක් එනවා මෙන්න මෙතන්ට. හරිද මේ දිත්තබන්ධනයේ එක ඉලෙක්්‍රෝණයක් ගැලවිලා එනවා මෙන්න මේ කාබන්්ලා දෙන්න අතරට මේ කාබ්ලා දෙන්න අතරට එනු. මෙතන තියන එක ඉලෙක්ට්‍රෝණයක් ගැලවිලා මෙන්න මෙතන්ට එනවා. හරිද ඒ කාබනලා දෙන්න අතරට එනු මෙතන දිත්ත බන්ධනයඒ එක ඉලෙක්්‍රෝණයක් ගැලවිලා මෙත දිත් බන්ධන්නේ එක ඉලෙක්්‍රෝනයන් කරවෙලා මේ කාබන්ලා දෙන්න අතට ආවා. මේ දිත්ත බන්ධනය එක ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා එයාලා ආවා මේ කාබනලා දෙන්න අතරන එක්ෙනෙ එකක් කෙන ගානය ජපැත්තෙන් ආවා. එතකොට දැන් එතකොට දැන් මේ පැත්තෙන් එක ඉලෙක්ට්‍රෝනයයි මේ පත්ෙන් ඉිටෝනය ැ ඉලෙක්ට්‍රොන කියක් ඇවිල්ලද මේ ැද්ද බල දෙන්න ගවන්න ඉල්ෙක්ට්‍රෝණන දෙකක් ඇවිල්ලා. ඇයිඒ මේ පැත්තෙන් එකයි මේ පැත්තෙෙන් එකයි දො ඉලෙට්‍රෝන කියද දෙකයි හම් ඉලෙක්ටරොනක් දෙකක් දෙපැත්තෙන් මැද්දෙ කාබන් ගාවට ඇල් තිී. ළයි ඉලෙක්ටෝන යදක් යනවා ඉලෙක්්‍රෝන දෙකක් තියෙනවා එහනම් යුගලක් ඉලෙක්ට්‍රෝන තියෙනවා ඒකන් අප මේක පෙන්න්නන්න පුළුවන් කෝමද කෙටි ඉරකින් අපි සහසංගජ බන්ධනයට තේ මේගේ ලවිස් විව්හන් දිනකට අපි කතාරලා තියනවා ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා අන අපි ඒ පෙන්න්න පුළුවන්මකයකින්ද? එලෙක්ටෝන ගක් ීරන අපටඒ එක කටි රකින් පෙන්නම් කරන්න පුළුවන්. එහෙනම් මේයාආපු ඉලෙක්ට්‍රෝනයයි මේයාපු ඉලෙක්ට්‍රෝනයයි අපිට මෙන්න මේ කාබන් අතර සංකේතවත් කරන්න පුළහන් තව කෙටි ඉරක් එහමත්ත දිත්ත න්ධනයක් ලකුණු කරන හොඳයි ඒකප ල්ළඟට විවහන් දිදි බලමුවා දැන් එතකොට මෙයාගේ අපි දන්න මේ පත්ත තියෙන ඉලෙක්ට්‍රෝනේ හට කෙනවා මෙතන මේයා තියන ඉල්ෙක්්‍රෝනය හට කරන. හර වි විශේෂත්යකට මෙයාගේ තිබේ දිත්ත බන්ධන දෙක් තිබ්බ. මෙතන තිබ එකඉලෙක්ටෝනක් මේ පැත්තට එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තරට මෙතන තිබ එකඉල්ලෙක්ට්‍රෝනයක්ක් මේ පැත්තර එ තවනිත් ඉලෙක්ටෝනය මේ පැත්තර කඩි ලගියා එතකොට මෙතන මිහින් අප ඉලටෝනය මින් අප ිට න ඉිෙටෝන ුගක් සෙටු තොට ෙක්ටොන ගලක් කියල කියන්නේ එක තනි සහ සංවිචි බන්ධනයක් කියන්න අපි දන්න. හේෙනම් අපි බලමු කොහොමද මෙයාට අදාළ බහු අවයවිකය අඳින්නේ කියලා හරි ඔන්න බලාගන්න මංඒක චුට්ටක් පල්ලෙ හාට කරලා ඉන්න මො තාත ඉඩ මඳ වෙනවා හරි එනම් ඔන්න මෙයාට අදාළ බහෝ අයේ ම දින්න යන්න එහක් න්න හොඳ බලාගන්්ඩ දැන් ලමයි මට කියන්න මේ දිත්ත බන්ධනය තියෙනවාද නෑ මේක කැඩුුණම් මේ දිත්ත බන්ධනය තියෙනවාද නෑ ඒකත් කැඩුුණම් එතකොට මෙතන අලුතෙන් දිත්ත බන්ධනයක් හැදිලා අන්න විශේෂයි මේ බන්ධනය දැන්නේ මේ බන්ධනයක් දැන්නේ මොක දයාලා බහෝ අයකගේ නිර්මාණයකොටෙස ඉලෙක්ට්‍රෝන සමාන ෙදාගෙන කෙරලා ගේ හැබයි මෙතන දෙපැත්ෙන් ඉල්ෙක්ට්‍රෝනය ගන යාපු හිද ඔන්න අලුත් බන්ධනයක් ගොඩ නැගට චරි එහෙනම් ඔන්නම මේකාබනුයි මේ කාබනුයි ලියනවා මෙඩ මේ අයි මේ අයි ලියනවා හරි ඔන්න ලීවා දැන් ඒ දෙන්න අතර තියෙන තනිබන්ධනයක්ද දිත්ත බදධනයක්ද දැන් තියෙ බඳධන දෙකාක් ඇයි අලුත් බන්ධනයක් හැදුනාා ඔන්න එක පෙන්වා මේකාබන් සහ මේකාබ මෙතන ඉස්සලනම් තිබේඒ එකයි පස්සේ පත්ති එක ඉික්ට්‍රෝනෙකුත්ේ පත්ති ල්ෙක්ට්‍රෝෙකුත් වෙ ඇතන අලුත බදන මේයාලා ඉන්නවාද නෑ ඒයාලා නෑ දැන් එයාලා අන්තර්ගත වෙන්නේ. හරි එතකොට මේකාබන්ට මේකාබන්ට සම්බන්ධ වෙලා තියෙන අනිත්තාය කවුද. මේකාබන්ට සම්බන්ධලා තියෙනවා සස්ත්‍රී. එම් ඔන්න මගේ චුට්ක් ඇල්ල කරලා දිින්න ංකිවන කොහම වනත් පි ලාඳන්න පුළන් කියලා ඕන තැනට වට පි දන්න පුුව කි ප්‍රශ්යක් නෑ එක හැේ මාරුණ කිය වුලක් නෑ එනන් චුට්ක් මන් මේම හෙට ඇංගල් කරලා ත්‍ර එක ලක්නු කරා මේකාබන්ට සම්බන්ධලා තියෙන එක. එතකොට යාටම සෙට්ටලා තියෙන මේක ඇල්ලත් සෙට්ටලා තියෙන මේක ඇල්ලලා දැන්තකොට මෙත දිිත් බන්ධය තියෙනදළමයි නැදැම් මෙතන දිත්ත බන්ධයනෑ දැන් තියනෙ කවරල කාබනුයි හයිඩරජනල දෙන්නයි විතරයි එහෙනම් දැම් මෙතන තියනෙ තනිබන්ධනය මෙයාගේ කලින්නම් මෙහම දෙක් තිබ හැබැයි දැඟක කැඩිලා තියෙන ැ තිය එකයි එය දැන් එකයි තියේ එතකොටකාබර් නෙක්ු හදරජනෙක්වු තියෙන හෙ අපි ොකලියන්න පුලුවන් CH2 කියලා එකයි හයිඩරජන්් එකයි අප එකළිව C2 කියලා C2 කියලාි ඔන්න ලීව කාබර් එකයි හයිඩරජන්් එකයි හරිද මෙතන තිබ දිත්් බන්ධනය මෙතන තිබ දිත් බදධය ැඩලා පත්්‍ර ඉලෙක්ටෝනය කිය මෙත තිබ් දිත් දධන කරලා මෙතන්ට එලෙක්ටෝන එක තවට ුදන්න එක තුළල මේ ඇද කාබන් ල දෙන්නගේ දිත්ත බන්ධනයක් හදාගත්තා මේයා මොකද වුණේ ස2 කාණඩය දිර මේ එකට සෙට්ුන ේ වි ය හෙමයිවා හරි දැ මේ කාබන්ගේ කට්ටියය හඳනගම් මෙන්න මෙයාගහි මෙයාගේ පල්ලෙ හා තියනවා හයිඩරජ් හරි එහෙනම් මෙයාගේ තියෙනවා හයිඩ්‍රජ් හරි අවුලක් නෑ මෙතන තිබ දිිත්ත බන්ධනයක් ොහම දිත්ත බන්ධනයක් තිබ්බ ස2 හොම තිය හැ ැන් දිත් බන්ධන නෑ කැඩි තියන බදන්න ඉලෙක්ටෝන පැත්තර මාර වෙලා ආහෙනම් මෙයාගේ ඔන්න2 කාබර් එකයි හඩරජන් එකයි මේ කාබට ගත්ත මෙන්න මෙයා මේ අහමර ලකු කරන්න මෙත් ොහම ලුණු කරන්නම් එතකට ඔන්න අය බලන්ද මේ කාබන්ගේ සස්3 ජොයින්ඩලා තිබ්බා මෙන්න එක දැම්මා මේ කාබට සස්2 කා්ඩයක් මෙතනින් ආවා ඔන්න එක ලකුණු කෙරවා හරනේ එරහ මෙතන කාබන් බලන්ද ඒ කාබන් මෙන්න ඉන්නවා නොර බලන්න එයට හයිරද එකක් සම්බන්ධයි ඒක ඔන්න ඉන්නවා එයායට මෙත බන්දධන්නේ කැන්න තොට කාබඩනෙක්ුයි හුද දෙක්ු ඉන්නවා ඒ ඔන්න ස්ට කියලා දැම්. හරිනේද. හොයි එහනම් මෙන්න මෙයාට අදාළව බහු අවයයික වෙන්නේ මෙන්න මෙයා මේක තමා රබර් කියලා කියට එතකොට අපි ඉරි දෙකක් ගහනවා මෙන්න මෙතනි මේ සස්්ටූ කාණ්ඩ දෙකරම මෙහෙම ඉරි දෙකක් ගහනවා ඒ ඇයි හෙම ගහන්නේ ඇයි හෙම අපි මෙතන මේ කාබල දෙන්නට ඉරි දෙකක් ගහන්න ඉරි දෙකක් ගහන්නේ ඊලඟ දැම් මේඒ එක නුවක්නය අප ගත්තේ එකකො තත් ඔගේ යි ්‍රී නුේ පත්තෙන් තිේ නොමතිය ස්ී අනුුව විදිර තියෙන එතකොට සෙට් පෙන්න්නේ මෙන්න මේ අත් එක් සස්ට කා්ඩයක්ත් එක් තමමා මේ පත්ේ තියෙන යිස්්‍රී එක ෙට් පෙන් මෙතන තියන සස්ට කා්ඩයක්ත් එක් තමා මේ පත්තෙන් ඉන්න යිස්්‍රී එක සෙට්ට ඒ බන්ධනය කැඩෙන්න්නේ මෙතනී එතකොට මෙන්නසිෙට් පෙන් නත් කෙලවරවල් දෙකේ මේ දෙකන කෙලවරවල් දෙක මේකන මේක කෙලවර මේක මේක කෙලවර මේක මේ වමේ කෙලවර මෙන්න දහුණ කෙලවර මෙන්න 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 එතකවට ඒ තැන් දෙකෙන් තමා ැෙට් යන්නේ ෙට්ෙනවා කියනක පෙන්නද ඉවි දෙකක් ගැහු හරිද දැන් එහෙනම් මෙන්න මෙයාට තමා අපි කියන්නේ ස්වභාවික රබර් කියලා ස්වභාවික රබර් කියලා ඔන්න එන හැටිත් එෙක්ම කියලා දුන්නා හැදන හැටිත් එක්ම කියලා දුන්නා හරි දැන් එතකොට මෙයාගේ පුනරාවර්තිය ඒකකය සහ මෙයාගේ ඒකාවයවිකය මොකක්ද එම් ඔනමම් මේ කොටසේ ඒකාවයවිකය දාන්නම් ඒකාවයවිකය ඒක අවයාවිකය කෞද තෝරට මෙයාගේ තැනුම් ඒකෙවුනේ මෙන්න මෙයා එහම් ඒකාව්‍යවිකය වෙන්නේ එය එනම් ඔන්න මම ඒකාවයවිකය ලියනවාකාබන් ජන් ඉලෙක්්‍රෝ මෙතන දිත්තබන්ධනයක්කා3 ඊළ රාය දිිත්ත බන්ධන්නය කාබ හිජ ජ එනම් මෙයා තමා මෙයාගේ තැනුම් ඒකේ එහෙම ැත්තම් ඒකාවයාවිකය වන්න හරිේ ඊට පස් කවද මෙයාගේ පුන රාවර්තිීය ඒකය උන රාවර්තී ඒකය කවද මෙයාගේ පුඩ රාවර්තියකකේ බේ මෙයාම ේද නතන ේද දැ ප ටේ න්දින්න ගවුත් ලොකුර දමේනවා ඉඩ බඳද වෙනවා ඒනිසා ඔන්න තේරුම් ගඩ මෙයාම ආය මේ පැත්තෙන් සෙට්ටනු. ඇයි මේ ජාතියක කට්ටියන දෙෙ පැත්තට එකතු වෙන්නේ මේ ජාතිය කට්ටියන පැත්තට එකතු වෙන්නේ එහෙන ඒ ජාතියම කට්ටිය බේ මේ ජාතියම කට්ටිය බේ එහෙන මෙයාගේම කට්ටිය තමා මේ පැත්වෙනොත් මේ පැත්වනොත් එකට සම්බන්ධලා තිය එහම් පුනරාවර්තිීය එකක කවුද න්න මෙයා එහෙනම් C22 මෙන්න හයිඩ්‍රජන් C3 වන්න දිත්ත බන්ධනය මේ පැත්තර C2 මේ පැත්තටජ එහෙනම් ඔන්න පුනරාවර්තිය ඒක ගැන් නැවත නැවතය දෙනක මෙයා ඒකකාවයක එෙමැත්තන් තැනම්ඒකේ මේ පොනරවර්ති ඒකක හරි එහම් ඔය විදිර තමා ස්භාවික රබර් නිර්මාණය වීම සිද්ධුවෙන් කාට හරි නොතේ රුනාන කියන්න හය පැහදිි කරලා දෙන්න හර කලින් විධහමතමා මේක වෙනසකට තියෙන්නේ දිිත්ත බන්ධන දෙක් පිහිත්නු වෙනසට තියන දිිත්ත බධන්න දෙකක් පහිත්නක් හොඳයි බලන් එෙන රබර් යටතය කියන එක මේ ස්වභාවික බහුවායවිගේෙක් මාක්කර ගණඩුගන්නේක් මේ ස්භාවික බහවයවිකයකි ස්වභාවික බහාවයවිකයකි කියන කොට භංක් කරග හොයි බලන්න ට පස්සෙ අයිසොෆ්‍රීන් නැමති ඒකා අවයවිකේ බහ අයයාවි කරනෙන් සභාක රබට පිළිවා ඒක යිසෝ‍රීන් කියකටිය ගොඩක් එකුතු වෙලා හවයවිකය නිර්මාණය වවා කියලා කියනවා. හොඳයි එනං වාල මෙන්න මේටික දාගත් හැරිද කොටු කරලා තියෙනවා දාන්ඩෙපෑ මෙද පැත්තෙන් අ කොටුලති යන පුුරාවර්ථයකේ සහ ඒක අවයවිකය කියන කොටස අවශ්‍ය නෑ මෙන්න මේටික දාගන්න අයිසෆ්‍රීන් අනුව සහ ්‍රබර් කියල්ල අහුණු කරලා තිෙනටක විතරක් දාග. පස්ස පල්ලෙ හා හිස්තැංගවල තියෙනවා ඒකාවයවිකේ සහ එහ පැත්ත හිස්තන තියෙන පුනරවර්තියක ක කියලාන්නේ වුවගේ මේ කොටු කරලා තියෙනවාදා ගන්න ගැලපෙන විදිර ඒකාවයවිකය කියදන මේක පුනරාවර්ති ඒ එකකේ කියන ගාව එක හරිර දාග අඳන්න වෙලා යනවා නම් කටුවට දාගන් පස්ස යඳගන්න නිපස් හොඳ ඉක්මන් කරන්න හරි එන අපි බලමු රබරල ගුණසාහ රබරල භාවිත මොවාද දීලා තියෙනන කියලා බල ෙහපඇත් දොස්සන පිටුවේ රබරල ගුණ සහ භාවිත දීලා තියෙනනවා බලන්න බනාධ කියන් රබර් වල ගුණ ප්‍රත්‍යස්ථය දන්න එකමුතුෙන් කියන්න දෙයක් නෑවල දන්න තාපයට රොත්තුදේ ඔවු මෙයාගේ තාපයට ඔරොත්තු දීමේ යම් තරමක හැකිියාවක්ත්තිය හැබැ සීියට සියයක්මතා අපපයට ොත්තු දෙන ෑ මුත් තරමක මෙයාගේ ොත්තු දීමක් තියෙන ට පස්සේ තුන්ගෙන එක කියෙනවා රබර් සමඟ සල් මිශ්‍ර කිරීමෙන් සාධන එබනයි ැඩි වන් යුක්තය කන රබර එක් සල්ප මිශ්‍ර කරලා හදන යම් සංයෝග විශේෂයක් තියෙන අපියාට කියනවා එබනයිට් කියලා හරිද ඔය එබනයිට් කියන කෙන ගත්තහම යා රබරු වගේ ප්‍රත්‍යස්ථ නෑ හරිද රබර් පටියක්ගන්නව රබටියයක්ගත්තාහම අපි දන්නවානෙ කොතර ඇදනවා හට හට එතකොට අන්නේ වගේ ප්‍රත්‍යස්ථ නෑම් ඒනයිට කියන කෙනා එබනයිට් කියන කෙන ගත්තහම යා ඉතාම ශක්තිමත්. ටම හොඳ උදාහරයක් කියන්නා ඔය සපත්තු අඩි තියෙන්න්නේ සපත්තු අඩි ඔ මේ ඒවාල ඉස්කෝලදාන ඒ සපත්තු අඩි විශේෂෙන් හය පිරිමිළලමයින්ගේ සපත්තුෝල අඩිය ඒ ඉතාම ශක්තිමත් අන්නේ ඒ අඩි නිර්ශ්පාදනය කිරීම සඳහා විශේෂයෙන් සපත්තුවල අඩි නිෂ්පාදනය කිරීම සඳහා මේ එබනයිට් කියන සංයෝග පාවිච්චිකන තොර ඒක ඉතාම ශක්තිමත් සංයෝග වර්ගයක් ඒක නිර්මාණය කරන්නේ රබර් එෙක්ක සල් මිශ්‍ර කරලා හැරි ඉට පස්සේ රබරොල භාවිත බලන්ඩ තියෙනවා ෝෂර් වර්ග බෑක් වර්ග එයට පසේ බූට් වර්ග අධිය නිෂ්ානයට අඇර ඔයාලා කියන බූට් වර්ගනේ ඒ අර සක් කකුල්ොට දාන බූට් අනැත්ත ොයාලා වෙන අදහසක් තියනනි බූට් කිය එකට එක නෙමේ හොඳයි ඊයට පස්සේ අමතර දැනුමට තව මම එකක් දෙන්නම් අමතර දැනුමට තව එකක් දෙන්නම් මේක මේ මම මේකේ අතින් ඇඳපු එකක් පොටව එකක් දහලා ග්‍රෝප් එකත් දාන්නම් මොකද මේක සිිකක් ලොකුවට අඳින්න තියෙනක් එකක් මදි වෙයි න්න බේක් ලයි්ඒ මේ අමතර දැනවටත් එක්ක දෙන්නේ මල් මෙ මෝස්තරයක් වගේ ලොකෝට අඳින්ට තියෙනම එක හරිදං ඒක අතින් ඇඳලා ගෝප් එකකට පොටගක් හල දාන්න මේ ඒක බලාගෙන හරි අඳින්ට මේ ම බෝඩ්ඩ එක දානක ඇඳගන්න ැරිවුණු හරි අපි බලමු බේක් ලයිට් මේක ගොඩක් සංකීර්ණ ඉතාම විශාල බහු අවයයිකයා හරිද මේකනි මල් මෝස්තරයක් ඇන්ද වගේ තිය යඳපුවා හොඳර බලා ගන්න ඩොන්න අන්ඳන විදිහ හරි මේක නිර්මාණය වෙන්නේ අනු දෙකක් එකට සෙට්ටලා හරිද මේ බේක්ලයිට් කියන කාබ බහවයවික වර්ගය නිර්මාණය වෙන්නේ මෙන්න මෙයාලා සම්බන්ධ වෙලා මෙයාට අපි කියන බෙන්සීන් මෙයාට කියනවා බෙන්සීන්. හරිදන්න මෙතන බෙන්සීන් තියෙන්නේ මෙත චුට්ක් ලස නොනේ හරි. මෙයා අපි කියන්න බෙන්සන් හරිද මෙන්න මේ බෙන්සීන් සහ බෙන්සීන් සහ ෆෝෝම්හඩ කර කර ම මෙන්නම යාන්නෆෝම්හ මෙන්න මේ දෙන්නා එකට එකතු වෙලාෆෝඩි සබෙන්සින් බෙන්සීන් කලා කියන ඇත්තරම් මෙතන බෙන්සීන්ටකාබට ඔච් එෙක්කුත්ම්බන්ධ වෙලා තියෙන තොට අපේ නම වෙනස් කරනවා යා අපි කියනවා මේෆී නෝල් කියලා. ෆීනෝල. බෙන්සීන් එකේ අත්තන හඩ ජතතිය මේ මසර දැනටදන්නවා වැඩිදුර ගෙන ගත්ොත් ඉගෙන ගන්න පුුවහම මෙ තරට ෝච්ච එකක්ෂට් කලා තියෙන්නේ දොර ඒ එකටි කියනවා ෆී නෝල් කියලා මේක මධ්‍යසාර විශේෂයක් හරිද මේක මධ්‍යසාර විශේෂයක් එක කියනට බොන මධ්‍යසාර නෙමයිය මේ. වෙනත් මධ්‍යසාර විශේෂයක් හරි එතකොට ඔන්න ඔ ්‍රීනෝල සහ ෆෝම් ඇල්ඩි හයිට කියන දෙන්න එකට එකතු වෙලා නිර්මාණය වෙන ඉතා සංකීර්ණ බහු අවයයිකයක්ටම ඔය බේක් ලයි් කියලා කියන්න හරි මේ බලාගන්නක මං ඔන්න මේයාගේ විය්හයේ අදිනෝ ඔන්න හොඳට බලාගඩ මෙයාගේ මං මේ විය්හය පිළියල කරන්නේ කොහොමද කියලා හොඳට බලාගරින්ඩ මේක ලොකුවට යනවා ලොකුවට මේක යනවා එහින්දා හොඳට බලාගන්න ඔන්න මං එක කොටසක් ඇන්දා පැහැදිලි ඇ පැහැදිලි ඇති ්‍රීනෝල්ල හතර දෙනෙක් ඇඳලා තියෙන්නේ හරිද මං කියන ටිකක් සංකීර්ණයි කියලා එතකොට මේකේ මෙන්න මේ අස්සට එනවා ෆෝම් මල්ඩි හයිඩය ම මේක වෙන මම අතින් ඇඳලා පොට එකක් ගහල දාන්නන් ගරූපේ එතෝට ද මේ පැහැදිලි මදිවගේ නම් ඒකෙන් බලන්ඩ එක මේ අමතර දැනුමට දෙන්නේ ඔය යා ගදරී විදු ස්තිකේ තියන ෙදිිබඳි අයන්න එක අන්න අයන්න එකේ මිට නි්පානය කලා තියන මෙමයාගේ. හරි එතවට මෙයාගේ මෙන්න මේ විදිහට තියන මේ ෆීනෝලයේ සහ මෙන්න මේ ෆෝම් ඇල්ඩිහයිඩයේ මේ මේ කාන්්ඩ එකතු වෙන බලනවන් මේ ලකුණු කරන රවුන් කරන කාණ්ඩ දයා හොඳදට රවුන්් කරන කාණ්ඩ දිහා හොඳදට බලන්ඩ කවර කවරද ඉන්න. නබමතන හයිඩ්‍රරජන්ලා දෙන්නෙු ක්සිජන් එකකුයි හයිඩ්‍ර ජන් ලා දෙෙන්නේකුයි ක්සිජන් එකකුයි යිඩද්‍රරජන් ලා දෙන්නෙකු ක්සිජන් එකකුයි යිඩදරජනන්ලා දෙන්නෙු ක්සිජන්නෙක්ු එ මේකේ හතර පොලයම ඉන්නේ හයිඩ්‍රජන්ලා දෙන්නේෙකුයි ඔක්සිජන්ලා එක්කෙනෙකුයි එතකොට හයිද්‍රජන් එකකයි ක්සිජන් එකයි මොකක්ද හදන්න පුළුවහන් හියිද්‍රරජන් එකයි ක්සිජන් එකයි හදන්න පුළහන්මොකක්ද ජලය හදන්න පුළුවන් යිදරජන් දෙ එකකයි ඔක්සින් එකයි එහෙනම් මේ බහු අවයවිකේ නිර්මාණය වෙනකොට මෙන්න මේ තැන්වොලිින් ජලය පිට වෙනවා හරිද මේ තැන්ගොලින් ජලය පිට වෙන ජලය අයින් වෙනවා ජලයායික් වෙනවා තනන ජලය අයින් වෙන. ජලය අයින් වෙලා ජලය අයින් වෙලා මෙන්න මෙයා මේ විදියට නිර්මාණය වෙන හොන්නවන් අද නවායි ඉළඟට හැදෙන කෙනා එතකොට දැන් මේ මේ විදිහටම මේ විදිහයටම තවත් සීනෝලයක් මේ පැත්තෙන් එෙනවා අරද මේ විදිහරම තවත් සීනෝලයක් මේ පත්තිෙන්ගෙන තකොට මේ හයිඩදර ජනලත් ඔය විදිහටම අයිගෙනවා දැ මේ බලන්න සීනෝලේ බලන්න මෙතන තිය යිඩදරජු යිගුණා මෙතනෙක් කෙන අයිකුණ ඒවගේ මෙතන තියෙනෙක් කෙන මේ පැත්තෙනෙක්ෙක් අයිගෙන මෙතන තියනෙක් කරත් මේ පැත්තෙන්ගෙනෙක් කෙනෙක් කයින්ගෙන මෙතන තියනෙක්ෙනත් මේ පැත්තෙන්ක් මේ පැත්තයෙන් කෙනැ එකයිඉගෙන තෝට අන්නේ අයින් වෙලා යනවා කිය එක පෙන් අඩ අපි මේක මෙන්න මෙහෙම ලකුණු කරන මේක මේ වටට ඉන්න හයිඩර ජනලා තුන්දනම අයිංගලා යනවා ජලානු ඉදිහට දැන් අපි දන්නවන්න බහාවයියි කියලා කියන්නේ එක ජාතියක කටේ ගොඩක් එක තුවෙලා හැතනන දෙ මේක ගත්තේ හතර දෙෙනයි දොට තව මෙහි ගොඩක් සෙට්ෙනවා ගොඩක් තව සම්බන්ධයන එදොට අන්නේ අයත් එ එක තුවෙලා මෙන්න මේ තියන කෙලවරොල් තියන හයිෙන් පරමාණු ජලාන සිට ඉංලා යන හට අඉංගලා ගියපුහම ළමයි මෙන්න මේක නිර්මාණය වෙන් හරි ඔන්න දැ මෙතන තිබ හයිඩදරජන අයින්වෙලා තිෙත් දෙබ දෙන්නගගේම හයිදරජන අයි ගුණ ඔක්සෂජනත් අයි ගුණා එතවොට ඉතිරි වෙන්නේ කව්ද කාබනුයි හයිඩරජනලා දෙන්න මෙතන මේ කාබර්න් හයිඩරජනලා දෙෙන් එහෙන ඒ ඉතිරිවෙන දෙන්නා මෙතනින් දැම්මා C2 ඔන්න ඉතිරි වෙන දෙන්න දැම්ම C2 මෙතන දෙේ ඊලක්කම තියේ C2 හරිද C2 මෙතන බලන් මෙත බ මෙතන ඔන්න මේක හයිදරජන් මෙයා අඉන්ගුණා මේ හිදරජන අයිු ක්සිජන් අන්ගුුණ ඉතිරිය එතනත් කවද බනු මේගේ හයිදරජන්ල දෙන්න. එහම් ඒ දෙන්න ඔන්න ලක්ුණ කරා C2. හරිද බලන් ඒගේ මෙතනත් මේ හදරජන් මේ හිදරජන් ඔක්සිජන් අඉගෙනවා මෙතන කාබනුයි හයිදරජල දෙන්න ඉතිර. එහම් එයා එනවා ඔන්න C2 හරිද. 2 ඊට පස්සේ බලන්න මෙතන හයිඩර ජනල දෙන්න ඉගුණ ක්සිජනන්න ඉංගුණ හනම් එතන තිරිරවෙෙන කාබනු යිරජනල දෙදන්න එතරම් එතන එනවා හෙනම් එහෙනම් ඔන්න ඔයවිදිට ඔන්න ඔය විදිහට තමා මේ බේ ලයිට් කියන බහවායවිගේ නිර්මාණයවෙෙන් ඔන්න ඔය විදිහයටතමා නිර්මාණය වෙන් නිගම් මල් මෝස්තරයක්කෝගේ එතකොට මේ ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා අපි මේකට තව දානව කෙනෙක් සල්ෆරික් h2ෝ4ෝ සල්ෆරිකම්ලය මේකර අපි දාණ්ඩෝනේ දාපුහාම තමා මේ ප්‍රතික්‍රාව සිද්ුවෙන් මොේ සල්ෆරික් කියල කියන්නේ විජල කාරක හැකියාවක් තියෙන කෙනෙක් ල්ෆියරික් කියලා කියන්නේ විජල කාරක හැකියාවක් තියෙනෙනෙේ කියන ජලය ඉවත් කරන්න පුළුවන් කෙනෙක් හරිද සල්ෆියරරික් කියලා කියන්නේ අපි කෙන විජලකාරක කෙනෙකේ කියන එයාට පුළුවන් ජල ජලය අයින් කරන්න මෙතනත් මේ ජලය අයින් ුණානේ අන්නේ ජලය අයින් කියලා මේ ප්‍රික්‍රියාව සිද්ධ කරන්නේ සල් සිවරික් කියන කෙනවා හරිද එහෙනම් ්‍රීනෝල සහ ෆෝම් මල්ඩි හයිඩ කියන කට්ටිය එකතු වෙලා ගොඩ නැගෙන මෙන්න මේකට තමා අපි කියන්නේ බේ ලට් කියලා මෙයාට තමා අපි කියන්නේ බේලයි හරි මේ අට තමා අපි කියන බේක් ලයිට් එතකොට ළමයි මෙයාගේ ඒකාවයවිකේමොකක්ද තැනුම් මේක ඒක අවයවිකයහවද දෙන්නෙක්කි න්නවා දෙන්නෙක් න කවද ෆීනෝලයි ෆෝම් මල්දි හැට දෙන්න එකතු වෙලාන්න මෙයා හැදනේ එහනම් ඒකාවයවිකය විදිහයට අපිට ගණඩ පුළුවන් ෆීනෝලය සහ ෆෝම් මල්ඩි හයිඩය ඒකාවයවිකේ විදිහට ෆීනෝලය සහ ෆෝම් මල්ඩි හයිඩය ගන්න පුළුව හරින එට පස්සේ කෞුද මෙයාගේ පුනරාාවර්තියකගේ නැවත නැවතය දෙන කෙන බලන්න හොඳට බේ මේගනේද පුනරාවර්තියකය මේගනේද පුනරාවර්තියක මෙට මේ කොටසනේ මේ කෑල්ලක් නේද පුනරවර්තියක ක කරතර ගඩවෙන් හරි ඒ අවශ්‍යනෑ අපි නිකං අර ඒ අවයාවිකය කියන කොස විතරක් දම මොකද ඊළඟර තියෙන කැලි සංකීර්නයි හරි ඒනම් ඔන්නේ විදිහර තමා මේබේක් ලයිට් කියන කෙනා නිර්මාණය වෙන් දැකන සම්පූර්ණ බෝඩ්ඩ එකම පිරිලගිය අමුතුවාමුතු අමුතුවාමුතු සංකේතවගයක් එක්ක මේවලාගේිය තවර මේ මෙයා හයිඩද්‍රකාබනයක් දැ මේ අපිතාර හඩ්‍රකාබන විියුත් පන්න ගැන එකතවර ළමයි මේ ෆීනෝල් කියලා කියන හයිඩ්‍රකාබනයක් චක්‍රිය හයිඩ්‍රකාබනය චක්‍රිය කෙනෙ අපි කතාරන හිඩරෝකාබන ක්වේනො කිය රේ දම සට හයිඩරෝකාබන චක්‍රිය දම සයිත හයිදරකකාබ් එතවටයා චක්‍රිය රව්මක් තියෙන්නේ චක්‍රිය දම සට හයිද්‍රකාබනය එතවට හයිද්‍රෝකාබනයක විුත්පානයක් තම බෙක්ලයිට ක ලක හෝව ක් ිර ගන්නපුුව හරිද හොඳයි එනං වාල ඔය හිස්තැනේ ඕක දාගණ්ඩ ඕනේ එතවට දැම මේ රූප සරහනවාල්ට හඳ අපහසුවයි හරිද මමඒක හිමීට අන්දගන්න පුළහන් වෙන විදිහියකට ලොකුවට F4Xක් ඇඳලා පොට එකක් ගහල ගරූප එක දාන්න ලා ඉට පස්සේක ඇන්න ගන්නඔය හිස්තන එහ පැත්ේ තොට බලන්න බේක්ලයිට්වල භාවිත කියලා තියෙනවා දහත්තුන්ගෙන පිටුවේ බලන්ඩ විදු ස්ත්‍රික්වල මිට සෑදීම සඳහා රූපවාහිණ පරිගණ කාති ආදිය පිට තාවරණ නිෂ්පාදන සඳහහා යොදාගත්. එතකොට ඔය උපකරණවල මෙයා පාවිච්චි වෙන්නේ ඇයියේ. ඔපරනවල මෙයා පාවිච්චිවෙන්නේඇයියේ පවිච්චවයට හේතුව තමා මෙන්න මෙත්තාපයට ඔරොත්තු දෙන කෙනෙක් මෙයාලා මයි තාපයට ඔොරොත්තු දෙනවා. ඒ කියන්නේ උෂ්නපතයට ොරොත්තු දීමේ හැකිියවසි දැන් වාලා දන්නන අයන්න එකගත් හම රත්තෙනවනේ එදවටඒ තාපයට ඔොරොත්තු දීමේ හැකියාවක් මේ බහ අවයවික විශේෂයට තිීර. අන්නන්නේ නිසා තමමා ඒ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහහා මේ බේක් ලයිට් වගේ බහෝවයවික පාවිච්චි කරන්න හොඳයි එහෙනම් නම් මේ පොටො එකක් දාලා එක දාන්නන් ගරුප් එකට හොඳයි එහෙනම් අද දවසේදී අද දවසේදී අපි එහෙනම් ලොකු කතාවක් බැලුවවා බහවා අයයික වර්ගටික බැලවා ඒ පස්ස ියුත් පාන්න ටි බැලවා යිද්‍රකාපනවල එදට අපි අද දවසේදී හත්තෙනි පිටුවයිඉඳම් දහතුන් පිටුවට එනකම්ම කතා කරලා තියෙන ලොකු කතාවක් බැලුව අපි එදෝට මෙවාන ඇවත පාඩන් කරලා ඒවා හරිගස්ත ගණ්ඩෝඕනේ හොඳයි එහෙනම් අදවසේ අපි මෙතනින් වැඩේ නවත්තමු එතවට හෙට උදේ හතහම අරයිදම් එකොළහ වෙනකංගේ සතය තිබ්බ වගේ අපි කරමු එදවට දහතුන්ගෙන් පිටවුව සහ දාහතරවෙන් පිටව විරයි ත යෙ දවට ඒටිකයි වරයක් කරලා දාලා තචුට්ටයි තිෙන්නේ තව පෑාගක විතර කෑල්ලක් යන නමුත්තරදැ අපි එක දිගඩම හතරක්ට ට්ුවෙන දැන් කරපුනිි දැනට නවත්තමු හෙට උදේ ඒලඟ කොටස කරලා යාලා දෙවැනි පේපර එක සහතුන්ගනි පේපරක කරලා ඒ ඉතිරිවෙලා තියෙන නම් ප්‍රශ්තාව කරන්න ඒටි කරලවරයක් කරලා අපිහෙනම් ඒටික සාකච්ඡා කර හෙට දවසේදී. හොඳයි ඒහනම් අපි මෙතනින් අද නවත්තම හො. ඒනවාල සිය හැම්මෝටම සුව සන්ධ්‍යක්ල පාර්ථන කරන.